අපි මේ එදා අර එදා අපිට කතා කරා මේ බල ලබුණු කරද්දී ෆෝසස් ලබුණු කරන වෙලාවේ මේ කොහොමද අර මොනවාද අන්තු අපි මේ වෙජ් එකක් කියන වෙලාවක කියන්නේ අර කුණියක් වගේ නදත්තක් වගේ තියෙන වෙලාවක මේ දණ්ඩක් සමන් දණ්ඩක් සම්බන්ධ කරලා තියෙන වෙලාවක ලබු කරන්නේ කොහොමද ඊළඟට කතා කරා මේ මොනවාද බිත්තියක් වෙන්න පුළුවන් ඒක බිත්තිය රළු එකක් වෙන්න පුළුවන් සොමට එකක් වෙන්න පුළුවන් ෆ්ලෝ එකක් වෙන්න පුළුවන් කියන්නේ බිම බිම්තලයක් වෙන්න පුළුවන් ඒක රළු වෙන්න පුළුවන් සොමට වෙන්න පුළුවන් ඒකදී අබලම ප්‍රතික්‍රියා කියන එකට මේ මේ සම්බන්ධය නැහැ කියන්නේ රළු සොමටේ භාවය කියන එකට අබලම්බ රළු සොමට භාවය කියන එක අබලම්බ ප්‍රතික්‍රියාව කියන එකට බලපෑම කරන්නේ නැහැ ඇති කරන පෘෂ්ඨයට අබලම්බ වෙන විදිහ තමයි ප්‍රදේශම ඇතුලේ සමහර පටලවිල්ලක් ඇති මේ අපි ලම්බ වෙන්නේ කොහොමද අපි අපි දන්නේ මේ සුමට තන් විතරයි අපි ලම්බ මේ රළු නම් අපි ලම්බ නැහැ ඕනෑ ආනත වෙනවා නැනේ මම දැන් කතාවක් නැහැ ඒ ඒ ඒ ඒ විශේෂ හේතුවක් ඉඳලා දැන් මොනවා හරි විද්‍යාවක් හරි නැත්තම් ග්‍රවුන්ඩ් එකක් හරි පොළවක් හරි රළු වෙනවා නම් ඒ කියන්නේ මේ රෆ් ඒ රළු ස්වභාවයෙන් ඉඳලා මේ කියලා මේ අපි ලම්බ ප්‍රතික්‍රියාවේ දිශාව වෙනසක් වෙන්නේ නැහැ එහෙනම් ඉතින් අපි ලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්න බැහැ නේද එසමී අභිලම්බ ප්‍රතික්‍රියාවයි ඒක වෙන සම්බන්ධ වෙන්නේ ඒක ඊයේ තිබු විදිහටම ඒක අභිලම්බ වැඩි වෙනවා නමුත් පුෂ්ඨය රළු වෙද්දී අර ඝර්ෂණ බලය කියනවා ඒ ඝර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන දෙන්න එකතු වෙලා පොඩි වෙනසක් ඇති වෙනවා ඒක අපි හරියට කතා කරමු right ඒක අපි කවදාවත් කතා කරමු මේ අද ඊට කලින් මේ පොඩක් අර අපි දා අදා කරමු සිද්ධියේ අන්තිම පාඩක අපිට මොනවා මේ ගෝල දෙකක් ස්පර්ශ වෙනවා කියනවා කියන්නේ අපිට මේක ටෙම්ප් එකේ තියෙනවා right මේක ස්ටඩි ගයිඩ් එකේ තියෙනවා නිව්ටන්ස් ලොස් ඔෆ් මෝෂන් කියන එක නිව්ටන්ගේ චලිතය නිව්ටන්ගේ චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම කියන එකේ page number 9 page number 89 කියන පිටු දෙක තමයි අද ගොඩක් කරවට ඉවර වෙන්නේ يعني මේ බල ලකුණු පිළිබඳ සම්බන්ධ කතාව ඉවර කරන්න හදන්නේ සහ මේ ඔය ගුරුත්ව කේන්ද්‍රයයි ස්කන්ධ කේන්ද්‍රය කියන දෙන්න ගැන අදහස් දෙන්න හරි එතකොට දැන් මේක මේ ඉස්සෙල්ලාම අපි ලොකු මෙහෙම දැන් මොන මෙහෙම මොනවයි මේ පස්පෝට් තියෙනවා මේ ගෝලයක් කියලා ගෝලයක් හරි නැත්නම් ඩිස්ක් එකක් කියලා ඒ කියන්නේ මේ මේ ඩිස්ක් පොලිය පස්පෝට් තියෙනවා මෙයා තියෙනවා මේ වගේ මේ පුෂ්ඨයක් මත දැන් මගේ හිතේ මේක මේ රන්ද සොමඩද කියලා රන්ද සොමඩද කියලා මේ මේ කියන කතාව වැදගත් වෙන්නේ මොකද දැන් නෙමෙයි නේ ඒක ඒ අභිලම්බ ප්‍රතික්‍රියාවට මේ වැදගත් නේ ඉන්නන්නේ අත කරන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව වෙන හින්දා මේක රන්නුම කොට එකයි මේක සුමඩ වුණා එකයි මේ සයිකර් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මේ අපි ඒක අහුගෙන ඉන්නේ බලමු දැන් මෙතනදී දැන් මෙන්න මේ මේ මෙතන ඉඩසක් තියෙන හැමදාම මම කතා කරනවානේ ඒ කියන්නේ ඉඩසක් තියලා තින්නේ මේ ෆෝකස් එක මොකක්ද ඉම්පෝසස් කියන්නේ බලමු ගන්න කොහොමද ඉතින් මේ මෙතන මේ හරියටම බැලුවොත් මෙයාගේ එක ලක්ෂය ස්පර්ශ වෙන්නේ වෙන මේ මේ ලක්ෂය මාත් කරලා දිනවා ඔය ලක්ෂය තමයි ස්පර්ශ වෙන්නේ හරිද දැන් මම හිතුවා මේ එහෙම තමයි මන්න මේ මෙන්න මේ 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 ගෝලයේ එක ලක්ෂයේ මේ 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 පොළවත් එක ස්පර්ශ වෙනවා ඉන්නේ එතකොට මේ ස්පර්ශ වෙනවා කියන්නේ මේ ලක්ෂය එතකොට මේ ලක්ෂයට යන ස්පර්ශකය මොකද්ද කියලා මම ඉතින් උත්තරේ වැහැදිලි ඉන්නේ ඒක මේ මේ තලය ඒක මේ තලය अभिलंब හරි ඒවට කැටිුනේ කොහෙන්ද කැපිටල් A ගෙන් B මත දැන් ඒක උට නියුමරිකේ නොනීම නෝ මේ B ගෙන් A මත කැටි වෙන්න ඕන ඒක B ගෙන් A මත කැටි වෙන එක විශාලත්වයේ සමානයි අපි විශාලම ප්‍රතිවෘත්තයි A ගෙන් A වෙන්න ඕන මේ වස්තු දෙකක් මත කැටි වෙන්න ඕන එකක් තියෙන මේ ගෝලයක තනක තියෙන මේ මේ ආධාරක මත ආධාරක තලය මත ඊළඟට මේ එකම ජාතිය සමජාතිය වෙන්න ඕන මේ සමජාතිය කියන කතාව මෙහෙම වළංගුයි ඒ මේක මේක තමයි අම්බලික්‍රියාව එහෙනම් අපේ ස්පර්ශය බලය. ඉතින් මේක ස්පර්ශී බලය. ස්පර්ශින දෙකේ තියෙන මේ බල දෙකම ඔව්. දෙමොක්ද ඒකේ
ඒවලේ ලකුණු කරනවා නම් සර් එතන B කියන වස්තුවේ බර නෙමෙයිද පහලට ක්‍රියා කරන්නේ ගොඩක් වෙලාවට අහනවා දැන් කියනවා සර් මට ආවේගයේ දෙවෙන්නේ ඉතින් අර දැන් ඒ B ගොඩක් B දැන් ගොඩක් වේගින් කරනවා කියන එක මේ ප්‍රශ්නේ ඒවා තේරුම් ගන්න ඒවා තේරුම් ගන්නවා තේරුම් මේ ගන්නතෝ ගිහම මේ හිමින් හිමින් අමාරුයි වැඩි වෙන වැඩි වෙනවා දැන් තමයි අපිට ආගෙන කරගෙන යන්න වෙන්නේ නේද රයිට් ප්‍රශ්නේ නම බලලා මේ අර බර කරනවා නේද බර කරනවා ඊට පස්සේ වේගින් යන්න ඕන එතකොට අර ඒ මගින් B මත ඇතිවන බලයට සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියා බලයක් පහළට ඇති වෙනවද? ඔව් දැන් ඒ මගින් B මත ඇතිවන බලයට නම් මම ලකුණු කරේ මේ මුලට ලකුණු කරලා තියෙන බලය. දැන් ඒක ශරම් පැහැදිලිනේ. ඇයි මේ බල මේ මේ R කියන බලය ලකුණු කරලා තියෙන මේ B වස්තුව මත මේ මෙතන මේ ගැප් එකක් තියෙනවා හොඳට පේනවා ගැප් එකක් තියෙනවා. මේ උඩ තියෙන R උඩ පැත්තට තියෙනවා ක්‍රියා කරන්නේ මේ B වස්තුව මත. එතකොට ඒක ක්‍රියාව නම් ප්‍රතික්‍රියාව තමයි මේ ලකුණු කරලා තියෙන්නේ ඒක B මතින් ඒකමත් ඇති වෙච්ච බලය. ඒතර මේ දෙන ක්‍රියා ප්‍රතික්‍රියා කියන්නේ. ඉතින් ඒක නියම කිව්වේ අභිදිශාවෙන් හෝ විශාලත්වයෙන් සමාන. අභිදිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒතර ඒක රීතිය. ඒතර එකක් ගෝලය මත අනිත් එක ආධාරකය මත වස්තු දෙකයි. ඊළඟට සමජාතිය. ඒ සමජාතිය සමජාතිය බලය. ස්පර්ශක බලය. දැන් මම හිතා ඒකට හරි අපි දැන් මේ 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 මේක දි මේක ගොඩාක් ප්‍රශ්නයක් කරගන්න එපා රයිට් මේක හරි ලේසි දෙයක් ඒ ඉස්සරහට එහෙනම් ඉස්සරහට යන්න ඒක තමයි තේරෙන්නේ දැන් මම කියන්නේ මේ මම හොඳට බලලා ඉන්න මේක මේ මේ බර සම්බන්ධ මූලික කතාවක් නෑ මෙතන තාම කතා කරේ නෑ මම මේ කතා කරේ මේ තලය මගින් මේ 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 තලය මගින් මේ වස්තු මත ඇති වෙන බලයයි අදාළ ඒ කියන්නේ මේ 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 ගෝලය මගින් මේ තලය මත ඇති කරන මේ ඉවරන් ඒ කියන්නේ ඉවරන්ගේ තුලනීය යනවා ඒක නේද බලය කියන දේ නගෙන තමයි ඔය කතා කරන්නේ. දැන් එතකොට මේ ඔන්න ක්‍රියාපරික්‍රියා ඉවරයි. ක්‍රියාපරික්‍රියා ඉවරයි කොහොමද? හරිද? දැන් මට මේ යන්න ඕන වුණේ මෙන්න මේකයි.
गोलाकार वस्तु केंद्र एक लंबक वस्तु
අපි ස්කන්ධය ගත්තා ගුරුත්වාකර්ෂණයෙන් වැඩි කරා අපි දුන්න කිලෝ අනුවයි කියන 90 into 10 900 newtons අන්තිම අගය හරිද ෆයින් ඉතින් මේක මම හිතන අතන මේකේ මේ විතර අත්දැකීමක් තියෙනවා මේ මේ බර කියන එක ස්කන්ධයෙන් ගුරුත්වාකර්ෂණයෙන් වැඩි කරාම ගුරුත්වාකර්ෂණයේ ස්කන්ධයෙන් වැඩි කරාම බර ලැබෙනවා කියන එක එන්නේ ගුරුත්වාකර්ෂණයෙන් නැත්නම් මේ मुखद බරින්ද මේ 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 E කියන બ્લોක් එකට බරක් තියෙන හින්දා මේ B කියන બ્લોක් එක මොකද කරන්න හදන්නේ? පල්ලෙහාට යන්න හදනවා. දැන් එතකොට මම අත තියන්න ගත්තාම මේ මොකද වෙන්නේ? B කියන બ્લોක් එක පල්ලෙහාට යන එක නතර වෙනවා. නතර වෙනවා. දැන් මයිකල පුඩුවකට වාඩිනහම මොකද වෙන්නේ? පල්ලෙහාට යන එක නතර වෙනවා. හදිස්සියෙන් වාඩින වාඩින වෙලාවට අපි වන්දනා ඔක අදගලා දිනවනේ. එහෙම වාඩින වෙලාවට ඉන්සිල් මගේ හොඳම යාළුවානේ. මෙහෙම තියෙන්නේ ඉතින් යාමද කරන්නේ. මේ ඉන්ද්‍රිය පුඩ කොට පස්සලා දිනවා. ආ දැන් මොකද වෙන්නේ? ඇන්ටේ වගේ මේ ආන්න ඊටපස්සේ ගිහලා ඕ ආන්න ඒකනේ මේ වදිනවා පොළවේ. එතකොට අන්න වරපියාත්මක විද්දි කවුරු හරි සපෝට් එකක් දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම වස්තුව එහෙම පල්ලෙහාට වඩාගෙන වෙනවා. මොකද උදාහරණ වෙනවා මේ මං කියුවේ. අපි වාඩින වෙලාවක හදිස්සිය වන්දන යාළුවෝ ඉස්කෝලේ ඉන්නේ අපි උත්තර ඇදිලා සර්ට හරි කීචර හරි මක්කට උත්තර ඇදලා හා නැගිටලා උත්තර ඇදලා අපි මේ වාඩිනකොට පිරිවස්සේ ගන්න ඉන්නේ මේ එකෝ සයිඩ් එකේ ඉන්න අපේ හොඳම යාළුව මිනිදෙකට ගහලා පොඩ පුඩම එහෙම කරලා එකෝ අපි යාළුවනිකුට පොඩ මෙහෙම කරලා ඉතින් අර ඩෝස්තර කෙලින්ම මේ මේ පොළවේ රෝවකින් ඉන්නේ දෙගෙන යනවා ඉතින් මොකද ඒ වස්තු එක තමන්ගේ ඇඟේ බර බර මගින් තමන්ව පල්ලෙහාට අරන් යනවා අන්තර හේතු ආදාරයක් වෙයි පුඩුව දිබ්බල මොකද වෙන්නේ පුඩුවට අගලා අද්දා සපෝට් එකක් දෙනවා අනේ ඔන්න මොකද මේ සපෝට් එකක් දෙනවා කියන්නේ ඊ අදාළ පුඩුවෙන් හරි මේසෙන් හරි මගේ අතින් හරි මේ වස්තුව මත බලයක් ඇති කරනවා කියන එකයි ඉතින් එහෙම බලයක් ඇති කරන්න එපයි ඇයි එහෙම නැත්නම් ඉතින් මේ මේ වස්තුවක් මගේ අත උඩ තිබ්බහම නිකන් ගියා කැරියාමයි දෙක එක වෙන්න ඕන එහෙම වෙන්නේ අත උඩ වස්තුවක් තිබ්බහම මේ වස්තුව චලිත මේ චලනය වෙන්නේ පළයට යනකොට නතර වෙලා ඉන්නවා ඇයි මම මේ මම යාට සප්ප දෙනවා සප්ප දෙනවා කියන්නේ සපෝට් එකක් දෙනවා පළයට ඇරි කරනවා හැබැයි නිකම් වස්තුවකට ඇරියාම එයාට සප්ප එක දෙන්න කවුරුවත් නැහැ ඒ සම්බුදු වෙන්නේ ඒක වේගින් පළයට යනවා අපි කියනවා මේ 3 පොළොන්නේ කියලා කිව්වා මුළු ගැටේ සිරස් හැලේ දෙනවා කියලා හරිද ෆයි එතන මම ගන්න එක ඔන්න මේ මේ බර මේ බර කියන බලය මේක මේ පෘථුවිය මගින් ඇති කරන්නේ පොළොව මගින් ඇති කරන ඇදිල්ලනේ මේ බර කියන බලය මේ බර කියන බලය හංගා මේ මේ තලය මේ මේ වස්තුව පල්ලෙහාට ගමන් කරන එක නවත්තන්න මේ තලය මේ වස්තුව පල්ලෙහාට ගමන් කරන එක නවත්තන්න බලයක් ඇති කරනවා ඉහළට පල්ලෙහාට ගමන් කරන එක නවත්තන්න පල්ලෙහාටම බලයක් බලන්න හරියන්නේ නැහැ මනුස්සයා. පල්ලෙහාට ගමන් කරන එක නවත්තන්න නම් බලයක් දන්න ඕන තමයි. ඒ වස්තුව ගමන් කරන හදන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවසේ. දැන් අපි දන්නවා මගේ දිහාට දරුවේ අපිටම දරුවේ කරේ මොකද වස්තුව කරේ මගේ දිහාට එනවා නම් ඒක වළක්වන්න උත්සාහ කරනවා. ඒක ප්‍රතිවිරුද්ධ දිශාවස තමයි බලයක් දන්න ඕන. ඒතර මොනවා හරි වක්‍රී වස්තුවක් මගේ සීමාවෙන් එහාට යන්න උත්සාහ කරනවා නම් يعني going away like නම් මම අගලයි අල්ල පුල් එකක් දෙනවා. يعني මගේ දිහාවට බලයක් ඇති කරන්න ඕන. එහෙනම් තමයි අර මේ يعني සලිතේ ප්‍රතිවිරුද්ධව බලයක් ඇති කරනවා කියන කතාව. දැන් ඒක මේ ඉස්සර මේ බරමකින් මේ වස්තුව පල්ලෙහාට ගෙනියන්න හදනකොට ඒ පල්ලෙහාට වැටෙන එක නවත් මොකද කරන්නේ? මේ තලය මගින් මේස තලය මගින් මොකක්ද මේ තලය හරිය ආධාරක තලය හරිය මොකක් හරි මේ තලය මගින් මොකද කරන්නේ මේ වස්තුව මත බලයක් ඇති කරන ප්‍රතිවිරුද්ධ දිශාවස් එක ඕන මන්දේ කියන්නේ මොකද කරන්නේ ඇති කරන්නේ කවුද ඒ
බලය ඇති කරන්නේ කවුද? ඒ කවුරු මතද? බී මත. එහෙනම් බලය ඇති වෙනවා ඒ මත. බලයක් ඇති වෙනවා ඒ මත. ඒකම මාත්‍ය දන්න. මේ එතකොට ඒක කොහොමද ඇති වෙන්නේ? ඇති කරන කෙනාට අභිලම්භක. ඇයි ඒ? අභිලම්භක ක්‍රියාවක් හින්දා. එතකොට මේ ඇති වෙච්ච බලය අභිලම්භක වෙන්නේ කාටද? මේ බලය ඇති කරපු තලයට. මොකද බලන්න මේ පර්පිකියුලර් සයින් එක සිම්බල් එක අභිලම්භක ලකුම ඉවර වෙන තැන මේ තලයෙන් ඉවර වෙන්නේ. වස්තුවේ වස්තුවේ ප්‍රශ්නේ නෙමෙයි ඉවර වෙන්නේ තලයෙන් ඉවර වෙන්නේ. වස්තෙන් පරදරේ මයින් හයි සර්විදින් වස්තුවේ පල්ලෙහා පුෂ්ඨය. මේ 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 මේස් තලයේ ඉහළම පුෂ්ඨය කියලා කියන්නේ දෙන්නම ස්පර්ශ වෙනවානේ ඉන්නේ කියලා. ඉතින් මම හිතනවා ඒ වාට මේකේ මේකේ එකම එකම ඉරෙන ස්පර්ශ වෙලා ඉන්නේ ඇත්ත. එහෙම එහෙම ස්පර්ශ වෙලා තිබුණාට මේ නිවැරදිම සංගතය මොකද්ද? මේ මෙයාගේ මේ බලයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ 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 බ්ලොක් එකේ පල්ලෙහා පුෂ්ඨයට ලම්බක වෙන්න. මම කියන ගන්න. ඒක නිකම් වෙන දෙයක්. මෙයා මේ ලකුණු කරපු උඩ ලකුණු කරපු ආර්ගේ එකම අභිමත ආර්ගේ එකම උමනාව ඒක ඇටි කරපු පුෂ්ඨයට ලම්බක වෙන්න ඉඳලා. එතකොට ඒක ඇටි කරපු ඇටි කරපු පුෂ්ඨය කවුද? ඒ කැපිටල් A. කැපිටල් A මේස තලය. එතන මේස තලයට ලම්බක තමයි මේ ඇතිවෙච්ච අභිලම්භක ක්‍රියාවගෙන ඇති උනේ. හරිද? එතකොට මේස තලයත් එක්ක වස්තුවේ පල්ලෙහා පුෂ්ඨය එක්ක සමාන්තරව තියෙන හින්දා සමාන්තරව තියෙන හින්දා විතරක් මේ අභිලම්භක ක්‍රියාව සමහර ගාවට මේ 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 බ්ලොකට බලනවා නෙමෙයි. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ දෙක සමාන්තරයි නම් මේ පල්ලෙහා පුෂ්ඨයයි මේ ආධාරක තලයේ පුෂ්ඨයයි දෙක සමාන්තරයි නම් ඉතින් එක පුෂ්ඨයක ලම්බකයක් ගන්නවා මේක අනිත් එකට අනිවාර්යෙන් අභිලම්භක වෙන්නේ නේද? මේ රේඛා දෙකක් සමාන්තරයි නම් එක රේඛාවකට ලම්බකයක් ගෙවුවාම ඒ රේඛාව මේ මේ ඕටමැටිකලි අනිත් රේඛාවකට අභිලම්භක වෙන්න ඕන. ඉතින් එහෙමනේ අපිට හැදෙන්නේ මොන 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 මේ මොන රූප කෝණද? අනුරූප කෝණ. කරස්පොන්ඩින්ග් ඇන්ගල්ස්. රූප කෝණයම අනුරූප කෝණ කියනම හැදෙන්නේ මේ එකක් දෙකක් හෝ මේ තීරයක් රේඛා කීපයක් ට්‍රාන්ස්වර්ස් ලයින්ස් තීරයක් රේඛා කීප මේ වගේ මොන හරි සමාන්තර සමාන්තර රේඛා කීපයක් එක තීරයක් රේඛාවකින් කැපෙනවා කැපුණහම අනුරූප 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 වල සමානයි අපි කියන්නේ F ඇන්ගල්ස් කිය F කෝණයක හැඩයට තියෙන F අකුරේ හැඩයට තියෙන ඇන්ගල් ඉතින් අර Z අකුරේ Z අකුරක් ගෙවුවාම Z අකුරක් ගෙවුවාම ඒකෙත් ඇන්ගල් සමානයි තර් ගේවන අපි කියන්නේ මොනවද කියලාද ඒ කාන්තර කෝණ ඕල්ටර්නේටින් ඇන්ගල්ස් හරිද right right දැන් මොකද නේද මේ මේක පැහැදිලි වෙන්නේ මේක හොඳට හොඳට හරියට වීඩියෝ පැහැදිලි වෙනවා right මොකද ප්‍රශ්න අහන්න ඕන හැබැයි චුට්ටක් හොඳට කල්පනා කරලා තමයි දැන් මේකේ ප්‍රශ්න අහන්න ඕන ගියේ ආවම ඩොග්ගලෙට දාන්න එපා චුට්ටක් කල්පනා කරලා තමයි ප්‍රශ්න අහන්න ඕන මොකද තමන්ගේ දැනුම හැමතිස්සෙම පාවිච්චි කරන්න බලන්න මේ තමන්ගේ ප්‍රශ්න උත්තරය දැන් ඒක මම කියන්නේ මේ මල්ලා මේ වතුර වරක් තියෙනවා. ඔව් සර් ඇත්ත. එතකොට මේ මේ තලේ මේ 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 මේස් තලේ. අපි මගේ අත කියන කමන් අත අයින්නත් මොකද මේක උඩස් තර පල්ලේ හැරෙන්න වෙනවා. ඇයි මේ වරින් ඉඳලා. එතකොට ඇයි මේ නම් මම අත දෙකම වැටෙන්නේ නැත්තේ? ආ මගේ අතින් මේ වස්තුවට සප් එකක් දෙනවා. ඉතින් මේ බලයක් ඇති කරනවා. ඇයි? මොකද මෙයා හදනවා. මේ වස්තුව හදනවා මගේ අතක් පාත් කරගෙන මේ පල්ලේ හැරෙන්න යන්න. ඒක අපිට මෙහෙම තේරෙනවා. දැන් අපි හිතමුකෝ මේ කවුරු හරි දරුවෙක් අපි කවුරු හරි අපි ලොකෝ පොඩි මවුරුදක් කිලෝ කිලෝ පහ කායක වස්තුවක් ඉස්සුවත් එහෙම පොඩක් කරලා පුස්සන් ඉන්න බලමු කිලෝ 100ක් විතර අපේ මොන මොකක්ද නෝ අපි ඒ කිලෝ 100ම බලයක් කරලා අර බලයට වඩා ප්‍රබලයි ඒ සම්බන්ධයෙන් අත ප්‍රමෝට් කරනවා මලයට යනවා ඒ සම්බන්ධයෙන් මගේ අතමගින් දෙන සප් එකට වඩා මේ බර වැඩි නම් මොකද වෙන්නේ අත මෙහෙම ප්‍රමෝට් කරනවා මලයට යනවා ඒ ඕන තරම් අපි දැකලා තියෙනවා වගේ වැඩක් නෙවෙයි වේට් ලිෆ්ටිං වලදී අපි දැකලා තියෙන්නේ පොඩ්ඩක් මෙහෙම වෙන උසනවා බොහෝ දුක් ගන්න තියෙනවා එයි මලයට තියෙන බර මේ ගොඩක් ගොඩක් එයාගේ විශාලත්වය වැඩි ඉතින් දැන් මෙතනම මම කතා කරන්නේ සාමාන්‍ය සිද්ධියක් අපි වාතේ මොකරි ෆෝන් එකක් හරි මොකරිම දිනවා කියලා බලමු අපේ උදාහරණය මේක වෙයි. ඔයිද? චුලිද?
මේ මගේ ඔළුව උඩ මෙතනම ඉන්නවා. හරි. අම්මා මගේ තියා ගන්නවා කතාවක් කියනවා. මොකද සිංහිටි පොට්ටේ සප්පරක් දෙන්න මම හිතන වෙලාවෙම මට මතක් වෙන්න ඕන. මම සිංහිටි පොට්ටේට සප්පරක් දුන්නොත් බලයක් ඇති කළොත් උදව්වක් කරොත් කලකම් පළදී වගේ මොකද කලකම් යුවේකම පළදී. කලකම් ඉස්සෙන්නේ පළදී. ඉස්සෙන් කියන්නේ කාරණාවක් නැතුව පළදී. ආන්හිමිලි දන්නවා. මම සිංහිටි පොට්ටේ මත බලයක් දුන්නොත් සිංහිටි පොට්ටේ මම මත බලයක් දෙනවා දෙනවා දෙනවාමයි. විශාලත්වය සමානයි විශාලම ප්‍රතිමිත. ඒක රේ කියයි මම බලය ඇති කරන්නේ සිනින්ති පොට්ටේ බලය ඇති කරන්නේ මගේ ඔළුව මත ඊළඟට මේ දෙන්න එකම ජාති. එම් සිනින්ති පොට්ටේ ඔළුවේ නිස්සුව ඔළුව මගින් බලය ඇති කරන්නේ. එනවා සිනින්ති පොට්ටේ ඔළුවේ නිස්සුව සිනින්ති පොට්ටේ බලය ඔළුවම බලය ඇති කරනවා. ඒ සමීන ස්පර්ශක බල එකම බලවර්ගයක්. හොමුජිනස්. සෙම්මයි. මමද හරිද? එතකොට හැබැයි ඊක වෙලාවක් කියන මට ටිකක් මේ අපිට ටිකක් වෙනවා ඉතින් හරි මොකද දැන් මම කියවනේ මේ දැන් අපි අපිට මහන්සිය කියන තරම තේරුම අපේ තියෙන ශක්තිය අපේ ඇඟේ තියෙන ශක්තිය පොඩ්ඩක් නැතිවලා යනවා කියන අඩු වෙනවා කියන එක වෙනශන කියන්නේ අඩු වෙනවා කියන එක මොකද ඒක වෙන ශක්ති ප්‍රවේදයක් බවට පරිවර්තනය වෙනවා අපි පස්සේ කතා කරමු එතකොට දැන් මේ ශක්තිය වෙන අඩු වෙනවා එතකොට අපිට මහන්සි ගන්න දැන් එතකොට මට තේරෙනවා එනෝ දැන් මහන්සි වුණා මොකද සිමෙන්තුවේ මින් ගන්නත් බැ සිමෙන්තුවේ අයින් කරන්නත් බැ එහෙනම් මොකද කරන්නේ මම අපි මොකද කරන්නේ හිමින් සීනුවේ මේ මොකක් හරි බලලා මේ ඊට බලන ආඩි වෙන්න පුළුවන් කියන්නේ. ඒකෝර මොකද ඉන්නේ? කකුල් වල තියෙන අර මසල්ස් වලට පොඩ්ඩක් සහනයක් දෙනවා. ඇයි ඒ? අපි පුදුමක වගේ හිත වාඩි වෙනවනේ. වැඩේ කොහොමද? මමගේ ස්කූල් ඇසෙම්බලි තියෙන වෙලාවට උදේ සාමාන්‍ය උදේනේ උදේ ඇසෙම්බලි එක තියෙන වෙලාවට මන්ඩේ මෝර්නින් හරි ටියුස්ඩේ මෝර්නින් හරි ඇසෙම්බලි එකක් තියෙන වෙලාවට මේ අපේ දූපැටව සමහර වෙලාවට කී දෙනෙක් කලන්ද දාලා වැඩෙනවද? කොළුපැටව සමහර වෙලාවට කලන්ද දාලා වැඩෙනවද? එයි. අර බර දරාගෙන අවුවේ ඉන්නකොට මොකද වෙන්නේ? එන්නේ එන්නේ අර ඒ ශක්තිය වැයවලා 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 ඒක වෙලාවක් කරනවා මේ ඔළුවට තියෙන රුධිර සැපීම මදි. බඩ් සර්කියුලේෂන් එක මදි ඔළුවට. ඒ නිසා මොකද කරන්නේ? බ්‍රේන් එක මැසේජ් එකක් දෙනවා. ඒ ඒ ඒ ඒ කොහොම ගියොත් එහෙම මට ෆන්ක්ෂන් වෙන්න වෙන්නේ නැහැ. ඔයා පොඩ්ඩක් ඇලවෙන්න. ඉතින් බ්‍රේන් එක කියනවා පොඩ්ඩක් ඇලවෙන්න. ඉතින් අපි එහෙම කරලා ඕනද කර නැත්නම් තරුත් తినනවා වගේ නේද? තරුත් එහෙමනේ තරු තාරකා අක්ෂි අපි ඉඳන් ඉන්නවා වගේ. අපි හිමිනේ එම්බරි කැලෙක් කොහොමරි අන්තම් බැලන්ස් එක තියාගන්න බලනවා. සමහරවිට විපස්සනේ යාලුවා මොකෝ මචං කියලා සමහරවිට සක්ක දෙනවා. එතකොට බ්‍රේන් එක පොඩ්ඩක් කියලා බලන් ඉන්න වැඩේ හරියන්නේ නැහැ. මෙයා නිදාගන්න කිව්වට මෙයා නිදාගන්නේ නැහැ. ඒ නිසා මෙයාව නිදි කරවන්න වෙනවා. කියලා मेन मिहमुव मेतन उड़ेन නේ අවදවත් මේ වගේ තැනක ලින්දක වතුර තියෙනවා නම් ඒ ලින්දේ වතුර මඟට මෙතනට අදින්න අපට මහන්සියනේ යා බ්‍රේන් එක මොකද කරේ මේ සප්ලයි කට් ඔෆ් කරලා ඉවරලා මෙයාට දුන්නා එයි වම කියන දේ අහන්නේ නැහැ හරි එනම බිම දාලා තමයි මම වැඩේ කරගන්න කියලා එන්න දැන් එන මොකද ඩොම් අපි කියන බලන් දරන දැන් මොකද මේ දැන් වතුර පාර වතුර ටික උඩ යන්න ඕනේ නැහැ වතුර ටික මෙහෙමයි ගලන යන්න ඕනේ ඒසන් ලේසින් මෙහෙම කරනකොට පඩක් පඩක් ගාලා බ්‍රේන් එකට බ්ලඩ් සප්ලයි එනවා පොන්ට එනවා ब्लड බ්‍රේන් එකෙන් මොකද අගන්න වෙනවා දෙයක්. හරිද? එතකොට දැන් මම මේ අහන්න ගියේ මේ කතාවත් එක්ක මාර සම්බන්ධයි මේක. එතකොට ඇයි අපිට එහෙම අලංකයක් හදෙන්නේ? දැන් මම බලය ඇති කරේ මේ වස්තුව මත. මේ කො සිනින්දි කොටේ මත. එතකොට ඇයි මට මහන්සි? මම දන්නේ නේද? සිනින්දි කොටේ මම මත ඒ බලයම ඇති කරන මොකලයක්.
එතකොට මම මොකද කරන්නේ මගේ ඔළුවයි මගේ ඔළුව මෙතනින් ඊට පස්සේ එතනින් දා තියෙන ඔක්කොම මසල්ස් ටික බෙල්ල මසල්ස් ඊළඟට ඇඟේ තියෙන මසල්ස් කකුල් වල මසල්ස් ඒවා දිගේ අන්තිමට මේ පාදස්ත්‍රයට යනවා කකුල් දෙකට යනවා මේ බලය සම්ප්‍රේෂණය වෙනවා සම්ප්‍රේෂණය වෙනවා මේ බලය මට වස්තු ගන්න මම මේ පොළවෙන් බලයක් ඇති කර ගන්නවා කියන්නේ පොළවට මම මම බලයක් ඇති කරනවා ඉතින් හරි අපි කියන මාස්කර අගරු ඒ බලය ගැන ඉතින් දැන් එතකොට මේ මෙතන ඉඳලා මේ ඉසකෙස් වල ඉඳලා අර කකුලේ යටිපතුල දක්වා තියෙන මේ මසල්ස් ඔක්කොම උඩට ටෙන්ෂන් වෙනවා මම උදලා දන්නවනේ වේට් ලිෆ්ටින් කරනවා නම් පවර් ලිෆ්ටින් කරනවා නම් දන්නවනේ අර මේ මෙතන අපි මේ වාරක තියාගෙන දෙපැත්තට ඩිස්ක්ස් දාගෙන මේ මොකක්ද කරන්නේ කපුල් කපුල් වල මසල්ස් දාගෙන මේ වැඩේ කරන්නේ හෙල්ප් කරලා මහන්සි කරලා අපි කපන්නන්න මොකක්ද වෙනවා කියන මහන්සි කරන එක හැදෙනවා දැන් බලන්න ඔය සමහර වෙලාවට කුඹුරු වැඩ කරන මිනිස්සු කුඹුරු වැඩ කරන අපේ ගුණ මහතුරු ඊළඟට සමහර වෙලාවට මේ වැඩි මම තමයි මහන්සි කරලා වැඩ කරන දැන් ඔය පිටකොඩු වෙනම මේ අපි කියන්නේ ඔය කුට්ට කර ගන්න කට්ටිය කියලා මේ කුණඩි කියනවා කියන එක මොකද නැහැ ඒ මොසු ගස්සානේද ඉතින් ඒ මිනිස්සු දිහා බැලුවම මේ අපේ වගේ බඩවල එහෙම කියන මිනිස්සු ඉතින් මම හරි ඉතින් මේ ඔන්න දැන් මෙතනදී මේ බලය විදිහට ඇති වෙනවා ඊළඟට දැන් මේ තලයට සිද්ධ වෙනවා මේ බලය අත්දින්න ඇයි නිව්ටන් ගියේ පුළුවන් නියමය මෙයා ඇති කරාම මෙයාම බලයක් ඔය පැත්තට ඒක B මගින් A මතට ඇති වෙන මොන බලයක් විශාපයේ සමානයි අභිදිශාවේ දෙකයි ඒක රේඛීයයි වස්තු දෙකක් මත ඇති වෙන්නේ සමජාතියයි හරිද ඒ නිසා ඔන්නම ලබුනන යනවා මේ B මගින් A මත මෙන්න මෙයා වෙනුවෙන් ඇති වෙන අනිත් එක लक्षण පල්ලෙහාට කියනවා මේ ආර් කියන බලය ක්‍රියා කරන්නේ උඩට එතකොට මේ මේ V කියන બ્લોක් එක V කියන બ્લોක් එක සද්ද නැතුව මෙහෙම නිශ්චලතාවයේ ඉන්නවා නම් නිශ්චලයි නිශ්චලයි කියලා හිතන්න නිශ්චල නම් තමයි උදාල කුඩුවර වාඩි වෙලා හිටියට කුඩුවර වාඩි වෙලා අතපය හිමේ කරාට කොහෙවත් වෙන කොහෙවත් යන්නේ නැහැ නේ මුළු 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 බොඩි එක විදියට මෙහෙම යන්නේ නැහැ නේ වාඩි වෙලා හිට වාඩි වෙලා ඉයර්ෆෝන් එකේ දාගෙන හරි නැත්නම් මේ ස්පීකර් සෙට් කරගෙන හරි අහගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා ඔළුව එහෙම හෙල්ලෙනවා අතපය ඔහොම වෙනවා ඔහොම වෙනවා හැබැයි බොඩි එක ඒක දිච්ච තරමයි කියන්නේ වෙන කරක් යන්නේ ඒ නිසා සමස්ත වස්තුවක් විදියට මම බලාගෙන මෝෂන් එකක් නැහැ හලිතයක් නැහැ මේව මොනවද අනුචරිත අපි මේ සබ් මොෂන්ස් කියලා අනුචරිත ඒ කියන්නේ මේ මේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන චලිත මේවා මේ මේවා ඊට පස්සේ මේ මේවා උඩපල්ලේ මේ උඩපල්ලේ අනේක ඊළඟට මේ මේ ෆිගර් අයිලිස් ගහන එක මේවා ඇඟිල්ල ගහන එක වඩා 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 ඒවා ඒවා අපිට මොකද හැබැයි ඒවා මේ ඒක වස්තුවේ ඇතුළ සිද්ධ වෙන මොමන්ට්ස් නමුත් වස්තුව වස්තුවක් විදිහට තනි වස්තුවක් විදිහට මගේ මොමන්ට් එකක් නැහැ निश्चलता ඒ උරුතලයේ ප්‍රස්තල්තේ අපි කතා කළේ වස්තු විසිකරනම ඒ වස්තුවේ ප්‍රවේගය මොහොතකට බිඳුවා උඩම ලක්ෂණය
එහෙම මොහොතක ප්‍රවේගී බිඳුව වුණා කියලා ත්‍රණේ බිඳුවයි කියලා කියන්නේ දැන් හොඳට මතක තියාගන්න ඒක. හරි? දැන් මෙතන මම මේ මොකද කියන්නේ? මම කියන්නේ මම පොත මේ වස්තුව නිශ්චලතාවයේ ඉන්නවා. නිශ්චලතාවයේ ඉන්නවා. කාලය ගත වෙනවා මියා නිශ්චලයි. මියා නිශ්චලව ඉන්නවා. හරි අතන උඩදාම වස්තුව මොකද වෙන්නේ? කාලය ගත වෙනකොට එක මොහොතක ජීවිතරන් නිශ්චලන කාලය ගත වෙනකොට ඊළඟ ආනක් වෙන්න පටන් ගන්නවා. නිශ්චලතාවයේ ඉන්නේ. හරිද? ඒ සාරි ප්‍රවේග බිඳුවක් වෙන්නේ නැහැ. क्रियाकरण बल की संप्रयुक्त संप्रयुक्त बल बिंदु संप्रयुक्त बल දෙන්නගේ විශාලත්ව මොනමවන වෙලාද සමාන වෙලා. ඒක තමයි තේරුම් ගන්න. මේ mg කියන අපි සාමාන්‍යයෙන් ගන්න බලයක් නේ. වස්තුවක් වර්ග කියන එක අපි සාමාන්‍යයෙන් ගන්න බලයක් නේ. ඒකට ඒ නිසා මේ ඇති කරපු අභිලම්භ ප්‍රතික්‍රියාව මේ කියන්නේ mg ම වෙන්න ඕන කියන ලකුණක්. ඒකට හේතු සාධක ඇරෙයි මේ ලකුණ කරේ. නිකන් නෙමෙයි. මොකද මේ වස්තුව නිශ්චලතාවයේ ඉන්නවා. නිශ්චලතාවයේ ඉන්නවා ප්‍රණී බිඳුවක් වෙනවා. ප්‍රණී බිඳුවක් වෙනවා. වයිබෝඩ් එකේ ඵලය මත කියන බල විතරයි. يعني දැන් මම මෙහෙම පෑන් දෙක ගත්තාම මේ පෑන් දෙක පිටින් මෙහෙම මේ වයිබෝඩ් එකේ ඵලය. දිශා මොනක් වෙන්න පුළුවන්. හැබැයි වයිබෝඩ් එකේ ඵලය තමයි ක්‍රියාරේඛාව තියෙන්නේ. එහෙනම් මේ මේ තව බලයක් තියෙනවා. ඒ බලයේ ක්‍රියාරේඛාව කියන්නේ වයිබෝඩ් එකේ ඵලයේ දිශා මොනක් වෙන්න පුළුවන්. මෙයක් එහෙම ඕනක් වෙන්න පුළුවන් දිශා හැබැයි මේ වයිබෝඩ් එකේ ඵලය තමයි ඉන්නේ. එකෙන් මෙහෙම එළියට ආවා. අන්න එයා මේ ඵලයේ නෙමෙයි. ආ ඒ වගේ බලගෙන අපි මෙතන කතා කරන්නේ නැහැ. එතන අපි අර ඒ කෝපලන කියන කේතේම
එකම ප්ලේන් එකක් එකම තලයක් මත තියෙනවා කියන එකයි. ඒත් අපිට අපේ සිලබස් එකේ කතා කරන්න තියෙන්නේ මේ වගේ එකම තලයක් මත තියෙන දෛශික අපිම බලගෙන බලගෙන විතරයි. මෙහෙම එළිය දෙන එක ගැන කතා කරන්නේ නැහැ. සමහර බල මේ තලයේ තියෙනවා අනිත් බල මේ තලයක තියෙනවා එහෙම කතා කරන්නේ නැහැ. ඒක ඒවට කියනවා නොන් කෝපරේට් ෆෝසස් කියලා. ඒක තල නොවන බල ගැන සිලබස් එකේ කතා කරන්න ඉපෝ කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. and මම හිතනවා සහ ඉදා මෙදා තුර අවුරුදු අවුරුදු 30ක් මෙදා 20නේ එතකොට අපි 2000 බැලුවාම මොකද 20යි ඊළඟට 90 බැලුවාම 30යි 80 බැලුවාම 40යි අවුරුදු 40 විතරවල 30කට එහා අපි 30ක 30 කොයි කාලයකටද බැලුවාම කිසිම පාස්පේහි වේක කිසිම පාස්පේහි වේක මේ විතල ඒ කියන්නේ මේ ඒක ඒකතර නොවන බලපද්ධති කියන ප්‍රශ්න අහලා නැහැ उत्तर මේ ආර්ගිය අදය MG උනේ මේ මොකක් හරි මේ වෙන සම්බන්ධයක් හින්දද නෑ මොකක් හින්දද නෙමෙයි මේ වස්තුව නිශ්චයතාවයේ තියාගන්න ඕන හින්දා මේ වස්තුව නිශ්චයතාවයේ තියාගන්න පල්ලෙහාට ප්‍රයෝග කරන බලවල සමාන බලයක් උඩට ඇති වෙන්න ඕන ඒ නිසා තමයි මේ ආර්ගිය අදය MG උනේ දැන් අපිට තව දෙයක් තියෙනවා न्यूटन की धुनानी में क्या हुआ क्या प्रतिक्रिया देखने की क्या क्या वन की क्या प्रतिक्रिया हुई नहीं क्या वन क्या प्रतिक्रिया हुई तो क्या प्रतिक्रिया देखना विशाल प्रेम समान है क्या ये हिंदा न्याने एमजी के ना हमें लिया ना न्याने तेंगे एमजी के लिया ना पुरवा ऐसे ही न्याने एमजी के लिया हुआ ये देखना හරිද දැන් මම කියන්නම් මම ඒක සම්මතව හැදලි වෙන්න ඕනේ හින්දා මම කියනවා මෙතන මේ අසමාන ඉන්ජිකලිපේ කොහොමද කොහොමද තමම ගාලා තුන්වන නියමයේ අනුව පන් මේ අසමාන ඉන්ජිකලිය යන මට වෙන කිසිම අවකාශයක් නැහැ පුළුවන් නම් කියනවා මම ඒකදලා කවුරු හරි හොඳ රෙඩ් එකද කොට කියන්නේ संबंधक මේ තලයේ මත ඇති වෙච්ච ආර් වල අදය MG වෙන්න ඕන කියලා කියන්න පුළුවන් පෙන්වන්න පුළුවන් ඔප්පු කරන්න පුළුවන් දරුවෙක් ඉන්නවා නම් එයා පැහැදිලිවම කමන මගේ අපේ ලෙවල් එකක් ඉක්මවා කියපු දරුවෙක් ඇලිම කියනවා හොඳයි ඒ නිසා මේ ආර් ගියාගේ MG කියලා ගන්න තාක්කල් ගන්න කම් මේ ආර් MG කියලා කියන්න මොන විදිහම අපිට බැහැ ඒක වෙනම මේ සැනින් මෙහෙම කරලා තියෙනවා ඒක වෙනම කතාවක් නමුත් එහෙම කියන්න බැහැ ඒක ඔප්පු කරන්න බැහැ මොකද මේ ආර් සහ මේ MG අතර මෙලෝ සම්බන්ධයක් නැත නිකම් මේ අපිට පේනවා විතරයි මේ දෙන නිකන් රේඛා දෙකක් තියෙනවා එකට ළඟ එකළඟ තියෙනවා වගේ ඒ ඇරෙන්න ඇත්ත වශයෙන්ම බලුවොත් මේ MG ඉන්නේ මේ තලය සම්බන්ධයෙන් කොහෙවත් නෙමෙයි මේ වස්තුව ඇතුලේ මේ MG ඉන්නේ මේ වස්තුව ඇතුලේ ඒකට මේ ආර් ඉන්නේ මේ තලයේ ඉන්සා යා තැන් දිහික මේ ආරේනේ තලයි මේ MG නේ වස්තුව ඇතුලේ. ඔක ඉන්සා ඒ දෙන්න දෙන්නේ දැන් දිහික ඉන්න. ඒ දෙන්න අඳුරන්නේ නැහැ. හරිද? හැබැයි මේ දෙන්න අඳුරනවා. මේ ආරේ උද්දට අඳුරනවා. එමුකෝ මෙයා හින්දා ඒක දීකිය ආදිවාසී දෙන්න එකට මේ ලෝකේම එකට යන මේ එකම කාසිය දෙපැත්ත වගේ two sides of the same coin එකම කාසියක දෙපැත්ත වගේ මෙයා ඉන්නේ මොකද
එසේ mg වෙන්නේ ඔය r m r සමාන mg වෙන්නේ වස්තුව තලය මත නිශ්චල වෙන්න කන්න විතරයි නේ ඒක උඩේ නෑ අර උඩේ එක්කන උඩේ එක්කන mg උනේ මේ වස්තුව නිශ්චල වෙනවා ඔව් තලය මත නිශ්චල තියනකන් විතරයි නිශ්චලයි නිශ්චල වුණාම මොකද වෙන්නේ ත්වරණයේ බිඳුවක් වෙනවා මමද ත්වරණයේ බිඳුව නම් මොකද වෙන්නේ ඔව් සම්ප්‍රේරිත බලයේ බිඳුවක් වෙනවා සම්ප්‍රේරිත බලයේ බිඳුව වෙන නම් මොකද වෙන්නේ උඩට තියෙන බලයි යටට තියෙන බලයි මොන තුලණේ වෙනවද සම්තුලණේ වෙනවා සමතුල හැදිනේ මොකද හරි එතකොට මේ නාට එකයි ng කියලා දැම්මා එහෙම දැම්මට පස්සේ තමයි මට අවස්ථාව ලැබෙන්නේ ආනී නින්නගේ ගුණණීමේ අනුව මේක ක්‍රියාව මේක ප්‍රතික්‍රියාව ඒක මේක ක්‍රියාව මේක ප්‍රතික්‍රියාව ඒක ඔබ හිතා ගන්න මම නිකන් කියන්න මා මේක ක්‍රියාව නම් මේක ප්‍රතික්‍රියාව එතකොට ඒ දින විශාලත්වයේ සමාන වෙනවා මොකක් අනුවද නින්නගේ ගුණණීමේ අනුව ඒ නිසා මෙයා ng නෙමෙයි මෙයා c යනවා මෙයා c යයි මෙයා 1000 නම් මෙයා 1000යි මෙයා ng නම් මෙයා ng මෙයා m-g නම් මෙයා m-g මෙයා අරත නම් මෙයා අරත මෙයා මේක නම් මෙයා මේක ආදි වශයෙන් ආදි වශයෙන් etc etc හරිද හරි දැන් මම අහනවා ඒ නිසා මේ චැලෙන්ජ් එක මම දුන්නා මොකද මේ චැලෙන්ජ් එක මේ චැලෙන්ජ් එක මේක මෙන්න මේ બ્લોක් එක මත ලකුණු කරපු ආරව සම්බන්ධ කරගන්න නැතුව මේ ආර්ගේ අගය මේ ආර්ගේ වැලියු එක mg කියලා කවුරු හරි දරුවෙක්ට පෙන්වන්න පුළුවන් නම් කවුරු හරි දරුවෙක්ට පෙන්වන්න පුළුවන් නම් හැන්ඩිලෝ මට එක දෙයක් කියන්න පුළුවන් මේ පෞද්ගලිකව මගේ බුද්ධිමට්ටම මේ චූටි දෙයක් මේ 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 අපි කියමු මේ ග්‍රාසික් ඩේකින් 1 මීටර් තව ග්‍රාසික් කියන එකනේ මේ මේ संबंध හැලීදයි බයි ඒ සමානවා වලදියා මේ වස්තුවේ නිශ්චලතාවය ගැන හිතලා තමයි තත්ත්වය ගැන හිතලා තමයි අපි මේ r ට mg ගාගේ යොදා ගන්නෙ ඊළඟට මේ r සහ මේ r තුන්වන නියමයන් වෙන ක්‍රියාපටික්‍රියා නිසා ඔව් ඒ ක්‍රියාපටික්‍රියා නිසා මේ සම්පූර්ණ කරන ගති ලක්ෂණ පහේ එකක් විදියට තමයි විශාල ත්‍රිමිතියෙන් සමාන කරන්නේ සමාන කරලා निशा වස්තුව ත්‍රාසන්තාවේ තියෙන හින්දා නිශ්චලව තියෙන හින්දා අන්න එහෙම තේරුම් ගන්නවා. හරිද? මෙතන ඉන්නේ ආත්මණයෙන් ජී කියලා ඉන්නේ වස්තුව. අපි අමුතුයි කියලා තමයි හරි බලගන්න. වස්තුව නිශ්චල. එස ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා කිව්වා. හරි. තමයි. දැන් බලන්න ජේසන් මේකේ අපි මෙහෙම කිව්වා නම් ඉවරයි. පොඳුරිය අපිට කියන්න තිබ්බා මේ වස්තුවේ ත්වරණය ශූන්‍ය වෙන නිසා කියලා. මම ඉතින් හරියටම කියන්නේ නැතුව මේක මේ අපි දැනට මේ අපිට ඇති හොඳම right. දැන් අපිට අපිට ඉස්සරහට යනකොට අපිට නිකම්ම තේරෙනවා වස්තුව නිශ්චලයි කියලා කියන්නේ වස්තුවේ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා කියන්නේ බලපාවිච්චි කරලා හඳුනගන්න බැරි අවස්ථා දෙකක්. කියන්නේ දැන් ඒ කියන්නේ සර් ජේසන් නිශ්චලයි. ඊළඟට ජේසන් යනවා මේ මේ ඒකාකාර ප්‍රවේගයෙන් ඔය අවස්ථාව දෙක අපිට වෙනකන් අඳුර ගන්න බැහැ කියනකද දැන් මම තව අඳුර ගන්න පුළුවන්කම තියෙනවා බල පාවිච්චි කරලා අඳුර ගන්න බැහැ ඊමකෝස අඳුර ගන්න බැරි නිශ්චලතාවයේ ඉන්නකොට මම කතා ජේසන් මත සම්ප්‍රේරිත බලයේ බිඳුවයි ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට මම කතා ජේසන් මත සම්ප්‍රේරිත බලයේ බිඳුවයි ඉතින් මම කොහොමද අඳුර ගන්න බල පාවිච්චි කරන අඳුර ගන්න ඕන බල පාවිච්චි කරන අඳුර ගන්න බැහැ එයි අවස්ථාව දෙකේම සම්ප්‍රේරිත බලයේ බිඳුවක් නිසා එතකොට සර් මේ ජේසන් චලිත වෙනවද නැද්ද කියලා ඒකාකාර ප්‍රවේගයෙන් යනවද නැද්ද කියන එකයි චලිත චලිතයක් නැද්ද කියන එකයි අඳුරගන්න බැරිද පුළුවන් කොහොමද ජේසන් ජේසන්ගේ ඉස්සරහට වෙලා ඉන්න ජේසන්ගේ ඉස්සරහට වෙලා
වාඩි වෙලා කොම්බ දිහාගෙන ඉන්න ඔහු ඉස්සරහට. ටික වෙලාවක් යනකොට ඇවිල්ලා හුටාස් ගාලා වැදුනොත් මොනේ? ගැස්සලා අන්න ජේසන් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා තේරෙනවා. හයක් විතර ගියා මොකුත් ප්‍රතිඵලයක් නැහැ. දවසක් ගියා මොකුත් ප්‍රතිඵලයක් නැහැ. දවස් දෙකක් ගියා කිසිම ප්‍රතිඵලයක් නැහැ. දවස් තුනක් විතර ගියා මොකුත් ප්‍රතිඵලයක් නැහැ. බලන් හිටපු තැන ජේසන් ඉන්නවා. මම වාඩි වෙච්ච තැන මම ඉන්නවා. එහෙනම් ඉතින් පුතා ජේසන් ඉන්නේ නිශ්චල තමයි. මන්දා මම කිව්වේ උදාහරණයක් විදියට චලිත ස්වභාවය ඒකාකාර ප්‍රවේගයේද නිශ්චලතාවයේද කියලා අඳුරගන්න පුළුවන් වෙන්නේ චාලක ශක්තිය කියන එක පාවිච්චි කරලා විතරයි. හරි ශක්තිය පාවිච්චි කරලා විතරයි අඳුරගන්න පුළුවන්. බල පාවිච්චි කරලා අඳුරගන්න බැහැ. අපි ආගෙන අවබෝධයෙන් මුලින් කතා කරනවා. මම හිතා කිස්සකට එතනම් ඉන්නේ අපට ඉස්සෙල් ඉන්නවා. හරි දැන් මම හිතුවා මේ වස්තු විශ්ලේෂණය කරනවා මේ සමානින් ජීවිත දිගේ लोक प्रश्न उदाहरण शिरोवाड़ी डाउनलोड उत्तर प्रश्न उत्तर विश्वविद्यालय ඉතින් මේ පොඩි ප්‍රශ්නයක් අහුවම මේ මෙහෙම මෙහෙම කියලා ඉතින් ලුකින්න ලොකු ආගිමන්ස්. අනේ කරනවා බර බරින් තමයි සල්ලි එක දැනෙන්නේ. ඒක ඔය ඔය චූටි උදාහරණය දුන්නාට පස්සේ තමයි මේ බුදුම විදියට කට්ටිය ඔළුව වල නිකන් මේ ඕම් අනේ වෙන දැන කියලා කිව්වා. සර් මරදෝ ඒ කියන්නේ මේ අහන්න දැන් මේ කැල් එක තියෙනවා මේ කැල් එක මගේ අතමද තිබ්බා කියලා මේ කැල් එකේ බර මගේ අතමද ක්‍රියා කරනවද? මෙයාගේ බර කොහෙවත් යන්නේ නැහැ. එයා එයා මතමයි. එතකොට එයා මොකද වෙන්නේ? එයාගේ බර දින්න පල්ලෙහාට යන්න හැදුවා. හැබැයි මම අතින් මොකද කරේ? සප්පයක් දීලා ඒක නැවැත්තුවා. අන්න සප්පයක් දීලා නැවැත්තුවා කියන්නේ නෙමෙයි ආර්ථික ක්‍රියාවක් කිව්වා. එතකොට මගේ අත මගින් මේ අල්ල මගින් කැල්ලක මත බලයක් ඇති කරා සිරස්ව ඉහළට. ඒ කියන්නේ අතන මගේ අල්ලට අභිලම්බකව. දැන් මම අතන මොකද වෙන්නේ? ඒ ක්‍රියා කරපු බලයේ අභිලම්බක ක්‍රියාවක් ඉඳා මේ කැල්ලකේ බර සමතුලනය වුණා. ඒ හින්දා කැල්ලක මත සම්ප්‍රයුක්ත බලයක් නැතුව ගියා.
කැල්ලකී තොරණය බිඳුවක් වුණා. වුණා නේනේ කරත් නැහැ. අන්නේනේ ටී-ෂර්ට් එක නැහැ. ආන්නේ වගේ මේ සම්ප්‍රේත බලයෙන් නැතිවෙච්චකින්ද මෙයාට තොරණය නැතුව ගියා. ඒතර මෙයා හිටියේ නිශ්චලවකින්ද. ඔතන ජේසන් හරි කරලා. මෙයා හිටියේ නිශ්චලවකින්ද. එයා නිශ්චලවම හිටියා. ඒක සම්ප්‍රේත බලයක් නැහැ. හැබැයි මයිකුදා ජේසන් ඉස්සරහ මතු කරපු පොඩි කතාව වගේ මෙයා යම් විදියකින් මේ සම්ප්‍රේත බලයේ බිඳුව වෙන වෙලාවේ प्रश्नोटे උන්නණිය මෙයාම කැල් එක මගිනු මගේ අතමත තියෙන ප්‍රතික්‍රියාවක් අන්න ඒ ප්‍රතික්‍රියාවයි මගේ අතට දැනෙන්නේ මතක තියාගන්න මයිකුදා එතකොට මයිකුදා කුඩුවක වාඩි වුණා කියලා මයිකුදාලගේ බර කුඩුව බර බර බරද කුඩුව මේ බරද කුඩුවට දැනෙන්නේ මයිකුදාලගේ බරද කුඩුවට දැනෙන්නේ බර කොහමද පුඩුවට දැනෙන්නේ බර කොහොමද දැනෙන්නේ බර ක්‍රියාත්මක වෙන්නේ පුඩුවම බරක් දැනෙන්නේ පුඩුවට උදාහරණයක් ඇඟමගින් පොඩියකමගින් පුඩුව මත ඇති කරපු කලය මත ඇති කරපු ප්‍රතික්‍රියාව තමයි පුඩුවට හරිය මේ මේස කලයට හරිය බයිසිකලේ සීට් එක නම් බයිසිකලේ සීට් එකට හරිය කාගෙන් පිටක් පුඩනවා වගේ ලයින් එක හරිය පිටට හරිය දැනෙන්නේ මෙන්න මේ විදිහට කරපු ප්‍රතික්‍රියාව ඉතින් දැන් සංඛ්‍යාත්මකව මේ දින විශාල සමාන කියලා නෙමෙයි එක දි එක පාර නෙමෙයි ඩිරෙක්ට් නෙමෙයි ඒක එක පාර නෙමෙයි ඔව් මේ වක්‍රාකාරයෙන් ගිහිල්ලා මේ දින විශාලත්වයෙන් සමාන වෙනවා මේ ආ ඒ කියන්නේ બ્લોක් එක මේ ඵලය මත ඇති කරපු ප්‍රතික්‍රියාව બ્લોක් එකේ බරට ඉලීකුටියේ බරට විශාලත්වයෙන් සමාන වුණා එක දිවනවා මේක නිශ්චලව තියාගන්න මේ ආරෙන් ජී වෙන්න වුණා. ඒකෝර ඒ ආරෙන් මේ ආරෝයි තුනණීමේ අනු ක්‍රියාපටික්‍රියා නිසා විශාලත්වයෙන් සමාන වෙන්න ඕන නිසා මෙයා එන්ජිනා. එන්ජිනේ මොකක් නත් මෙයා ඒ විශාලත්වයෙන්ම තියෙන්න ඕන. කියන කතාව විදිහට ඔය විදිහ දුර ගිහිල්ලා තමයි ලොකු කතාවක් කියන මේ කතාව කියලා ඉවරනකොට තමයි මේ 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 ආරෙන් එන්ජිනේ සමාන වෙන්නේ. එහෙමකෝ නිකම්ම නෙමෙයි. ඉතින් දැන් පටලවා ගන්න එපා. ආනි මේ කියන්නේ බර බ්ලොක් එකේ බර ක්‍රියා කරනවා දැන් මේක තමයි දැන් ඔය කියන්නේ බ්ලොක් එකේ ඉලීකුට්ටියේ බර ක්‍රියා කරනවා කවුරු මතද ආලය මත කියලා ඉදාන එකද ඉපිලෙනවා ඉපිලෙනවා කියන්නේ ඉපිලෙනවා ඉපිලෙනවා කියන්නේ ඉපිලෙනවා කියන්නේ ෆ්ලෝට් වෙනවා කියන එක ඒක මේ පාව වෙනවා වගේ පාව වුණාට වැඩ නැහැ කොයි වෙලාවෙ කඩාවැටෙන්න නැහැ ඊ වැරදි මතකද අනිසා මේ මේක විශාලත්වයෙන් සමාන වුණා කියලා මතක තියාගන්න මේ 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 බ්ලොක් එකේ බර මේ තලයේ මත ක්‍රියාත්මක වෙන්නේ නැත. ඉතින් අපි બ્લોක් එකේ බල කියන්නේ එසම් બ્લોක් එකේ બ્લોක් එක මතමයි කියන්නේ. ලී කුට්ටිය බල තියෙන ලී කුට්ටිය මතමයි. ඒකට ලී කුට්ටිය බරයි 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 කියලා කවුරු හරි මම කියන්නේ මම කියන අමෝ මේක බර කියලා. ඒ ලී කුට්ටිය බර හින්දානේ මම එහෙම කියන්නේ. මොකද මෙන්න මේ ක්‍රියාව මං ක්‍රියාව නිසා ඇතිවෙච්ච ප්‍රතික්‍රියාව මගේ අත මට ක්‍රියාත්මක වෙනවා අන්න ඒ ප්‍රතික්‍රියාව විශාලත් යනවා තමයි මම ප්‍රතිචාර දක්වන්නේ නැළු වර්ෂයේ බලන්න සර් යනවා සර් එතකොට දැන් මේ වස්තු දෙකක් එකිනෙකට ස්පර්ශ වෙද්දී මේ මොහොති මොහොත මොහොති මොහොත මෙතන ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවද සර් ඒ කියන්නේ අර කැල්කියුලේටර් එක අපේ අතින් උස්සගෙන ඉද්දී අර එතන අර අපේ අතට ඒ අර ඒ එන බලයට ප්‍රතික්‍රියා බලයක් ඇති වෙලා මේ ත්වරණය මේ බිඳුව වෙලා වස්තුව නිශ්චල වෙනවා ආයි ආයි එහෙම බල ඇති වෙන්නේ නැද්ද ආයි ඇති වෙලා නිශ්චල වෙලා ආයි ඇති වෙලා නිශ්චල වෙලා එහෙම ඇති වෙන්නේ නැද්ද සර් නෑ මම හිතන්නේ ඒ කියන්නේ ස්පර්ශයේ තියෙන තාක්කල් ඒක තියෙනවා ඒ කියන්නේ ස්පර්ශයේ තියෙන තාක්කල් ඇති වෙච්ච එක හැමවම තියෙනවා ඒක වෙනස් වෙන්නේ නැහැ දැන් මම හිතනවා ෂෙරෝන් මේ මේ બ્લોක් එක ඉස්සුවා කියලා හිතන්න ඇති උස්සක කොහොමද වෙන්නේ මේ දෙන ස්පර්ශය නැතුව යනවා ස්පර්ශය නැතුව ගියපුවම පටස් කරලා මේ මේ ප්‍රක්‍රියාව ටික වෙනවා නැතුව යනවා අතුරුදහන් වෙනවා
ඊළඟට ආයි වයිපු තමයි මේක මේ 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 තලයේ මත hali වෙන කොයි හරි මොකක් හරි එකක් උඩ හරි තිබ්බොත් ස්පර්ශ වෙන විදියට අන්න ආයිමත් ක්‍රියාපදික ක්‍රියාවලිය තියෙනවා හරිද ඒ නිසා මෙන්න මේ මතක තියාගන්න ඕන මේ දෙන්නගේ ස්පර්ශය තියෙන තාක්කල් ඒ ස්පර්ශය පටන් ගත්ත මොහොතේ බල ඇති වුණා නේද ඒ බල ඒ ස්පර්ශය පවතින තාක්කල් එහෙම පවතිනවා සේ දෝරේ කදී නැති වෙනවා නේද ඒ වෙලාවට නැති වෙලා යනවා මොකද නැති හරියට මේ වගේ දැන් මම පුතා ෂෙරෝන හිතන්න මේ වතුර බෝතලේ දැන් මම පුතා ස්කූල් ගේන වතුර බෝතලේ කියලා හිතන්නකෝ සර් මම ස්කූල් ගේන යන්නේ වතුර බෝතලයක් එහෙනම් ටැප් එකෙන් තමයි බොන්නේ මොකද ටැප් අර වොෂු මෙලාගේ ටැප් එකෙන් තමයි වතුර බොන්නේ ඒ දවසම මට කියපු කතාවනේ එහෙමනේ මම කියන්නේ වතුර බෝතලයක් හදිස්සි ගෙනිච්ච එක හිතන්නකෝ එතකොට දැන් වතුර බෝතලේ වතුර පිරලා තියෙනවා නම් දැන් මම පුතා ගිනි ගිනි මේක ඇල කරාම එක දිගට එක දිගට එක දිගට වතුර වැක්කරන ගන්නවානේ අන්න ඒ වගේ වතුර එක දිගට වතුර වැක්කරන ගන්නවා එතකොට ඇඟිල්ලක් තියාගෙන ඉන්නොත් මෙහෙම ඇඟිල්ල දිගට 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 තෙමීගෙන තෙමීගෙන තෙමී 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 තියෙනවා අන්න ඒ වගේ එකක් මේක එතකොට අර බෝතලේ වතුර ඉවර වෙනවා කියලා කියන්නේ අර වතුර ධාරාව ජල ධාරාව අවසන් වෙනවා එතකොට අර අත තෙමින එකත් නතර වෙනවා ආයි වතුර දාලා පටන් ගත්තොත් ආයි තෙමෙන්න පටන් ගන්නවා වතුර තියෙන තාක්කල් තෙමෙන්න පටන් ගන්නවා ඒ වගේ වතුර ඒක ඇතුළේ තියෙනවා කියලා කියන්නේ ස්පර්ශය තියෙනවා කියන එකයි තෙමෙනවා කියලා කියන්නේ මේ ප්‍රතික්‍රියාව දෙක ඇතුළේ නැති වෙලා යනවා කියන එකයි ඒ වගේ වතුර තියෙන තාක්කල් ක්‍රියාපදිකයල් වලේ තියෙනවා වෙනසක් වෙන්නේ නැහැ හරිද එතකොට ස්පර්ශය නැති වෙන කොයි වෙලාවෙද ඒ ස්පර්ශය නැති වෙච්ච සැනින් ස්පර්ශය නැති වෙන මොහොතේ ඒ මොහොතේම ආයි කාලපමණක් නැහැ ඒ මොහොතේම මේ ක්‍රියාපදිකයල් දෙක අරස් කළා පුළුවන් ආයි කිව්ව මන්ටක් ගාලා එනවා ආයි ස්පර්ශය මේ නැති කරපු මන්ටක් ගාලා ඒ මොහොතේම පුළුවන් යනවා කාලපමණක් නැද එච්චර හරි අනික මොකද මේ මේ ඩයග්‍රෑම් එක හැදලිද කියන්නේ මේ ඩයග්‍රෑම් එක මේ 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 බලසරණ සම්බන්ධයෙන් මොන ප්‍රශ්න තියෙනවද මම පැහැදිලි කරලා දෙන්න සර් ඔව් අනු සර් හැමදෙස්සෙම අභිලම්භ මේ ප්‍රතික්‍රියා වස්තුවේ බලට සමාන නැහැ කියන්නේ මල්බදා පස්සෙදු එහෙම කියන්න බෑ හේතුව මේකයි මල්බදා හිතන්නකෝ මේ මේ මෙන්න මේ මේ මෙන්න මේ මල්බදා මෙන්න මේ මල්බදා පස්සෙ මේ මේ පොඩුඩ ගන්නවා කතාව මේක හිතන්නකෝ මෙන්න මේ මේ තලය මේ කැටගරි එකේ දාලා තියෙන තලය මේ අර ලිෆ්ට් එකේ අඩිය කියලා ලිෆ්ට් එකේ අඩිය ඊළඟ මේ બ્લોක් එක තමයි අපි මම කියලා දැන් ලිෆ්ට් එක උඩට යනවා නම් බටන් එක බලන්න අපි දාමු 3rd floor හරි 20th floor හරි මොකක් හරි කියලා දැම්මම දැන් මේක ඌම උඩට යනවා ඒකම හන්දානේ ලිෆ්ට් එක උඩට යනවා මම උඩට යනවා ලිෆ්ට් එක උඩට යනවා මම උඩට යනවා දැන් ලිෆ්ට් එක උඩට යනක තමයි මතක කරන්නේ මම උඩට යනවා කියලා කියන්නේ මොන බලයේ ලොකුයිද R ලොකුයිද MG ලොකුයිද R ලොකු R ලොකුයි R ලොකුයි ඉතින් මම පුතා මොකද කියන්නේ ඉතින් පුතා වසල කියන්නේ ඉතින් දැන් MG වලට වඩා වැඩි යනවා නෑ 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 සම්පූර්ණ සමාන ලෙසින් සමාන වෙන්නේ නෑ දැන් මම පුතා අභිලම්භ ප්‍රතික්‍රියාවයි බරයි හැමදෙස්සෙම සමාන වෙනවා නම් බය නැතුව නගින්නකෝ ඔය මේ මේ ඔය තියෙන්නේ මේ ඔය පාරි පාරේ පාර පාර දිගේ ඔය යනකොට අයිනේ වැවිලා තියෙන ඔය තුත්තිරිගස් ඔය මානංගස් එහෙම වැවිලා තියෙන්නේ අන්න ඒවයි නගින්නකෝ ගිහිල්ලා කිසවුලන්නේ නේද හොඳට සපත්තු දෙකක් දාගෙන නගින්න මා ඔය තුත්තිරි ගහකට හරි මානංගහකට හරි ඇයි අභිලම්භ ප්‍රතික්‍රියාව නම් කිසිම බාරට සමාන නේ තුත්‍රි ගහේ වුණත් එළිලා අත්තක් වඩිලා ඉන්න පුළුවන් ඔය ඔය ගෙදර තියෙන ගහකට නැගලා බය නැතුව අත්තක් දිගේ කෙළවරටම ගිහිල්ලා අර තියෙන්නේ දලු දලු ඒ දලු දල්ල කෙල්ලන ගිහිල්ලා කෙළවරට ගිහිල්ලා අත්ත දිගේම නැහැ එමින් 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 යන්න ඉතින් දල්ල ළඟට යනකන් ගන්න ඒ දල්ල ළඟට යනකන් යනකොට හොස්පිටල් එකේ නේද ආන්න ඒකෙන් අඩු ගන්න තේරුම් ගන්නවොත් මොකද්ද අනේ මම මේ පල්ලෙහාට කඩාගෙන වැටිලා ඒ කියන්නේ මගේ බර අර අත්තමගින් ප්‍රතික්‍රියාවට වඩා වැඩි
බෑඩි යම් තාක් දුරට මේ අතට හැකියාව තිබ්බා මේ ඒ අතට හැකියාව තිබුණා මගේ බර සම්පූර්ණේ කරගන්න හැබැයි මම අත්ති කෙලවරට කෙලවරට කිට්ටු වෙන්න නේ අත්තත් නිකන් නේද ආන්නෝම වෙලා අන්තිම බැලුවට මේක බලපන් මගේ නේද මේ මගේ කරේ නගින්න යනවා කියලා අනිත් මගින් යනවා අනිත් යන්න යනවා කියලා අන්තිම බලන ටකක් ගන්නවා මම දැන් ඉන්සම් මේ පොද ප්‍රශ්න එකේ මේ ඒක මම එකතාව කිව්වේ මේ මේ පාස් පේපර්සල් තියෙන මේ පාස් පේපර් මාතෘකාවේ ප්‍රශ්න කියලා කියන්නේ පාස් පේපර් පාවත් තේන්නේ ඔහුගේ ප්‍රශ්න පත්‍ර වල තියෙන වාක්‍ය ඒ නිසා මතක තියාගන්න කවදාවත් අභිලම්භ ප්‍රතික්‍රියාව හැමදෙස්සම බලට සමාන වෙන්න ඕන කියලා කතාවක් නැහැ නමුත් මේ කියපු කතාව ඒ විදිහටම සිද්ධ වෙනවා වස්තුව නිශ්චලයි නම් තුත්තිරි ගහක නෙමෙයි තුත්තිරි ගහේ තුත්තිරි ඇට තියෙන්නේ පසෙදි තුත්තිරි ඇට යකුඩ වාඩි වෙලා ඉන්නවා කියලා හිතන්න ඕන සද්ද නැතුව නිශ්චලතාවයේ ඉන්න වණ නිශ්චලතාවයේ ඉන්න වණ අපි පැහැදිලිව තීරණය කරනවා එළියට වෙලා මොකද්ද තුත්තිරි ඇටේ මගින් පසෙඳු මත ඇති කළ අභිලම්භ ප්‍රතික්‍රියාවන් පසුගියේ බර ශාලක සමානයි එච්චරයි මොකද ඇයි නිශ්චලයි ඒස හොඳට මතක තියාගන්න මේ නිශ්චලතාවයේ ඉන්නවා කියන මොකද එතකොට අවුලක් නැහැනේ ස්පර්ශේ නැති වෙන්නේ නැහැනේ මරුදා මට කියන්න බලන්න ඇයි අවුලක් නැද්ද කියලා මේ මේ කතාව දෛශික වලදී මම කියනවා දෛශික දෙකක් මෙහෙම එකිනෙකට අභිලම්භක වුණොත් හොක් අන්සක අනුමුකින් ආනත වුණොත් එක දෛශිකයක් මගින් අනිත් දෛශිකයම කිසිම බලගන්නට ඉති වෙන්නේ නැහැ ඒ දෛශික දෙක මොන යත්තයි කිව්වද මොන යත්තයි කිව්වද පහ යත්තයි සෝයස इंडिपेंडेंट එතකොට මේ වස්තුවේ මේ වගේ x අක්ෂයේ දිගේ පරිධියක් තිබුණා කියලා මට කිසිම ප්‍රශ්නයක් නැහැ හේතුව x අක්ෂයේ දිගේ තියෙන බල හෝ ප්‍රවේග හෝ ත්වරණ හෝ විස්ථාපන හෝ ආදී වශයෙන් තියෙන මොනම දෛශිකයකට වත් y අක්ෂයේ දිගේ තියෙන දෛශික සම්බන්ධයෙන් කිසිම බලපෑමක් කළ නොහැකිය ඒසයි කිසිම ප්‍රශ්නයක් නැහැ තොරණයම කමක් නැහැ මට කියන්න ඒ කියන්නේ දැන් මේ අපිටමකෝ මේ වස්තුවේ x අක්ෂයේ දිගේ තොරණය වෙනවා කියන්නේ තොරණය වෙන x අක්ෂයේ දිගේ සම්පර්ක බලයක් තියෙනවා නනේ එහෙම තොරණය වුණත් මට ප්‍රශ්නයක් නැහැ තොරණය වුණත් කිසිම ගැටලුවක් නැහැ ඒකම අර රෝයින් ඉන්න තොරණය මිශ්‍ර වෙයිද තොරණය කිසිම ප්‍රශ්නයක් නැහැ x අක්ෂයේ දිගේම නම් යන්නේ y අක්ෂය මත බලපෑම බිඳුවයි හරිනේ රයිට් ඉතින් ඔන්න මේ එක තවත් ඉස්ස නිශ්චලව තියෙන්න ඕන මම දන්නේ නිශ්චල ඒ කියන්නේ වස්තුවක් නෑ නිශ්චලව තියෙන්න ඕන y අක්ෂය වෙනසක් කියන්නේ මේ තිරස්ස විතර මේ සිරස්ස විස්ථාපන වෙන්න බෑනේ නෑ මම දන්නා දැන් දුරි අපි මේ කතාව කියන්නේ y අක්ෂය කොහොමද x අක්ෂය කොහොමද කියලා ගත්තේ නෑ මම ඒ නිසා සමහර වෙලාවට කාට හරි දරුවෙක්ට පුළුවන් x අක්ෂය පල්ලෙහාට ඇඳලා y අක්ෂය මෙහෙම කරන්න දදුලි මං කියන දේ පැහැදිලිද? ඔව්. ආ ඒකයි මං එහෙම කිව්වේ නැත්තේ. ඒකයි මං කිව්වේ මම නිශ්චලයි කියලා. එයා නිශ්චල වෙනවා කියලා ගම් කියලා කිව්වේ ඒකයි. මොකද අපි x අක්ෂයයි y අක්ෂයයි මේ රූපණික වත් ඇඳලා නැහැ. එහෙම නැතුව අඳින්න කියලා කිව්වොත් x අක්ෂයයි y අක්ෂයයි සමහර ලාවට මම දදුලි පැවිලම් y අක්ෂය මේ පැත්තට ඇඳලා x අක්ෂය මේ පැත්තට දාන්න. ඒ අතරේ උදාසන්න කියලා ඉවරලා මේ පැත්තට මම දාශය නැවිලා ඉවරලා y අක්ෂය අඳිනවා අල්ලහට x අක්ෂය අඳිනවා මේ පැත්තට. එක කොමාරු දකේශාන් නැවි කියනවා ඒ x අක්ෂය අඳිනවා පල්ලෙහාට y අක්ෂය අඳිනවා මේ පැත්තට ඒ ඕනෙලක් අපිට බලගන්න සිද්ධ වෙනවා ඉතින් ඒ හින්දා
මම කිව්වේ මේක වස්තුව නිශ්චල නම් වෙන වෙන වැඩි. එතකොට වස්තුව නිශ්චල නිශ්චල වුණාම අපි ගත්තේ ත්වරණයේ බිඳුවක් වෙන්න ඕන කියලා. ඉතින් මම අපදා ත්වරණයේ බිඳුවක් වෙන්න පුළුවන් තව අවස්ථාවක් තියෙනවා. මොකද්ද? වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් යන අවස්ථාවකට මේ කියපු සියලු දේවල් ඒ ආකාරයෙන්ම සත්‍ය වෙනවා. මොකද කියලා? बल संबंधी निश्चलता हेतु अविलंब प्रतिक्रिया ඒ අවිලම්බ ප්‍රතික්‍රියාව නිසා ඇතිවෙච්ච ක්‍රියාව නැත්නම් ඒ ක්‍රියාව නිසා අවිලම්බ ක්‍රියාව නිසා ඇතිවෙච්ච අවිලම්බ ප්‍රතික්‍රියාව කියන තුන් දෙනා බොහොම පැහැදිලිව වෙන් කරන අඳුනගත්තා. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ හරියට ඔළුවට ගියා නේද කියන මේ ගැටලු. ඉතින් ඒකට ඒක මට ඉතින් ගැටලුවක් වුණා මේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි නේද කියලා සාකච්ඡා කරගන්න විතරයි ඕන. निश्चल අපි කියපාරයි ඉෂමත් වෙන සමාන වෙලා කැන්සල් වෙලා ඉහිල්ලා එතකොට පුදුව අපිත් මත බලයක් උඩට ඇති කරා නම් පැහැදිලිව පුදුවටත් සිද්ධ වෙනවා. මොකද්ද කළදී පළමල දේවල් අතරම කළදී ඉස්සෙනින් පළදී කියලා හරියට අපි පොෂන් එක ලියනවා. එතකොට පුදුව මගින් අපිත් මත බලයක් ඇති කරා. ඒ නිසා හඳුන අපිත් මගින් පුටුව මත බලයක් ඇති වෙනවා. අන්න ඒ බලය විතරයි පුටුවට දැනෙන්නේ වෙන මොකුත් නෙමෙයි. හැදලිද දැන් මම හිතා කවුරු හරි හවුත් එහෙම මේ කවුරු හරි නාම වෙනුවෙන් ප්‍රදර්ශන මම හිතා මේ මේ පසි කවුරු හරි නාම මෙහෙම ගන්න මේ තලයට මේ කැපිටල්ලේ තලයට වස්තුවේ බර දැනෙනව නේද? පිස්සු කියලා හරිනේ පිස්සු නම් එනකොට කියලාද? वस्तु වස්තු වර්ගයේ කාරයක් අන්තිම වර මචං ඒ වස්තුවේ බර ඵලයේ මත ගියා නන්නේ වස්තුවේ බර ගියා කරන්නේ වස්තුව මතමයි. එතකොට මේ වස්තුව මත ඵලයමකින් ඇති කරමු ප්‍රතික්‍රියාවකින්ද ඔකේ වස්තුව මගේ මේ ඵලයේ මත ප්‍රතික්‍රියාව ඇති කරනවා. ඒ ප්‍රතික්‍රියාව තමයි මේ ඵලයට දැනෙන්නේ. එතකොට වෙන මොකුත් නෙමෙයි. ඉස්සල දැනෙන්න ඒක මත ක්‍රියා කරන්න එපයි. දැනෙන්න නම් ඒක මත ක්‍රියා කරන්න එපයි. ඉතින් මේ ඵලය දැනෙන්න ඵලය මත ක්‍රියා කරන්න ඕන. අලයමද ක්‍රියා කරන්නේ කවුද? බර නෙමෙයි. මේ උඩට ඇවිච්ච ආර බලයක් නෙමෙයි. පල්ලේ හඩේ ඇවිච්ච ආර බලය විතරයි. ඉතින් මොකද්ද පල්ලේ හඩේ ඇවිච්ච ආර බලය? මේ ඇති කරපු ක්‍රියාවේ ප්‍රතික්‍රියාවයි. එච්චරයි. ඉතින් ඒවා එදෙන විශාලත්වයෙන් සමාන වෙනවා. මම හිතා මේක නිශ්චල වාරේ ඒකාකාර ප්‍රවේගින් හරි ගියොත්. අපි ඒකාකාර ප්‍රවේගින් කතාව මෙතනදී පොඩක් කන්ඩක් කරලා දාමු. මොකද අපි සාමාන්‍යයෙන් දැන් කියනවා අපි සාමාන්‍යයෙන් වස්තුවක පන්තා නිශ්චලතාවය ඉන්නවා කියලා කිව්වොත් අපි සාමාන්‍යයෙන් කියන්නේ සමතුලිතයි සමතුලිතතාවයි ඉන්නවා අන්න එහෙම දැසක් නැත්නම් සමතුලිතතාවය කියන්නේ ඉස්සර වෙනවා කියන එක නෙමෙයි අපි ඒක දැන් පස්සේ කතා කරමු දැන් ඊළඟට යන අනුගමනය එක බල සමතුලිතතාවය කියන එක හරිනේ ඒක සිදී විද්‍යාව කියන්නේ බල සම්බන්ධ විද්‍යාව ඉතින් ඒකදී අපි මේ අතරේ බල සම්බන්ධ කියන මේ සියලුම අංශවා මම හිතන්නේ යුනිවර්සිටි එකේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ සෙකන්ඩ් සෙමස්ටර් එක පළවෙනි මාසෙමයි දෙවෙනි මාසෙමයි ඉවර වෙනකම්ම තරම් අපරි ඉස්සරහ යන පුළුවන් अरविंद
යම දැන ලේසිය එක සෙමස්ටර් එකේ වලට අම්ම හරි පහසුයි මොකද ඉගෙන ගන්න දේවල් නම් තියෙනවා හරි කරොත් හරි මොකද හරි ඉතින් ඔන්න මේ බර අනිම ප්‍රතික්‍රියා ඊළඟට අපි ලම ප්‍රතික්‍රියාව නිසා ඇතිවෙච්ච ප්‍රතික්‍රියාව නේ ඒගොල්ලෝ අතර මිස්මැච් කරන අතරින් ඊළඟට කමියුනිකේස් එක නිවරන අපි හිතමු මේ වගේ තලයක් තියෙනවා මොකද මේ තලයේම පස්පෝට් තියෙනවා මේ ගොලක් පස්පෝට් පරිණ ගොලේ තියෙන කැපිටල් ඒ ඊළඟට මේ තලය අදා මොන හරි බී කියලා ඊළඟට මේ මේ ගෝලයේ සමග ස්පර්ශ කරනවා කියන තව ගෝලයක් මේ වගේ ඕන් එයා අපි සී කියලා දාමු දැන් මේ වගේ ඒ කියන ගෝලයක් බී කියන ආදාන වලේ ඊළඟට සී කියන්නේ මේ තව ගෝලයක් මේව ස්පර්ශ කරනවා තියෙනවා දැන් මොකද මේ මෙන්න මෙතන ස්පර්ශ ලක්ෂයක් තියෙනවා මෙතන හැදෙන්නේ මෙතන ස්පර්ශ ලක්ෂයක් තියෙනවා එතකොට එතන ස්පර්ශකය ගැනුවොත් ඒ ස්පර්ශකය වෙන්නේ මේ තලයමයි එහෙනම් තලයමකින් මෙති කරන අභිලම්භ ප්‍රතික්‍රියාව වෙන්න ඕන තලයට අභිලම්භක වේතිවන ක්‍රියාව මේ තලයට අභිලම්භක රේඛ ඛණ්ඩය එතකොට ඒක මේ මේ ගෝලයේ මෙතනට ගහපු ස්පර්ශකයට ඇඳපු අභිලම්භය වෙනවා ඒ නිසා ජ්‍යාමිතිය අනුව ඒ රේඛ ඛණ්ඩය අනිවාර්යයෙන්ම මේ ගෝලයේ මොකද ජ්‍යාමිතික කේන්ද්‍රය ජ්‍යාමිටික් සෙන්ටර් ජ්‍යාමිතික කේන්ද්‍රය හරහා වෙන්න ඕන හැදලිද රයිට් ඔන්න මම ඒක කරනවා මෙතන මෙහෙම බලයක් ලබු කරනවා මේ බලය කැපිටල් ආර් කියලා ගන්න ආර් කියලා නම් ඒක අභිලම්භකයි මේ තලයට හරි මම ඊළඟට එයාගේ කේන්ද්‍රය මෙන්න මේ රේඛාව මත තියෙන්න ඕන අපි ගමු C එක කියලා සෙන්ටර් 1 එතකොට මේ 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 ප්‍රයාරිනෝ මේ සෙන්ටර් එක තමයි කියන්නේ හරපරනවා හරි රයිට් ඒ සිද්ධියම මෙන්න කේන්ද්‍රම වෙනවා මෙයා මේ චූටි ගෝලයක් තමයි නමුත් මේ චූටි ගෝලයේ මෙන්න මෙතන ස්පර්ශ වෙනවා ස්පර්ශක නිරුත් ඒ ස්පර්ශකයේ වෙන්නේ මේ තලයමයි එහෙනම් මේ තලයට අදින ලම්බකය ඒ කියන්නේ ස්පර්ශකයේ අදින ලම්බකය අනිවාර්යයෙන් මේ චූටි ගෝලයේ කේන්ද්‍රය හරහා වෙන්න ඕන අපි ගන්න 10 වගේ ටාම් කියලා අනු ඉතින් සමීක මතයි වෙන මේ ප්‍රතික්‍රියාව ක්‍රියා ප්‍රතික්‍රියාව හරි අපි මොබලම් ක්‍රියා කරනවා එහෙනම් මේ වගේ මේ අපි ගමු ආර මොන හරි දෙයක් කියලා ඒක අභිලම්භකයි ආයම තලයට දැන් මම කියන්නේ හොඳට මතක තියාගන්න මේ තලය මගින් ඒ මත ආර් එක ඒ එතකොට නියුට්‍රන්ගේ පුනරණීමේ අනුව මේ මේ ගෝලය මගින් තලය මත බලය කැටි කරනවා මේ සමහර වෙලාවට අපි මරුණා මේ 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 ඵල මත තියෙන වස්තු මත බල ලකුණු කරනවා විනා මිසක් අපි මේ 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 ඵල මත බල ලකුණු කරන්න යන්නේ මේ වස්තු මත විතරයි බල ලකුණු කරගන්නේ ඒකට ඒකට හේතුවක් තියෙනවා මම මේ විලාගේ සලකා බලන්නේ කාව ගැනද මට මේ විලාගේ වැදගත් වෙන්නේ කාගේ චරිතයද මට වැදගත් වෙන්නේ කැපිටල් ඒ චරිතය අහමත අහන මට සී මත බල ඕනෙත් නෑ බී මත බල ඕනෙත් නෑ මට ඕන ඒ මත ක්‍රියා කරන බල විතරයි. අපි හිතමුකෝ වෙනදමෙක් කියනවා නෑ නැස මට සී විතරයි තමයි වැදගත්. එහෙනම් ඒ දරුවට වැදගත් වෙන්නේ සී මත ක්‍රියා කරන බල මිසක් ඒ මත ක්‍රියා කරන බලවත් එහෙම නැත්නම් බී මත ක්‍රියා කරන බල නෙමෙයි. ඔය මාස්සේ පොඩි කරේ කියන දරුවෙක් නමාරුවක් කියන දරුවෙක් හිටියෝ එන්න මෙහෙම මට ඕන නැහැ මත ක්‍රියා කරන බල තමයි එයා සැලකිල්ලද ගන්න ඕන හරිද රයිට් බවුනාර ඒ වගේ මේ බල ලකුණු කරන්දී හොඳට මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් කාර්යාංශ කරගන්නේ තේරුමක් නැති සැලකිල්ලට වාජනය නොවන වස්තු මත බල ලකුණු කරන්න ගිහිල්ලා කාර්යාංශ කරගන්නේ අපි පුළුවන් තරම් කාලය ඉතුරු කරගන්නවා අපිට අවශ්‍ය වස්තු මොකද්ද සමීකරණ දාන්න හදන වස්තු මොකද්ද අපි ගාන හදන්න අපිට ගාන ගානට වැඩගත් වෙන වස්තු මොකද්ද මේ අන්න ඒ වස්තු මත ක්‍රියා කරන බලය විතරයි අපි සාමාන්‍යයෙන් ලකුණු කරන්නේ. ඉතින් අපි දැන් ඒක මේ 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 ප්‍රතික්‍රියාව ලකුණු කරන්නේ තේරුමක් නැහැ. ඒත් මේ ප්‍රතික්‍රියාව ලකුණු කරන්නේ තේරුමක් නැහැ. මට ඕන මේ කැපිටල් ඒ වස්තු නම් මේ ප්‍රතික්‍රියාව ලකුණු කරන එක මේ මේක ලකුණු කරන්නේ සුදු තේරුමක් නැහැ. එයි
මේවා කියන්නද වෙන්නේ මේ තලය මත තලේ තලේ කියන්නේ මේ වෙන සංකල්පන බලාපොරොත්තු නැහැ මොකද ඒ හිඳ හැමතිස්සෙම අවධානය යොමු කරන වස්තුව මත බලාපොරොත්තු ගැනීම මුදල් ප්‍රමාණවත් සහ ඒක කාලය ඉදිරි කර ගැනීම හරිද හරි දැන් වැඩක පොලිකරක් කියනවා මේ බලන්න අපි කරෙන් පාඩම් කරමු දැන් මේ මේ දින්න හරි ඉස්සෙල්ලා මම තමයි මේ පොල ෂෙරොන් පිටික තමයි හොවගේ මේ A සහ C කියන ගෝල දෙකක් මෙන්න මෙතනදී ඉගෙනගන්න ස්පර්ශ කරලා පිටක අපි අපේ ගැප් එක ගන්නේ ඒක පේනනේ A සහ C කියන වස්තු දෙක ඒ කියන්නේ මේ ගෝලීය වස්තු දෙක අපිට ඉගෙනගන්න ස්පර්ශ කරලා ඉන්නවා මෙන්න මේ වගේ ඕන බැ ගැප් එක තියෙන පේනවනේ මෙතන ස්පර්ශ කරලා ගැප් එක තියෙන මෙතන ඒකට ස්පර්ශ කරලා ඉන්නේ දැන් මම හිතා එතකොට මේ කොහොම මෙහෙම ස්පර්ශ වෙලා ඉන්නේදී මම අහනවා මෙහෙම කතාවක් මෙන්න මෙතන මේ ලක්ෂ්‍ය ස්පර්ශ වෙලා ඉන්න ලක්ෂ්‍ය ආයේ මම අහනවා මම කතාව ඔය මේ මේ මෙන්න මේ ස්පර්ශ වෙලා තියෙන ලක්ෂ්‍යයට ලක්ෂ්‍යයත් එක්ක කවුද ස්පර්ශ වෙලා ඉන්නේ නැත්නම් මේ ස්පර්ශ වෙලා තියෙන ලක්ෂ්‍යයට ස්පර්ශයක් අඳින්න කිව්වම මොකෝ අඳින ස්පර්ශකය මේ ලක්ෂ්‍යයට මේ ලක්ෂ්‍යයේදී මෙන්න මේ හෘදය අඳින ස්පර්ශකයෙන් ඒක මෙන්න මෙහෙම කැලී වලින් යනවාම ඕන ස්පර්ශයක් නේ හරි වන්න එතකොට මම හිතනවා දැන් මෙන්න මේ C කියන C ගෝලයේ සහ A කියන ගෝල දෙකේ මෙන්න මෙතන ස්පර්ශක ලක්ෂයක් තියෙනවා එතකොට ස්පර්ශ වෙනවා කියලා කියන්නේ ස්පර්ශ වෙනවා කියලා කියන්නේ එක ලක්ෂයක් දෙන්නම දෙන්නේ අල්ල ගන්නවා කියන එකනේ එක ලක්ෂයක් දෙන්නේ අල්ල ගන්නවා ඒක ස්පර්ශ වෙලා හරි එක ලක්ෂයක් අනිවාර්යෙන් දෙන්නේ අල්ල ගන්නවා නැත්නම් ස්පර්ශයක් නැහැ නේද දැන් මෙහෙම ඇඟිල්ලක් තියන තියෙද්දි අපිට මෙහෙම කොහොම ඇඟිල්ලක් තියෙද්දි තව එකක් තමයි එක්කෙනෙක් කියලා මෙහෙම මෙහෙම කොහොම අල්ල ගන්නවා ඒතර එක ලක්ෂයක් දෙන්නේ බෙදා ගන්නවා මේ ඇඟිල්ලේ ලක්ෂයක් මේ කියන්නේ මේ ඇඟිල්ලේ ලක්ෂයක් තියෙනවා අතර කොහොම මේ ඇඟිල්ල කියන මේ මෙහෙම ටච් වෙනවා හරි එක ලක්ෂයක් දෙන්නත් එක බෙදාගෙන ඒක තමයි ස්පර්ශ වෙනවා කියලා කියන්නේ තේරුම. හරිද? එතකොට දැන් අපි හිතමුකෝ පස්සේ දිනනවා මෙහෙම. මේ වගේ තැනකට. ඔහොම. ඊළඟට කවුද මේ කවුරු හරි මමද අපි කියනවා. ඒක කිෂාන් කියලා මමද කිෂාන් කියනවා මෙහෙම. දැන් මෙච්චර ලොකු ඉඩසක් තියෙනවා. ස්පර්ශ වෙනවානේ. දෙන්න පොඩ පොඩ දිවස්සේ ගානවා වල දුක් ගලවා දිනවා. ඒ වැදුනම තමයි ස්පර්ශ වෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවෙදි ඒ ස්පර්ශ වෙන ස්ථානේ කියන ලක්ෂය දෙන්න එක බෙදා ගන්නවා. ෂෙයාර් කරනවා. හරි ඒක තමයි මේ ස්පර්ශය කියන්නේ විද්‍යාත්මක අදහස. ඒක ලක්ෂයක් මොහොතකට හරි දෙන්න එක බෙදා ගත්තොත් ඒ මොහොතට ස්පර්ශයක් මේ ස්පර්ශයක් ඇති වුණා කියන එක. හරිද? ඉන්නේ මම නම් මෙතන මේ උඩ මේ ඇඳපු මේ කඩේ ඩෑෂ් ලයින් එක නැත්නම් බ්‍රෝකන් ලයින් එක නැත්නම් ප්‍රොඩක්ට් ලයින් කියලා ඒක තමයි ස්පර්ශ කියන්නේ. ඉතින් මේ ලක්ෂයේදී මේ උඩේ ඇඳපු ස්පර්ශකය. දැන් එතකොට එහෙනම් ඒ ස්පර්ශකයට අභිලම්බව තමයි ප්‍රතික්‍රියාව ඇති වෙන්න ඕන. හරිද? එතකොට මේක ස්පර්ශකය වෙලා ඒකට කරන අභිලම්බකය මොකද වෙන්න ඕන? ඒක අනිවාර්යම කේන්දරය හරහා වෙන්න ඕන. එහෙනම් සීමකින් ඒ මත ඇති කරන අපේ ක්‍රියාවක සීමකින් ඒ මත ඇති කරන ක්‍රියාව අභිලම්බ ක්‍රියාවක් ඒක මේ වගේ ස්පර්ශකයක අභිලම්බකව ඇති වෙන්නේ ඕම්ම අපි ධම්මහයි ආකෘතුන කියන මේක මේ කැඩි ඉරට අභිලම්බකයි හරි එතකොට C A මත මේක ඇති කරනවා A මගින් C මත ඇති වෙනවා නම් ඒක රේඛීය වෙනවා විශාලත්වයෙන් සමානයි අපි දිශාන් ප්‍රතිවිරුද්ධයි හැබැයි මේ ලක්ෂයේදී ස්පර්ශකය කියලා කියන්නේ ආයමත් A කැඩීරමයි ඇයි ස්පර්ශ වෙනවා කියනවා දෙන්න එකම ලක්ෂය බෙදා ගන්නවා එතකොට A ලක්ෂයේදී ස්පර්ශය හඳිනවා කියලා කියන්නේ මේ මොදේට මේ චූටි මොදේට ස්පර්ශය හඳිනවා කියලා කියන්නේ මොකද්ද මේ ස්පර්ශයමයි ඒ ලක්ෂයේදී මේ අඳින්නේ දෙන්න දෙන්න පොදි බෙදාගත්ත පොයින්ට් එකේ තමයි අඳින්නේ. ඒ නිසා මේ ස්පර්ශකයේ අභිලම්බකව ගාන මේ කේන්දරය හරහා යනවා. ඉතින් මේක අපි මේ පිටින් ඇතුළේ ප්‍රතික්‍රියාව මේ
මේ කියපේරා මොනවා අපි දාමු හරි අද අරමුණේ මෙතන මේ කාර් තුන වෙනවන මේ තියෙන මේ ඔස්තර කේන්ද්‍රය අපි දාමු C2 කියලා දාමු හරි ඒගිය තමයි C2 හරි අපතේ කියන්න ඕන බලන්න ඉතින් මේ කියන විශේෂයෙන් ලකුණු දෙකක් නැති බලයක් තියෙනවා ඒ තමයි මේ කැපිටල් A ගුලේ මර ඉතින් මට ඒක ලකුණු කරන්න විශේෂ උනාවක් තිබුණ නැහැ මොකද ක්‍රියාපදික ක්‍රියා තමයි මම මෙතන තරගිල්ලට ගත්තේ එතකොට දැන් මෙයාගේ බලමු කරනවා නම් එයාගේ මේ වෘත්ත කේන්ද්‍රය කියන ලක්ෂණය සිරස්ත පල්ලෙහා තමයි පුතා මේ ඒක ඛණ්ඩයක් සිරස්ත පල්ලෙහාට ක්‍රියාමුලෙන් විදිහට ඒක ඛණ්ඩය ලකුණු කරන්න ඕන එතකොට මේ ලකුණු කරන ඒක ඛණ්ඩය සිරස්ත පල්ලෙහාට කියලා කියන්නේ ඒක හරියටම මේ පුදුකී කේන්ද්‍රය දිහාට තියෙනවා
ක්‍රියා ප්‍රතික්‍රියා පටල ගන්න මේවා මේ බල කියන එකේ වෙනම ලබුදුට එක මතර තියෙන පෘථුවිය මෙන්න තියෙනවා පල්ලෙනවා ඕනම පෘථුවිය නම් මෙන්න මේ බලට මේ නුදුලි කේන්ද්‍රයෙන් ඇති වෙනවා බලයක් ඒකත් mg/m මේක පෘථුවිය වෙදින් මේ පෘථුවිය කේන්ද්‍රයේ c මෙන්න මේ mg තමයි ක්‍රියා ප්‍රතික්‍රියා වල වෙන්නේ මොකක් හරි දින හොරනවා මෙන්න මේ ඔය දින තමයි ක්‍රියා ප්‍රතික්‍රියා වල හැදෙන්නේ ඉතින් නම් මේ පෘථුවියේ කලිතයක් ගැන මම සලකා බලන්නේ අපි ඇඩ්වාන්ස් ලෙවල් වලදී සලකා බලන්නේ නැහැ ඒ හින්දා පෘථුවිය මත ඇති වෙන බල මම ඉතාමතාම නොසලකා හරිනවා මොනයිද හරිද දැන් පැහැදිලි දැන් හොඳටම දෙනවා මේ mg ක්‍රියාව නම් මේ mg ප්‍රතික්‍රියාව මේ mg ක්‍රියාව නම් මේ mg ප්‍රතික්‍රියාව දිශාන්තය සමානයි අපි දිශාන්තය ප්‍රතික්‍රියාවයි එකින් එක වෙනස් වස්තු දෙකක් මත ඇති වෙන එකක් બ્લોක් එක අනිත් එක පුදුතිය වෙනස් වස්තු දෙකක් හැබැයි සමජාතීය බල මොනවද ගුරුත්වාකර්ෂණ බල ඉතින් තුන නියමයක් ඇතුළත් වෙච්ච ක්‍රියා ප්‍රතික්‍රියා ඉබලයි ඒ සමාජ තමයි හරි දැන් අපි ප්‍රශ්න යන කලින් මේ පොඩි ප්‍රශ්න කරනවා මේ ප්‍රශ්න යන කලින් මතක තියාගන්න කවදාමත් වස්තුවක් මත ඇතිවෙච්ච බර වෙන මොනවා හරි ප්‍රතික්‍රියාවක් එක ක්‍රියා ප්‍රතික්‍රියා යුගලයේ වෙන්නේ නැත වස්තුවක බර කියන එක ක්‍රියාව නම් එයාගේ ප්‍රතික්‍රියාව තියෙන්නේ පෘථුවියේ කේන්ද්‍රයේ මේ අපිට කියන විදිහට හරිද ඒක මොන වස්තුවක් දාලා පෘථුවිය මත කොහොමද නෙමෙයි අපි දුන්නා පුතා මේ දැන් ගන්නකො බ්‍රහස්පති ග්‍රහය බ්‍රහස්පති ගන්න ජුපිටර්ගේ තියෙනවා මේ එක මේ මූන් එකක් ඒකට අපි මූන් කියලා කියන්නේ නැහැ දැන් මූන් කියන එක අදාළ වෙන්නේ මූන් කියන වර්ඩ් එක ලියන්න පුළුවන් වෙන්නේ අපේ පෘථුවියේ චන්ද්‍රයාට විතරයි පෘථුවියේ ඉන්න හඳට චන්ද්‍රයාට විතරයි අපිට මූන් කියලා ලියන්න පුළුවන් නමුත් අපි සාමාන්‍යයෙන් අර පාවිච්චි කරනවා වුණා අපි කියනවා මේ සාමාන්‍ය ඔය අනිත් ග්‍රහ ලෝක වටේ යන අනස් වටේ යන වස්තු වල පරිසමාවෙන් කියනවා. ඉතින් ඒගොල්ලන්ගේ සඳහවල් කියලා. මේ මේ චන්ද්‍රයන් කියලා. ඒකෝ සාමාන්‍ය බ්‍රහස්පති ග්‍රහලෝකයේද, කියන්නේ බ්‍රහස්පති ග්‍රහයට, කියන්නේ ජුපිටර්ද ග්‍රහලෝකයේ තියෙනවා මල් තමයි 16 මූන්ස්. චන්ද්‍රයන් 16ක් කිනවා. ඒ චන්ද්‍රයන් 16න් ලොකුම සහ මේ වැදගත්. ඒ කියන්නේ තමයි ගැනිමීද. ඒක ගැනිමීද ගන්න ගැනිමීඩ් යනවා මේ මොහවටේද ජුපිටර් වටේ. ඇයි යන්නේ? අර ජුපිටර් ගැනිමීඩ්ව අදිනව ජුපිටර්ගේ කේන්ද්‍රයේ දිහාවට. එතකොට මොකද මේ බලය? ගැනිමීඩ්ගේ බර. එතකොට ජුපිටර්, ඒ කියන්නේ බ්‍රහස්පති ගැනිමීඩ්ව එහෙම අදින්නේ. තුන්වන නියමය අනුව ගැනිමීඩ් නිකන් ඉන්නේද? නැහැ. ගැනිමීඩ් මොකද කරන්නේ බ්‍රහස්පතිවා දිනවා පොඩි එකා ලොකු එකා කියලා හිතන්නේ බ්‍රහස්පතිවා දිනවා ඒ විශාලත්වයට සම විශාලත්වයෙන් කියන බලයකින්ම ප්‍රතිවිරුද්ධ දිශාවට මේ ගැනිමීඩ්ගේ දිහාවට ඒ කියන්නේ ගැනිමීඩ් මොනෝ බ්‍රහස්පති ග්‍රහය මත බ්‍රහස්පති ග්‍රහලෝකය මත මේ බලයක් ඇති වෙනවා ගැනිමීඩ්ගේ දිහාවට ඒක දැන් නම් මම තමයි අපි හිතමු අපි ගානකට සලකා බලන්නේ ගැනිමීඩ් කියන මේ වස්තුවේ චලිතය කියලා එහෙනම් මට බ්‍රහස්පති මත ඇති වෙලා තියෙන බල වැඩගත් නැහැ. ඒ නිසා මම ඒව විශ්ලේෂණය කරන්න යන්නේ නැහැ. මම ගැනිමීඩ් මත ඇති වෙච්ච බල විතරක් ලබු කරගෙන ඒ බලවල සම්පූර්ණ සම්ප්‍රේතය වඩාගෙන ඕනනම් ඒ බල පරිසරිකල අරගෙන මේ ත්වරණ ප්‍රවේග ආරෝමිනෝ යොමු වෙන දැනේ කරනවා. පැහැදිලිද? අපේ චන්ද්‍රයත් එහෙමයි. අපේ හඳත් එහෙමයි. අපේ හඳ ඒ පෘථිවියට යන්නේ මොකද පෘථිවිය මගින් චන්ද්‍රයාව ඇදලා තියා ගන්නවා. ඒක මොකද්ද? චන්ද්‍රයාගේ බර. දැන් අපි ලස්සන ඉන්නේ පෘථිවිය මත. අපේ බර. හරිද? හරි. ඒකවල එහෙම කියලා චන්ද්‍රයා නිකන් ඉන්නවද? චන්ද්‍රයා පොඩි කියලා නිකන් ඉන්නවද? අනේ නුඹමනේ මේ පෘථිවිය කොච්චර සයිස්ද මට වඩා ඒ හින්දා හැප්පෙන්න යන නම් හොඳ නැහැ නෝ කියලා නෑ නෑ නෑ. මාර ප්‍රෞඩත්වයක් තියෙන හඳක. නිකන් ඉන්නේ පොඩි කියන්නේ. මොකද කරන්නේ? එයාත් මොකද කරන්නේ? ඒ පෘථිවිය මගින් හඳ මත යදපු වලේ විශාලත්වයෙන් සමාන බලයක් යොදලා පෘථිවිය වාදිනවා හඳ වැද්දට. ඒ නිසා පෘථිවි කේන්ද්‍රයේ මත තියෙන බලයක් ඒක හඳේ හඳ මත
පෘථුවිය මගින් ඇති කරපු වලයට විශාලත්වයෙන් සමානයි අපි විශාල ප්‍රතිවිරුද්ධයි. ඇයි ඒක ඇති කළේ? මොකද පෘථුවිය චන්ද්‍රයාව කොහොමද ඇද්දා? නැත්නම් චන්ද්‍රයා මත බලයක් ඇති කරනවා මේ පෘථුවිය කේන්ද්‍රයේ දිහාවට. ඉතින් මම මොකද කිව්වා කිව්වට මත්තල මතක තියාගන්න ඕනේ මේ බල දෙකම ඇති වෙන්නේ එක මොහොතේ. අරයන්ද මෙයා. මෙයා ඉන්න අරයා. කියලා කැමති විදිහකට තියනවා මිසක් එහෙම නැතුව පණවන්න බැහැ. මේක තමයි මුලින්. මෙයා තමයි පොත්ටි. මේනි මේක තමයි මුලින්. මෙයා තමයි පස්සේ. එහෙම ලේබල් කරන්න බැහැ. ආ මෙයා මුලින් කරගත්තොත් අරයා පස්සේ. අරයා මුලින් කරගත්තොත් මෙයා පස්සේ. එහෙම නිකන් කියනවා වෙන්නේ නෑ. නිකන් කියනවා මිනා. ලේබල් කරන්න ඕන බබේ. ඇයි? හැම තිස්සෙම එතන කරම ඉගෙන හින්දා. හරිද? රයිට්. අනවද සර් මූන් මේ හඳින් ඉතින් ස්පේස් එකේ නම් එයාගේ බර ඉතින් මම හිතා දැන් හඳින් ස්පේස් එකේ හඳ ස්පේස් එකේ ගියනවා කියලා මේ හඳේ දැන් මම හිතා දුලිජ්‍ය බර කියන්නේ මොකද්ද පෘථුවිය කොච්චර බලයකින් දුලිප්ප පෘථුවියේ කේන්ද්‍රය දිහාවට අදිනවද ඒක තමයි මම හිතා බර එතකොට අර මේ හොස්පිටල් එකට ගියාම අර තියෙන බිම කියලා තියෙන ස්කේප් මම අපි හෙමින් 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 රොකට් එකකින් හෙමින් 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 පෘථුවියෙන් ඈතට ඈතට යනවා මම පුතා කියන්නේ හැමදාම පෘථුවියට පුළුවන් කියලාද කොච්චර දුර ගියත් පෘථුවියට පුළුවන් කියලාද අපි ඇදගෙන ඉන්න නෑනේ අපි 10 11 සම්දි අපි ඒක දන්නවනේ එක්තරා සීමාවක් වෙනවා ඒ සීමාවෙන් ඔබට කියන පස්සේ පෘථුවියට අපිව දැනෙන්නේ නැතුව යනවා මම පුතා හිතන්නේ අපිට අපි මේ යුනිවර්ස් එකේ මේ විශ්වයේ කොහේ හිටියත් පෘථුවියට අපිව දැනනවා කියලාද किसीम वाले මේ ඉඩ එහාට ගියපු අහස් යානාවක වගේ කියන්නේ රොකට් එකක වගේ ඉන්න ගගනගාමියෝ මොනවා වෙන්නේද? සේදොර හන්නේ. සේදොර හන්ද තියෙන්නේ පුතු වායු වලින් එළියනේ. මම කියන වායු ගුලේ පටලවා ගන්න එපා. වායු ගුලේ තියෙන්නේ ගුරුත්වයෙන්ද? අනะ පුතු ගුරුත්වාකර්ෂණ ඒ කියන්නේ ඒක අදාළ වෙන ප්‍රදේශයෙන් එළියනේ තියෙන්නේ. නෑ නෑ නෑ. चंद्र एक प्रदेश आकर्षण එක්ක සමහර වෙලාවට වටේ යනවා විකර්ෂණයක් තියෙන හින්දා හරි ආකර්ෂණයක් හෝ විකර්ෂණයක් හෝ මොකක් හරි බලපෑමක් තියනවා ඒ බලපෑම තියෙන කම වටේ යනවා කියන එකේ තේරුම අනිවාර්යෙන් බලපෑමක් වෙනවා ඒ බලපෑම සමහර වෙලාවට අපි අර සමහරවට කියන්නේ මේ I hate him කියනවා කියන්නේ hatred කියනවා මම වෛර කරනවා එහෙම කියන්නේ මම කියන්නේ කරන්නේ රයිට් මම කියන්නේ වෙන දේවල්. එතකොට කාටද දැන් බොක්සින් වලල්ලක් ඇතුලේ
බොක්සිං වලල්ලක් ඇතුලේ දෙන්නේ කොහොම වම කරතර ඔහොම වම කරතර එක අවටි අනික යනව නේද? ඒ ආදරයට දෙන්නේ. ඉඳිනවද දෙකින්ද? නෑ. හැබැයි එක අනිකව දාලා යන්නේ. ඇයි? ඒ දෙන්න අතර තියෙන සම්බන්ධයක්, රිලේෂන්ෂිප් එකක්. මොකද්ද? ඒ වෙලාවේ ෆයිට් එක. එහෙම කියලා රින් එක ඇතුලේ ඉන්න එක මේ එඩියේද එඩිය වාඩි වෙලා ඉන්න මොකක් හරි ඔය මැච් එක බලබල පීපල් වින් කියලා සල්ලි කියවලා මැච් එක බලබල ඉන්න එකට කියලා තුනට අරලා දාන ඩොංගාල එකක් නෑ. ඒ ඒ බොක්සර් ඇන්ඩ් ඇක්ටර් මේ කියන්නේ ස්පෙක්ටේටර් එක බලන් ඉන්න එක අපි කියන රසිකයා කියන්නේ ඒ බලන් ඉන්න රසිකව ඒ බලන් ඉන්න රසිකේ ඉන්න ඒ බලන් ඉන්න රසිකයි මේ මයික් ටයිසන් අතර මොකක් සම්බන්ධයක් නැහැ ඒ නිසා මයික් ටයිසන් කියලා රසිකයි හොම්බටන් ඉන්නේ නැහැ ඊළඟ හොලි පොයින්ට් කොලිපීල් කියලා මේ 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 පාර්කේ වුණදලා අනින් ඉන්නේ ඊට වඩා හොඳයි ගහවටන එකක් ගන්න කියලා මේ කොලිපීල් ද දේනවා ඒ වගේ කතාවක් මොකද තියෙන්නේ ඉතින් ඒ නිසා ඒක හැමතිස්සෙම මේ රිලේෂන්ෂිප් එකක් දුලිප් යනවා නම් මොකක් හරි වස්තුවක් වටේ ඒ වස්තුවෙන් දුලිප්ට මොකක් හරි බලපෑමක් තියෙනවා මතක තියාගන්න කල්පනා කරලා බලන්න නැද්ද කියලා නැද්ද කියලා අනිවාර්යෙන් බලපෑමක් තියෙනවා අපි හිතමු මෙහෙම ඔය සමහරවල් වැලි පාරවල් දිගේ ඇවිදගෙන යනකොට ලස්සනට නිකම් පොඩි පොඩි ගෝලාකාර වස්තු හම්බ වෙනවා නේද පාර මැද්දේ තලකැරලි වගේ වස්තු හම්බ වෙනව නේද පාර මැද්දේ? නේද? හම්බ වෙනවලු. අසින් කියනවා රහබල්ලක් තියෙනවලු. මන්ද නේ මයි කියන්නේ. දැන් එතකොට දැන් ඔය වගේ එකක් හම්බුනහම සමහර වෙලාවට නේ ඔය වගේ එකක් හම්බුනහම සමහර වෙලාවට අරක වටේ යනවා. මේක වටේ යනවා. ඒයි ඒ යන්නේ රිලේෂන්ෂිප් එකට වෙච්ච හින්දා. මොකද්ද? අර තරම් කෑයි නේ. අරකින් මොකක් හරි ස්මෙල් එකක් එනවා ඒ ස්මෙල් එක දැනෙනකොට ඕ අන්න ඒ ස්මෙල් එකේ ඉන්න රිලේෂන්ෂිප් එකක් හැදෙනවා දැන් අම්මි කුස්සිය උයනවා අපි රූම් එකේ පාඩම් කර කර ඉන්නවා චිකන් ටෝස් වෙනවා දැන් මොකෝ මේ නේද කේත ග්‍රන්ථි වසා ග්‍රන්ථි පිත්තාශය අක්මාව ඊළඟට කොම් කියන්නේ කියන අක්මාව වරෝ මේවා නේ සේරම වැඩ කරන්න පටන් ගන්නවා එයි අර ස්මෙල් එක හින්දා ඒතර මොකද මොකද මේ relationship එක ඇතිවෙනවා. අර ඒ වගේ හැමතිස්සෙම සම්බන්ධයක් තිබ්බොත් තමයි ගැවසෙන්නේ. මට කියන්න. ඒක ආකර්ෂණයක් වෙන්නත් පුළුවන්, විකර්ෂණයක් වෙන්නත් පුළුවන්. මොකද ඒක අපිට වැදගත් ආකර්ෂණයද විකර්ෂණයද කියන එක නෙමෙයි, වැදගත් සම්බන්ධය කියන එකයි. relationship එකක්. ඒකයි. හරි. දැන් එතකොට ඒ නිසා මේ මට කියන්න මට තව මේ හරි. අපි දැන් මේ වගේ පිටුවේ ගත්තාම මේ වගේ තමයි චන්ද්‍රයාගේන්නේ. අපි හඳුනගෙන ඉන්නේ. අපි හඳා එතකොට හඳමත ක්‍රියා කරනවා මේ මෙන්න මෙහෙම පෘථුලිය ඇදිල්ල අපි හඳා මොකද F ඩෑෂ් කියලා හඳ නිකන් ඉන්නේ නැහැ හඳත් මොකද කරන්නේ පෘථුලිය මත ඒ ඇදිල්ලම දානවා ඇයි ඒ එතකොට මෙන්න මේ බලයට දිශානත්වයෙන් සමාන අභිදිශාවේ ප්‍රතිවිරුද්ධ බලය මෙන්න මේ F dash පෘථුවිය මගින් හඳද යන බර කියලා. හරිද? දැන් අපි ගමු කියමු මේ වෙනම උදාහරණයක් අපි දැන් ගන්නෑ. ඒ නිසා මම නිකම්ම නිකම් මේක මෙන්න චන්ද්‍රයාගේ බර. මුන් කැපෙලින්. එතකොට මම හිතනවා මේ ඉන්නේ මන්න මාව පෘථුවිය අදින බලය තමයි මගේ බර. එතකොට මේක චන්ද්‍රයාන. ඒ චන්ද්‍රයාව පෘථුවිය මගින් අදින බලය තමයි චන්ද්‍රයාගේ බර. මේක මොකක් හරි සැටලයිට් එකක් නා. ඒ සැටලයිට් එක පෘථුවිය මගින් අදින බලය තමයි ඒ සැටලයිට් එකේ බර. මේක මොකක් හරි අපි හිතමුකෝ මොන හරි ඔය අවකාශයේ මාපු මොන හරි ඇස්ට්‍රොයිඩයක් හරි මීටියොරයිඩයක් හරි මොන හරි වගේ මොකක් හරි පීසෝ ස්ට්‍රොන් මොකක් හරි වගේ කියන ගල්යාලක් මොකක් හරි අභ්‍යවකාශයේ තියෙන මොකක් හරි මේ මොකට පාෂාණ කෑල්ලක් කියලා. එතකොට මේ පාෂාණ කෑල්ල පෘථුවිය මගින් ඔච්චර බලයකින් අදිනවද? ඒ බලය තමයි මේ පාෂාණ කෑල්ලේ බර. දැන් පැහැදිලිද? රයිට්. මම දැන් මේ ඊට කලින් මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා නැද්ද? තුනි කාලේ මේ තියෙන පෘථුවිය. පොදින් පෘථුවිය. දැන් ඔන්න මේ මෙතන ඉන්නවා මේ කැපිටල් A. මෙතන ඉන්නවා B.
සමහරවිට මෙහෙම ටීචර්ස් අඳගෙන යනකොට එකපාරට අනේ මෙතන ඉන්න එක උඹ අපේ ඔළුවේ ඉඳගෙන ඉන්නවා වගේ. ඒක කියන්නේ රැටි. අනේ පොයි පටි තමයි ඉන්නේ බඳින්න බා. පාලි කටට නම් බඳින්න බා. ඒකල වැටුත් තියෙනවා කියනවා. ඒ අපේ අවුදේ හැටි. දැන් මරණ මාපත ඒ දවස්වල අපි දන්න දේවල් එක්ක නේ. ඒ දවස්වල අපි දන්න දේවල් එක්ක හරි විහිළුයිද නේ. අපි ඒ වගේ අවලෝකන. දැන් මෙයා ගියා බලලා අපි කියනවා අනේ මෙමි මෙයා වනම ඉන්න බා රැටි. මේ අල්ලන 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 මෙහෙම අල්ලන අනේ රැටි රැටි. දැන් මෙතන පොරේ යන්නනම් කිම ඔළුව ඔළුව පල්ලේ හැදලා කකුල් දෙක මෙතන දාලා යන්නනම් අනි බාස්කට් එකක් තියන බාස්කට් එකක් තියන සමහර වෙලාවට අපි තමයි මේ වෙලාවේ ඔළුවෙන් ඉඳගෙන වගේ ඉන්නේ අපි වැඩනවා අපි ස්පේස් එකට වැඩනවා එහෙම එහෙම වැඩෙන්නේ නැහැ ඇයි මම උදේ වැඩෙන්නේ නැත්තේ එහෙම අපේ බර තියෙන්නේ පෘථුණියේ කේන්ද්‍රීය දිහාවට හින්දා මතක තියාගන්න දැන් ඔන්න මේ වගේ කවදාවත් ආඩම්බර වෙන දෙයක් අපිට නැහැ. එයි. ඉඳාගේ අපේ දැනුමින් හැටියට අපිට තේරිච්ච විදිය ඒ ඉඳන් අපි කියවනේ අනේ වැටි වැටි පව් 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 කියන. අද අදාගේ මම තේරුම් ගන්න වීඩියෝ අපි එදා කරපු මෝඩ කතා. අපි එදා කියපු මෝඩ කතා කියන අද හිනා වෙනවා නිකන් විහිළු විහිළු නේ. අපිට නිකන් හරි සතුටි. يعني ඉඳන් අපි කොච්චර අනවබෝධයෙන් ඉඳලා තියෙන්නේ කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ දියුණු වෙන්න මේ දැන් පේන දේවල් උත් නොබෙන යනවා මසක් මේ ඉතින් ඒ නිසා මේ අර බ්‍රේන් එක හදා ගන්න එතකොට අර හොඳට මේ වීඩියෝ එකකින් වගේ වීඩියෝ එකකින් එනවා මම පේනවා වගේ මේ දේවල් පේන පටන් ගන්න අවබෝධ වෙන පටන් ගන්නවා මාරයි මගේ පුතේ දන්නේ කිව්වේ අපේ චුටි කාලේ 6 වසර 7 වසරදී අපි මේක දීලා මොකක්ද අනේ නෑ අනේ මිස්ටර් වැඩි 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 ඔව් 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 කියනවා නමුත් පාට 10 වසරක් යන සතර වුත් මේක තමලට කියනවා අනේ වැඩි 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 කියනවා ප්‍රශ්නයක් මොනවා හරි දීලා හොත් අදාලා කේන්ද්‍රයේ ගලෙන් පොවගේ මම ඔච්චර ඊඩියක් උත්සාහ කරා රබර් බෑන්ඩ් එකකින් පිස්තල් එකකින් පොලිව දිනවා බෝ මැන්ඩට් ලාව හරි 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 දැන් ඒක මීන රූප වල තියෙන මොකක්ද ක්‍රියාව නම් කොහොමද ක්‍රියාව මේක කේන්ද්‍රයෙන් මේ දිශාව ඔස්සේ මේ ක්‍රියාව නම් කොහොමද ක්‍රියාව මේක කේන්ද්‍රයෙන් මේ දිශාව මේ ක්‍රියාව නම් කොහොමද ක්‍රියාව මේක කේන්ද්‍රයෙන් මෙයාගේ මේ දිශාව මේක ක්‍රියාව නම් කොහොමද ක්‍රියාව මේක පෘථුවිය කේන්ද්‍රයෙන් ඉඳලා ඔ මේ අදිශාව ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ ජාතක සමානුපාතය. හරිද? ඒ සමානුපාතය ගන්න වැඩි කරන පාට එක බර කියන බලයට
බල කියන මලේ ක්‍රියාව කියලා ඔබ ගත්තොත් ඒකේ ප්‍රතික්‍රියාව පෘථිවියේ කේන්ද්‍රයේ තියෙනවමදාම බල කියන මලේට ප්‍රතික්‍රියාව මේ පෘෂ්ඨයේ මේ පෘථිවි පෘෂ්ඨයේ මතදී නිර්මාණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ 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 පෘථිවි පෘෂ්ඨයේ මත තියෙන වස්තු මගේ නිර්මාණය වෙන්නේ නැහැ. මොකද මගේ බර ඇති කළේ වෙන කවුරුත් නෙවෙයි පෘථිවිය. එහෙනම් ඒක විපාකයේ විදිහට තෝරන පෘථිවියමයි. එහෙනම් මම මේ දැනුවත් හෝ දැනුවත් හෝ අර ප්‍රතික්‍රියාව වැඩි කරන්නේ පෘථිවියේ කේන්ද්‍රය මත මගේ අංශස්සේ. සර් මගේ බලය දින මේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණයක් ඇති කරන හින්දානේ පෘථිවියෙන් එක වෙන්නේ. මොකද පෘථිවියෙන් ගුරුත්වාකර්ෂණයක් ඇති කරන හින්දානේ මේ ඒ ප්‍රතික්‍රියා බලය පෘථිවියට එන්නේ. ඔබට ප්‍රවීණ පොඩක් හයින් කියන්නේ පෘථිවිය මගින් ඉන්නේ ගුරුත්වාකර්ෂණ බලය ඇති කරන්නේ ආකර්ෂණයක්. ඒකෙන් ඉඳන්නේ ඔය මේ බලය ප්‍රතික්‍රියා පෘථිවියට විඳින්න වෙන්නේ. පෘථිවිය මගින් තමයි ගුරුත්වාකර්ෂණ බලය ඇති කරන්නේ පෘථිවියෙන් නිසානේ ඔය මේ බරේ පෘථිවි මේ ක්‍රියාව පෘථිවියට මේ ලකුණු කරන්නේ. ඔන්න ඒක තමයි දැන් ඉවර වෙනවා. ඒ කියන්නේ මේ බලලාම කරද්දි අපි ඒ කියන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා ලබු කරද්දි විශේෂයෙන්ම වැදගත් වෙන දේවල් තමයි මම කියන්න ගන්න මේ අභිලම් ප්‍රතික්‍රියා ලබු කරන විදිය සහ මේ වගේ වස්තු මේ වගේ වස්තුව තවස්තුවක එක ස්පර්ශ වෙනා ඉන්න වෙනා විදිය අභිලම් ප්‍රතික්‍රියා සහ බර අභිලම් ප්‍රතික්‍රියා සහ බර පටලවා ගන්න දේ ලබු කරන්නේ සහ බර කියන එක වස්තුව මත ක්‍රියා කරන බර කියන එක ක්‍රියාවන් ගියන ගත්තොත් ඒකේ ප්‍රතික්‍රියාව කියන්නේ කොහෙද? ඒ ප්‍රතික්‍රියාව කියන්නේ අනිවාර්යයෙන්ම මේ මනෝකලපී පෘථුවේ පෘථුවේ කේන්ද්‍රය මත ප්‍රතිබිම්බ දිශාව වස්තේ. හරිද? ඒ නිසා පටලවා ගන්න දැන්. සර්. දැන් මොකද? සර් මේ දෙවැනි රූපෙදී mg නිසා මත දෙවැනි රූපෙදී දෙවැනි රූපෙදී ඔව්. එතන mg නිසා නෙමෙයි නේ සර් අභිලම්භ ප්‍රතික්‍රියා බලය ඉහළට ක්‍රියාත්මක වෙන්නේ. මම නම් මේ අභිලම්භ ප්‍රතික්‍රියාව mg හිඳ අභිලම්භ ප්‍රතික්‍රියාව මේ ඇති වෙනව නෙමෙයි. mg ඉඳ අභිලම්භ ප්‍රතික්‍රියාව ඇති වුණා නම් mg අභිලම්භ ප්‍රතික්‍රියාව ශරෝ මේව දැන් අනිත් කාරණා කියලා මම තේරුම් ගන්න ඕන. දැන් මම හිතනවා දැන් මට කියන්න බලන්න ක්‍රියාව ඇති වෙන්නේ කවුරු හින්දාද? ප්‍රතික්‍රියාව නිසා. ඔව් ප්‍රතික්‍රියාව නිසා කියලා අපි කියන්නේ. නමුත් ඇත්තටම දෙන්නම ඇති වෙන්නේ එකම මොහොතේ. එකම මොහොතේ. එකම වෙලාවේ. එකම වෙලාවේ එකම මොහොතේ. ඉතින් ඒකනේ අපි කියුවේ අර අපි ලොකු මාර ඉතින් මම මන්ද මන් දන්නේ මේ මොකද කවුරුරි කියනවද කියලා. මම දාට ස්කූල් එකේ හරි වෙන යන වාසයකට හරි මොකේ මොකද හරි එහෙම කවුරුරි දෙයක් කියනවද කියලා. තුනණීමේ වැඩගත් දෙයක්. ඒක මම තනියෙන් කල්පනා කළා හිතපු දෙයක් ඒක right. ඉතින් මම ඒක මම දාට කිව්වා. දැන් මම දාට ලෝකේ වටේම කිව්වා කියන්න. කිසිම ජජ් කෙනෙක්ට ඔප්පු කරන්න බෑ. දෙන්නේ ගහගත්තාම මෙයා හරි මෙයා වැරදි කියලා. අපම කියන්නේ මේ ෆිසික කියන භෞතික විද්‍යාත්මක ඔප්පු කරන්න බෑ. ඇයි ඔප්පු කරන්න බැරි? ඔප්පු කරන්න බැරි. ගහන ගාන හැම මාරකටම විශාලත්වයෙන් සමාන අදිශාන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් අනිවාර්යයෙන්ම අනිත් එකකට අතිනවා. නමුත් එතනදී මේ කියන්නේ ඩිවිස්ටික්ෂර් කියන එක කියනවා මේ ඩිවිස්ටික්ෂර් කියලා. ඒ කියන්නේ මේ ශ්‍රේෂ්ඨාධික මේ මොකද අග්‍රණයේදී හිතන්නේ ඒක නෙමෙයි අනිතරමේදී බලන්නේ මේ සිතුවිල්ල. ඒ කියන්නේ thought wise. කවුද මේ ක්‍රියාව ඇති කරන්න හිතුවේ? කියලා තමයි ඒ කියන්නේ නැත්නම් භෞතික විද්‍යාව පාවිච්චි කරලා අපි බල සම්බන්ධයෙන් කතා කරලොත් කිසිම අවස්ථාවකදී මේ කිසිම කෙනෙක් තව කෙනෙක් මත බලයක් මුලින් ඇති කරේ නැහැ. හැම කිසිම දෙන්නම එකම අවස්ථාවේ අත් විනවා අත් දිනවා. හරි.
එතකොට මම තමයි කියන්නේ මේකයි දැන් මේ බර mg හින්දා මේ r ඇති වෙන්නේ mg r තමයි ක්‍රියාපටික්‍රිය වෙන්න ඕන නමුත් එහෙම වෙන්නේ නැහැ නමුත් මේ mg කියන බලය mg කියන බලය වස්තුව මත ක්‍රියා කරද්දී මේ මේ සපෝට් එක තිබෙ නැත්තම් සපෝට් එක මෙහින් ඇදලා අයින් කරනවා අන්න මම තමයි තේරෙනවා මොකද වෙන්නේ කියලා මේ සපෝට් එක මම මෙහින් ඇදලා අයින් කරනවා දැන් මොකද වෙන්නේ කියලා කියන්න බීමට ඇදගෙන යනවා එහෙම මම මේක මෙහාට ඇද්දොත් තරස් කර වේගින් හදලා ඇද්දොත් මොකද වෙන්නේ මේ 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 බ්ලොක් එකේ වස්තුවට බාහසල් බීමට ඇදගෙන යනවා බීමට ඇදගෙන එතකොට මේ වස්තුව මට කියන්න මම පුතා මේ වස්තුව දැන් චලිත වෙන්න පටන් ගන්න මේ වස්තුවේ මොකක් යටදද වස්තුවේ බර බලය යටදී එතකොට යම් වස්තුවක් බර කියන බලය යටදී වැටෙනවා නම් මොකද්ද අපි ඒකට කියමුනවා ඒක දැන් අපි ගොඩක් කලින් ගණන් හදලා ඉවර කරා මොකද්ද ගුරුත්වාකර්ෂණ සිරස් චලිතය ගුරුත්වාකර්ෂණ සිරස් චලිතය ඉතින් මම හිතනවා එතකොට අන්නේ ගුරුත්වයටදී ඇතිවෙන මේ චලිතය වළක්වනවා මේ 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 මොකද්ද ආධාරකය මේ ටේබල් ටොප් එක. ඒක වළක්වන්න තමයි ඔව් මේ චලිතය mg මගින් ඇති කරන්න යන චලිතය වළක්වන්න තමයි මේ තලය මගින් මේ වස්තුව මත බ්ලොක් එක මත අර කො සප් එකක් දුන්නේ. ඒ කියන්නේ අභිලම්භරික්කාව ඇති කරලා මේ ඇති කරනවා mg ගේ බලපෑම කැන්සල් කරලා එනිසා මේ වස්තුව එහෙම යනකොට නිශ්චලතාවයට පත් වෙනවා. එතකොට මේක ඇති කරපු මේ ඵලය දැන් නිකම් ක්‍රියාවක් කරා වගේ. එතකොට එයත් මේක අත්විඳින්න ඕන තුන නීමේ අනුව. ඒ නිසා මේ වස්තුව මගින් මේ ඵලය මත විශාලත්වයේ සමාන විශාලත්වයේ විරුද්ධ ප්‍රතික්‍රියාවක් එනවා. එතකොට එයයි මෙයයි විශාලත්වයේ සමානින්ද තමයි මෙයා mg වෙද්දිම මෙයා mg වුණේ. मतृभावे संबंध संबंध कर लिया तंतु संबंध कर लंतु तंतु अभी अब
පරිපූර්ණ විනාඩි ඉදිරියට වගේ ඒක ගැඹුරට දානවා මේ දැනට මට කියන්න මේ මේකේ මේ අන්තමි b b වස්තුව මගින් තන්තුව අදින්නේ කොහටද b වස්තුව මගින් තන්තුව මේ තන්තුව අදින්නේ කොහටද F බලය මගින් තන්තුව F බලය මගින් මේ වස්තුව අදින්නේ කොහටද ඔ මේ F බලය මගින් මේ F බලය මගින් මේ වස්තුව අදින්නේ කොහටද මේ අතර obvious නේ එතකොට මේ වස්තුවට සම්බන්ධ වෙලා තියෙන මේ තන්තුවව ඇදෙන්නේ මොන පැත්තටද ඒ පැත්තටමයි ඇදෙන්නේ හරි දැන් චුට්ටක් අවධානයෙන් බලන්න මේ මේ තන්තුව මේ වස්තු දෙකට සම්බන්ධ වෙලා තියෙන එක ඇත්ත මම මොහොතකට මේක මේ සම්බන්ධ වෙලා නැහැ කියලා හිතලා එහෙනම් වෙන් කර ගන්නවා ඔන්න මේක මේ පැහැදිලි වෙන්න ඕන නිසා කරපු වැඩක් නිසා මේක මේ භෞතික වශයෙන් කරපු දෙයක් නෙමෙයි ඇත්තම මේ තන්තුවේ කියලා වල දෙක මේ වස්තු දෙකට සම්බන්ධ වෙලා ඉන්නේ හරිද හරි දැන් මම පුතා බලන්න එතකොට දැන් මේ වස්තුව මගින් මේ තන්තුව අදින්නේ කොහොමද මේ බලය මගින් වස්තුව අදිනවා මේ පැත්තට වස්තුව මගින් තන්තුව අදිනවා මේ පැත්තට එහෙනම් මේ වස්තුව මගින් තන්තුවව අදින්නේ මේ පැත්තට නම් වස්තුව මගින් තන්තුවවද බලය තියෙන්න ඕන කොහොමද කියන්න කැපිටල් B මගින් තන්තුව මත බලය තියෙන්න ඕන කොහොමද කියන්න ඉගල් කරද බලය යොදන දිශාවට වෙන්නේ බලය දිනන කොහොමද බලය යොදන දිශාවට වෙන්නේ හරිම හරි අපද හරි ඉතින් මේ පසි ඉසි අපි වෙරි එක යුටි කරා මගේ නම් නේ රයිට් එක හරිම ටෙන්ෂන් එකේ පොඩු දාගෙන ඉන්නවා කියලා බලන්න හම්බන්න මේ වස්තුව මගින් මේ තන්තුව අරන් යන හදන්නේ මේ පැත්තට ඇයි අරන් යන හදන්නේ මේ පැත්තට මොකද හේතුව බලය තියෙන මේ පැත්ත හරි හරි මම තමයි මේ වස්තුව මගින් මේ තන්තුව මත බලය දෙන්නේ මෙන්න මම ඒක අමුණ කරනවා අපි නම් විතර මොනවා හරි කැපිටල් T කියලා බලයක් කියලා T එක කියලා බලයක් කියලා නම් T එක දැන් එතකොට මෙතන මොන බලන්න බැරි නියුටන්ගේ තුන්වන නියමයේ අනුව බ්ලොක් එක මගින් දීපුත්තිය මගින් තන්තුව මත බලයක් ඇති කළා නම් තන්තුව මගින් දීපුත්තිය මත බලයක් ඇති වෙන්න ඕන ඒ බල දෙක විශාලත්වයේ සමාන වෙන්න ඕන ප්‍රතිවිරුද්ධ නෝන වස්තු දෙකක් මත ඉන්න ඕන සමජාතිය හරි නෝනි මෙන්න මෙහිම මෙයා මත බලයක් ඒක විශාලත්වයෙන් සමානයි එහෙනම් p එක උන්න හරි දැන් මේ කෙලවරට එනවා මේ කෙලවරේ මේ තන්තු මෙතන සම්බන්ධ වෙනවා කියන්නේ මට කියන්න බලන්න ඇදිල්ල හින්දා මේ කැපිටල් A කියන બ્લોක් එක චලනය වෙන්න හදන්නේ මොන පැත්තටද බලය තියෙන දිශාවට තමයි ඒ කියන්නේ මේ දිශාවටමයි එතකොට මම හිතනවා මොම් පොඩි කතාවක් කරන මම හිතනවා මෙන්න මෙහෙමයි මේ ඔළුව ඉතන විදිය මෙහෙම හෙමින් වෙනස් කරගන්න ඕන උඩ කියනවා ආ මේ බලය තියෙන්නේ මේ පැත්තටනේ මේ බලය හින්දා තමයි මේ 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 වස්තුව මේ පැත්තට ගමන් කරන්නේ කියන අන්න ඒ වගේ දැන් තමයි දැන් ඇඩ්වාන්ස් වලදී වෙනස් වෙන්න ඕන. මතක තියාගන්න. මොකද මේ බලයට බෑ අර වස්තුව චලනය කරවන්න හේතුව මේ බලය ක්‍රියා කරන්නේ අර වස්තුව මත නෙමෙයි ඒක ක්‍රියා කරන්නේ මේ වස්තුව මත. එහෙනම් මේ බලයට බෑ මේ අර වස්තුව චලනය කරවන්න. මේ බලයට පුළුවන් මේ වස්තුව චලනය කරවන්න. ඊළඟට මේ T1 කියන මේ පල්ලෙහෙන් කියන බලයට බෑ සංසෝද චලනය කරවන්න. සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන්. මේක මෙන්න මේ T1 කියන්නේ තමයි තන්තු මතලා කරන බලයට. දැන් ඉතින් ඒ වගේ මේ තන්තුවේ කෙලවර සම්බන්ධ වෙනවා කියන්නේ මේ කැපිටල් A කියන બ્લોක් එකට. එතකොට ඇයි මේ කැපිටල් A කියන બ્લોක් එක කියනවා මේ පැත්තට යන්න හදන්නේ? ඒ બ્લોක් එක තන්තුවත් එක්ක සම්බන්ධ වෙලා
තියෙන්නේ. මේ બ્લોක් එක තමයි ඉස්සලින් ගන්න. අරි ත්‍වස්තව. ඔව් සම්බන්ධ වෙනවා CSD. මේ બ્લોක් එක කියන්නේ කැපිටල් A කියන બ્લોක් එකව ඇද්දේ කවුරු වෙන්න ඕනද? T1 අන්දුව. අන්දුව වෙන්න ඕන. දැන් අපි මෙහෙම කියමුකෝ මම ඉන්නවා. මම ඉන්නවා මෙතන. මම මෙහෙම අත තියාගෙන ඉන්නවා. එතන මගේ අතල් එකගෙන ඉන්නවා මේ අපි දුම අපිට අදුලි. අපිට මෙහෙම ඔන්න මම මෙතන ඉන්නවා. ඊළඟට පුතා දුලි ඉන්නවා මෙතන. ඔව්. ඊළඟ මෙතන ඉන්නවා මේ අපි දාන මම පුතා කිෂාන්. ඔව්. එතන අපිට කැපිටල් ඒ කිසි කියලා තමයි. දැන් ඒ මොකද කරන්නේ කැපිටල් ඒ නැත්නම් කැපිටල් සී. සී මොකද කරන්නේ මේ 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 පැත්තට අදිනවා. සීම වල කරන්නේ බීම අදිනවා මේ පැත්තට. ඒ නිසා බීම මේ පැත්තට ඇදෙනවා. එතකොට බීර ඇදෙන තුන්දා නම් බීගේ අතල්ලගෙන ඉන්න තුන්දා කැපිටල් ඒ කියන එකම බීගේ පැත්තට ඇදෙනවා. හැබැයි මම ප්‍රශ්නයක් අහුවොත් මෙහෙම බලපතා කැපිටල් ඒ චලනය වෙන්නේ සීමින් නේද? නැහැ. බීට. බීට. අපට නිකන් හිතෙන්නේ බැලුව බැලමට ඉතින් සර් කැපිටල් සීනේ මේක යෙදු ගන්නත් හරි ඒ අපි දකින විදිහෙම හැබැයි කැපිටල් සී කිසිම බලයක් ඇති කරේ නැහැ කැපිටල් ඒ මත කැපිටල් ඒ මත බලය ඇති කරේ කැපිටල් බී ඒ හින්දා කැපිටල් ඒ ගේ චලිතයට වද කියන්න ඕන කැපිටල් බී නිසා කැපිටල් සී නෙමෙයි සී නෙමෙයි සර් දැන් මම ඔබට මගේ ප්‍රශ්නය අහනවා මේ සර් ඔහේට ඒක ඔප්පු කරන්න පුළුවන්ද मतलब ඒ කියන්නේ C නෙමෙයි අතරම කැපිටල් A මොකක් කරන්නේ obviously B තමයි කැපිටල් A බලයක් අතට නැහැ හොඳයි දැන් ඉතින් ඒකමයි අන්න ඒක ඉන් දාන්නේ මොකද ඒ මොකද අපිට නිදා ගන්න මේක කරා හරි ඔන්න ඒ නිසා අන්තිම මොකද කරන්නේ මේ වස්තුව මත බලයක් ඇති කරනවා මේ පැත්තට අපි දාමු මේක T2 කියලා මට ඒක T1 කියලා දැන් දත්ත වෙනවා අපි දුම අත්තා කියනවා හරි මම මම මේක T1 කියලා දාන්න කිව්වා प्रवेगर
එක්කෝ ඒක ඉස්සරහින් යන පෝච්චි පෙට්ටිය පසුපැත්තෙන් යන පෝච්චි පෙට්ටිය කියලා ඩොම් ගාලා වැදෙනවා. එහෙම වෙන වෙලාවා තියෙනවා. දැන් බ්‍රේක් එකක් ඇප්ලයි කරද්දී පිටිපස්සෙන් කට්ටිය වෙලා පොඩ්ඩක් ඉස්සරහින් කට්ටිය කියලා වැදෙනවා. ඒකට තමයි අර බෆර්ස් හදලා තියෙන්නේ. අපිට දැකලා තියෙනවා නේද? පස්සේ වගේ දෙල් දෙනවා රයිට්. අපි දැන් ඔය පොලිෂන් කරන අවස්ථාවේදී ඉස්සරහට ලාගට වඩගෙන මේ කොන්නුම පෝච්චි පෙට්ටියල මොකක්ද දැකලා තියෙන්නේ මේ අර තියෙන කප්ලින් එක. ඒකෙන් කප්ලින් කියලා. මේ වගේ කප්ලින් එකක් තියෙනවා. මොනවා කප්ලින් එකක්? ඒ කප්ලින් එකට අමතරව මෙන්න මේ වගේ කියනවා මෙන්න මෙහෙම පොඩි මේ කොන්නුම බුෂ් එකක්. කොන්නුම ඒ කියන්නේ බෆර්ස් කියනවා. ඒ මොකද හදිස්සියමත් මේක බ්‍රේක් මේක නතර වුණා. ඒ කියන්නේ මේකේ ස්පීඩ් එක අඩු වුණා. මෙයාගේ ස්පීඩ් එක අඩු වෙන්නේ නැහැ. එයා අර අපිගේ අවශ්‍යතිය කියලා ඉනර්ෂියා කියලා. ඒතර මෙයා ඉස්සරහට යනවා. හැබැයි ග්‍රාම් වල කියන මේකේ පේස් එක වදින්නේ නැහැ. මොකද හේතුව? මේ දෙන්නම වදිනවා. මේ විශේෂයෙන් මේ විශේෂයෙන් ඉස්සරහ වදිනවා. වැදිනා මෙයා රිටර්න් වෙනවා. රිටර්න් වෙනවා මේ මෙයාගේ ස්පීඩ් එකම ගන්නවා. අරගෙන ඒ වේගෙම ආයෙත් යනවා. වැදිනේ නේ? හරි. අපි දැන් හදේ පවර ඉස්සරහට දාගන්නදී මේ දෙක අතරම ගැටුම් කියන මාතෘකාවේදී අපි කතා කරමු පරිශන් කියන එක. දැන් තමයි චුට්ටක් කියන්න. දැන් මම හිතා ඒ වගේ මේ සෙට් එක ඕන මාතෘකාවක් විතර යන්නේ නෑ. එකම තොරණකින් යන්නේ. ඒ සමේ පද්ධතිය මාර්ගතරගෙන තොරණේ අපි ලබු කරමු මොනවා හරි කැපිටල් සිම්බල් ඒ කියලා තුනම මුළු පද්ධතියම තියෙන එකම තොරණයක් ඒක සිම්බල් ඒ. ඒතර මේ B කියන ලීපුත් කිය ඡානය වෙන්නේ සිම්බල් ඒ කියන තොරණය. පන්තුව ඡානය වෙන්නේ සිම්බල් ඒ කියන තොරණය. ඊළඟට මේ කැපිටල් ඒ කියන બ્લોක් එක ඡානය වෙන්නේ සිම්පල් ඒ කියන කොටේ මයි. හරිද? රයිට්. දැන් බලන්න මාර වැඩක් වෙනවා හදන්න. බලන්න බලන්න. මා දානවා කැපිටල් B සමීකරණයක්. හරිද? මේ තලය අපි ගමු මේ සුමන තලයක් කියලා. සුමන කියන මේ ඉංග්‍රීසි කරන ස්මූත් කියලා. ස්මූත් ස්මූත් කියන්නේ කියන්නේ අල්පයන් නෙවෙයි මේක කියලා කියන්නේ මෙහෙම ඔත් කියලා කියන්නේ ස්මූත් 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 නේ ස්මූත් හරි එතන මේ දැන් ඔන්න ඒ සමී මොනවට දැර්ශන බලන්නේ ඊළඟට ඩිසිපේටිව් ෆෝසස් ඒ කියන්නේ මේ කිසල් දෙක බලන්නත් නෑ ඒ හින්දා මම වෙන මොකක්ද කියන්නේ රයිට් මාකට් එකේ දීලා ආන් කරන්න කැපිටල් ඊ සමීකරණය දානවා මේ පැත්තට ඒ සමාන එන්නේ මොකද බලන්න රයිට් ඉස්සරහ දින මාර්ක් කරන හැදින්නක් 100 මම කොහොමද 100 ගන්න කියලා දැක්ක දෙල මේ එකට ලෑස්ති කරනවා යමන් නැතු බලලා පුළුවන් හරි දැන් ඔන්න සමාන එන්නේ දැන් මම මේක මම දාන්නේ බීට මේ බීට දාන්නවා මම ඒක මතක තියාගන්න දාන්නේ සමීකරණය දාන්නේ කැපිටල් බීට කින්දා ඔළුවේ වැඩ කරන්න ඕන මේ මොහොතේ ඔළුවේ වැඩ කරන්න ඕන කැපිටල් බී මත ක්‍රියා කරන බල විතරයි තන්තු මත ක්‍රියා කරන්නේ මොන බලද ඊළඟට කැපිටල් ඒ બ્લોක් එක මත ක්‍රියා කරන්නේ මොන බලද ඒවට කිසිම දාලත්වයක් නැහැ මේ අවස්ථාවේ කිසිම දාලත්වයක් නැහැ ඒ මොකද මම සමීකරණය දාන්නේ කැපිටල් බීට එහෙනම් කැපිටල් බී මත ක්‍රියා කරන බල මොනවද කියලා මේ වෙලාවයි බලන්න ඕනේ හැදලිද හරි එතකොට කැපිටල් බී මත ක්‍රියා කරන බල F බලය ක්‍රියා කරනවා මේ පැත්තට එහෙනම් F දාන්න ඊළඟට E1 බලය ක්‍රියා කරනවා අනිත් පැත්තට එහෙනම් ඍණ E1 සමානයි සර් ඊපොනේ ඉන්න දරුවෝ මම දැන් F ක්‍රියා කරන්නේ ඉන්නලේ දාපු පැත්තමයි එහෙනම් දාන්න ඊළඟ T1 මොකද සර් එනවනේ T1 ක්‍රියාත්මක වෙන්නේ සමීකරණයේ දෛශ්‍ය ධනයි කියලා ගත්ත පැත්තට නෙමෙයි ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට එහෙනම් යා දැන් ඉන්න ඕන කොච්චර බල දෙන්නේ එක සමානකම් දැම්මා ස්පන්දේ වස්තුවේ කැපිටල් M පරිමේය වස්තුවේ සිම්පල් E පරිමේය සමීකරණය කියලා ගත්තා ඊළඟ තමයි සමීකරණයක් තාරනවා මේ කැපිටල් E බ්ලොක් කැපිටල් ඊටම සමීකරණයක් දාන මේකට ආයෙත් සමාන එන්නේ. දැන් මම F කියලා කියන්නේ මේ වස්තුව මත කැපිටල් E මත ක්‍රියා කරන එකම බලය. එයා ඉදින් E දෙක කියන බලය එකයි. එයා තුන්ෙත් සමීකරණය දාගත්තම ඒ සදාන E දෙකයි. මෙච්චරයි සමානයි. වස්තු ස්තම්භයේ සිම්බල් M. දැන් ප්‍රොමිස් පොලි එක දෙක සමීකරණය කියලා ගත්තා. හරිද? බයි. මම තා මේ තන්තුව ගැන මේ තන්තුව ගැන ඉතාලම මේ වැදගත් විස්තරයක් දෙනවා. මේ තන්තුව ගැන දැන් මේ දැනගන්නවා නම් වැදගත් දේවල් කීයක් තියෙනවා. පළවෙනි කාරණය. මේ තන්තු අපිට හදිස්සියේ හරි මේ ගාණක් හදද්දී තන්තු ගැන විශේෂ සඳහනක් කරලා තිබුණේ නැත්තම් මම මේ තන්තුව සම්බන්ධයෙන් ගති ලක්ෂණ දෙකක්
උපකල්පණය කරන්න මට අයිතියියා. ඒක සිලබස් එකේ එන සිලබස් එකෙන් මට දෙන අයිතියක්. සිලබස් එකෙන් මට දෙන අයිතියක්. මොකද දී ඇති තනතුරක් සම්බන්ධයෙන් ඒගොල්ලෝ මොනවද කියලා නැත්තම් මට මෙන්න මේ විදිහට ලියන්න හදන ගති ලක්ෂණ දෙක ප්‍රොපර්ටිස් දෙකම උපකල්පණය කරන්න කියන්නේ ඇසියුම් කරන්න මේ අවස්ථාව තියෙනවා. පළවෙනි එක තමයි තනතුර ප්‍රත්‍යස්තද අප්‍රත්‍යස්තද කියන්නේ තනතුරයි පුතා ඉලාස්ටික්ද ඉනිලාස්ටික්ද ප්‍රත්‍යස්තයිද අප්‍රත්‍යස්තයිද ප්‍රත්‍යස්තයි अरे सेंटीमीटर पना मगे अतर दिन यानी अभी तुमको मीटर पड़ना मट मे अभी मीटर पड़ना आगे मीटर तैयारी हमारा सेंटीमीटर पढ़ना बॉटम पाते हैं अरे रबर डेल्टा එහෙම අදිනද දුන්නේ සෙන්ටිමීටර 50ද මොනතරම් බලයක් යෙදුවත් සෙන්ටිමීටර 50ම තමයි. ඉතින් බලය යොදාගෙන බලය යොදන බලය වැඩි කරන් වැඩි කරන් වැඩි කරන් වැඩි කරන් ගියාම එක වෙලාවකදී තන්තුව තකස් දාලා කඩලා යනවා. අපි කියනවා ස්නැප්. තන්තුව කඩලා යනවා නිසා තන්තුව කැඩෙනවා නිසා තන්තුවේ දිගේ වෙනසක් වෙන්නේ නැහැ. අන්තිමේ දෙනලද දිගෙහි වෙනසක් සිදු නොවේ. කියන්නේ බාහිර බල හම්බේ. අන්තිමේ දිගෙහි වෙනසක් සිදු නොවේ නොවේ. එවැනි තන්තුවකට කියනවා අවිපන්‍ය තන්තුවක් කියලා. නැත්නම් අප්‍රත්‍යස්ත තන්තුවක් කියලා. කියන්නේ ප්‍රත්‍යස්ත නැහැ. කියන්නේ හැදෙන්න බෑ අප්‍රත්‍යස්තයි. අපි කියනවා මේ අවිපන්‍ය තන්තුවක් කියලා. right? okay. එතන අපිට ඕන අලෙවි වලට කියනවා මේ තන්තුවක ගතිලක්ෂණ වල පළවෙනි එක තන්තුව අවිපන්‍ය. अभी तानी मांग दो 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 अभी तानी मांग द
ආසන්න වශයෙන් මේක විඳවයි කියලා ගන්න පුළුවන් කියන එකයි. දැන් දී අපි මොනවද කියන්නේ? ආසන්න වශයෙන් සමානයි. අපි ඉංග්‍රීසියෙන් කියන කොහොමද? Approximately equal. Approximately equal. Nearly equal. හරි. හැලු කියන්නේ මේ ස්කන්ධය ආසන්න වශයෙන් විඳවයි කියන එකයි. ඉංග්‍රීසියෙන් විඳවයි කියන්නේ නෙමෙයි. වටේ තියෙන වස්තුවත් එක්ක සලකා බලද්දී එයාගේ ස්කන්ධය නොසලකා හරින්න පුළුවන් තරම් චුටි කියන එකයි. හැලීද? Right. හරි නිකම් මේ පෘථුවියේ ස්කන්ධයත් එක්ක ගණිද්දී අපේ ස්කන්ධය මොනවද කියලා අලියේගේ ස්කන්ධයත් එක්ක ගණිද්දී සමහර වෙලාවට අපේ ස්කන්ධය මොනවද සාමාන්‍යයෙන් අලියේක මොකද ටොම් ගන්න ටොම් ගන්න කරක් තියෙනවා අලියේගේ අපේ ස්කන්ධය සාමාන්‍යයෙන් වැඩිමොන් කිලෝ 90යි 100ක් ඒ වගේ සාමාන්‍ය ගැන කියන්නේ මේ අලියේ අඩුම සර ගොඩක් කරනවා නේ අර ඔබීසිටි ඒ කියන්නේ ස්තුලභාවය ස්තුලභාවය කියන්නේ අර පුරා මාදයි පුරා පුරා ස්තුලයි කියලා කියන්නේ නේ අන්න එහෙම අර කියන්නේ කවුරුහරි පුදුරේක in case he or she is not going suffering from the obesity and me ස්තුලභාවයෙන් දුකින් නැත්නම් සාමාන්‍යයෙන් ඉන්නේ මේ උසට සරලන මොකක්ද කියලා කොහොම සාමාන්‍ය ස්තන්දේ කිලෝ 80 මම කියන්නේ ජෙනරිකෙන් දැක්කම මේ අපි ගොඩක් අර සාමාන්‍ය 80 90 ඒ වගේ රේන්ජ් එක සාමාන්‍යයෙන් තියෙන්න ඕන 120 110 120 කියලා කියන්නේ ඒක ඕවර් වැඩි එතකොට අපේ දුකටමගේ සාමාන්‍යයෙන් उसे
ඒ සහ B වස්තු දෙක එකිනෙක සම්බන්ධ කොට තිබේ. ඒක රූපයේ දැක්වෙන පරිදි එකිනෙක සම්බන්ධ කොට ඇත. හරිද? ඒක ගාන හිම දෙනවා. එහෙම නැත්නම් අපිට උපගතන ගාන සිද්ධ වෙනවා. දැන් තේරුණාද? හරි. එතකොට මෙන්න වැදගත් ලක්ෂණ දෙකක් කතා කරා. මේ දෙක හදිස්සියවත් ගානේ දීලා නැත්නම්. ගානේ ගානේ දීලා තියෙනවා කියලා මෙහෙම. හන්තුකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2 කි. කියලා දීති. හන්තුක සහල්ලිය උපකල්පණයේ කොට කියලා එහෙම කියනද? तरंग තරංග පටන් ගන්න තරංග විග්‍රහ කරන්න කලින් අපි විග්‍රහ කර ගන්න ඕනේ කිව්වොත් මොකද දෝලන ඔසිලේෂන්ස් වේවස් මාත ඔසිලේ කියන්නේ වේවස් වල කලින් දෝලන එහෙනම් දෝලන කියන එක හොඳට පැහැදිලි කර ගන්න පුළුවන් කිව්වා කවුරු හරි වෘත්තජල කියලා දැන් වෘත්තජලයේ කෝණික තියෙනවා අපි ඒකේ කෝණික ස්ථානයේ කෝණික ප්‍රවේගයේ කෝණික ත්වරණයේ ඊළඟ බල භූමියේ ව්‍යාවර්තනීය කාලයත් එක්ක විචලනය වෙනවා කියලා ඔන්නම කතා කරා ඊළඟ දවස් තමයි මාර රස ඊළඟස් තියෙන්නේ දඩ බඩගල මිහිම් මිහිම් නෝට් එක අප්ලෝඩ් කරනවා රයිට් එක අප්ලෝඩ් කරලා ඉන්නට ගන්න ඊළඟස් තියෙන්නේ බලාගෙන ඉන්න ඉල්ලක් මේ ඒක ඉවරනේ ඉවරවිල්ල හරි ඉතින් මොකද ඒකට මේ දැන් ඔන්න මේ වගේ මේ අවස්ථාව වුණ දැන් මේ ගති ලක්ෂණ දෙක දැන් ඔන්න තියෙනවා හරි ඒ වගේ කතාව මම මේ කිව්වේ අර මේ අපි එහෙම කිව්වක් වගේ අර පිළිවෙතරේ යන එක ඊළඟට දැන් මේ තන්තුවක් ප්‍රරණය වෙනවනේ තන්තුවක් යනවනේ තන්තුවක් මේ සිස්ටම් එකක් එක්කම මේකට මේ මේ කරණයෙන් යන්නේ නැහැ නැත්නම් තන්තුව එක්ක මගහැරෙන්න ඕන එක්ක තන්තුව බිම වැටෙන්න ඕන එහෙම මුළු වෙන්නේ නැහැ තන්තුවක් මේ විදිහටම එදියේ යනවා දැන් මේ බලන්න බීට දැම්මා වගේ ඒට දැම්මා වගේ මම තන්තුවක් ගන්න යන්නේ සමානින්නේ සමීකරණ හොඳට අහගන්න මේ වැට්ටන්ගේ කලාවයයි මේ 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 ආරම්භ වෙන්නේ මේ වැට්ටන්ගේ කලාවයයි මම හිතා ඒක හින්දා full brain එක දාගෙන පොරෙන් focus එක දාගෙන maximum මම කියන GMAT 100% focus එක දාගෙන ඊන ප්‍රශ්න උඩට එනවා නම් ඒව අහන්න බලාගෙන ලෑස්තිලා ඉන්න අතන යන්නේ හරි අන්තිම දාන සමීකරණයක් මම දෙන්නේ ඔය අන්තෝ කියලා ඒ බලන්න අන්තිම දානවා සමීකරණයක් අන්තිමට අන්තිම හරියටම x සමාන වෙන්නේ කියන එනවනේ හරි අන්තිමට තමයි සමාන වෙන්නේ කියන සමීකරණය දැන් වෙනවා හරි දැන් මම අහන්න දැම්මම ඉබලන්න වැඩි මේ තන්තුව මත මේ පැත්තට යදරන බලය දැන් තන්තුව විතරයි මත දැන් තන්තුව විතරයි හරි දැන් තන්තුව විතරයි කියන්නේ මේව මුකු මට අදාළ නැහැ මේ පැත්ත අදාළ නැහැ මේ පැත්ත අදාළ නැහැ තන්තුව මත ක්‍රියා කරන කොටස විතරයි තන්තුව මත අර දාපු ඊතලයේ පැත්තට තියෙන්නේ T1 කියන බලය එහෙනම් T1 කියලා මෙන්න තියෙනවා ගන්න. ඊළඟ ප්‍රතිවිරුද්ධ පැත්තට ක්‍රියාත්මක වෙන D2 කියන බලය. D2 එහෙනම් කිලු වෙන වෙනවලුයි. මේවා දැක්ක දෙවලනේ. ඔච්චරයි තන්තුව මත බලය කියන්නේ. සමානයි මාන කේස් එක. ඊළඟට තියෙන්නේ තන්ත්‍රී ස්කන්ධය. බැඩ් වල තමයි මෙතන ඉහාට තියෙන්නේ. ඉතින් මෙතන ඉහාට කියලා කියන්නේ මෙතන ඉහාට ඔක්කොම වගේ තියෙන ඉතින් බැඩ් නේද? මාන වලදී බැඩ් ඒක ප්‍රශ්නයක් නෑ. හරි. අවදානම් ගන්න හරියි. ඉතින් මේ ස්කන්ධය සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් ඒක නිසා මේ වටපිටාවේ තියෙන මේ වස්තු වල මේ කැපිටල් ලෙම් සිම්පල් ලෙම් ස්කන්ධත් එක සලකා බලද්දී තන්ති ස්කන්ධය නොසලකා බල හැකියි අපි කියනවා නෙග්ලිජිබල් කියලා ඉග්නොරන්ට් චූටි හරිම පොඩි ඉන්ෆිනිටිමලි ස්මෝල් හරිම චූටි අත්‍යනුකයි සිංහලෙන් කියනවා අත්‍යනුකයි කියලා ඉංග්‍රීසියෙන් කියනවා infinitesimally small හරිම චූටි ඒසයක දාන කි තේරුමක් නෑ බිඳුව ඇවිල්ලා දාන එකමයි හොඳ එහෙනම් මේ මම මෙතන මේ ස්කන්ධයේ බිඳුවට ඉතාම ආසන්නයි කියලා කරනවා එනම් බිඳුව ඇවිල්ලා දානවා හරිද දාලා මල්ටිප්ලිකේෂන් බයි මේ වර්ණය මොනවාද ඉතින් මොකටද නේ මේ වගේ අවස්ථාවක් වත් ගන්න මට ගෑනේ මතක් වුණා මේ අපි කතා කරා මොකද
ප්‍රක්ෂිප්ත චලිත තිරස්ව ආදේශ කරන සමීකරණය S සමාන U T ධන භාගය E T වර්ගය මේකේ මයිලා මේ අපේ වසුදු විඥාන අපේ අපි හප්පු ස්කූලේ නෝ එන ඉගෙන ගන්න මේ 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 මම දැන් ඒක මාර මේ නියම කොහෙලා තිබුණා මොකක්ද මේ කොහොමද S සමාන U T S සමාන U T S සමාන U T කියනවා නේද මේක මොකද වැඩක් නැහැ ප්‍රශ්නේ තියෙන්නේ කොල්ලියක් නැහැ හරි නේද එහෙම සමීකරණයක් අපිට නැහැ දැන් සමීකරණයක් නැහැ ඒක තමයි ඉතින් ප්‍රශ්නේ ඒ අරින්න වෙන ගන්නවා නෑ ඉතින් ඒ සමාන් කියන්නේ ඒක ඩවුට් එකක් තියාගන්න තියෙන තියෙන එක කරන්න කියලා මේ පස්සේ ඉතින් හරියන පස්සේ ඉතින් ඉතේ වල දරුවන්ට මාලිෂ් කරනවා මේක කරකට දාලා මම තමයි තේ මේ වැක්ටර් සමීකරණය දානවා අපි කියමු මේ මොනවා වුණා දාන කො අභාගයේ වාරය මේ ඒ කියන එක බිඳුවය ඉතින් කී වලාගේ මොනවා වුණා මේ ෆුල් බ්ලොක් එකම 0 කී කිය මොනවද මම හිතන්නේ ආ ඒ නිසා මේ මේ ගුණිතයක් තියෙන්නේ මේක බිඳුව වුණා අනිත් කට්ටිය කොච්චර ලොකු වුණත් පොඩි වුණත් මට අදාළ නැහැ අක් ගලවනවා වෙනවද ඒ බිඳුවක් වෙලා යනවා මම පුතා පැහැදිලිද අය ඒ නිසා මෙන්න මෙතන මේ මම ඔය මේ පැහැදිලි කරේ මතක් කරේ අපි කරපු එකක් ඉතින් මේක බිඳුව වුණා වගේ ඔතන බිඳුව වුණා වගේ මෙතන මොකද වෙන්නේ මෙතන බිඳුව වැඩි වීම කරන්නේ ඔක බිඳුවක් වෙලා යනවා ඉතින් මොකද වෙන්නේ මේක සමානයි බිඳුවයි මොකද බිඳුව වෙන්නේ t1 - t2 කියන බිඳුවක් එම් ඉකරින් එකෙන් අනිත් පැත්තට ගියන ඉවරනේ වැඩි ඒ නිසා t1 සමානයි t2 කියලා එකක් හදන්න හදලා බලන්න මොකද t1 කියන්නේ කියලා මේ t1 කියලා කියන්නේ තන්තුවේ එක පැත්ත තන්තුවේ එක පැත්තකින් වස්තුව ඇදපු බලය ඒක නිසා වස්තුව තන්තුවේ ඒ පැත්තම ඇදපු බලය. ඊළඟට මොකද T2 කියලා කිව්වේ? T2 කියලා කිව්වේ තන්තුව එයාගේ අනිත් කෙළවරින් වස්තුවව ඇදපු බලය. ඒ වගේම වස්තුව ඒ කෙළවරේදීම තන්තුවව ඇදපු බලය. තන්තුවක් මගින් මෙසේ වස්තුවක් මත ඇති කරන බලයට අපි කියනවා තන්තුවක ආතතිය කියලා. නේද? තන්තුවක් මගින් ඇති කරන බලයට අපි කියනවා තන්තුවක ආතතිය කියලා. තන්තුවක ආතතිය. තන්තුවක ආතතිය. ඒක මේ ඉනිෂල් ඉන්ටෙන්ෂන් කියලා. දැන් මම උදේට දෙනවා ඇයි ඇයි මේ T කියන එක පාවිච්චි කරේ කියලා. මෙටේෂන් කියන්නේ පළවෙනි අපිට හින්දා. පයිටේෂන් ඔෆ් ෆස්ට් රූට්. ටේෂන් ඔෆ් ස්ට්‍රේට් හරි ඔදි. ටේෂන් ඔෆ් ස්ට්‍රේට්. අන්තුවද මේ හරි. අන්තුවද දැන් මමද ඒ ඒ ඒ ඒ මොඩල් එකක් ගියාම මාව ටිකක් කලර් වෙනවා. ඒ මොන තමයි බෝඩ් එක උදරම කියනවා. ඒක තමයි ඉම්පෝර්ට්. මේ ඉතින් දැන් ඔන්න ටේෂන් ඔෆ් ස්ට්‍රේ. ඒතකොට අර තන්තුවක් වගේ නැති කරපු බලය. දැන් එහෙනම් මොකද්ද මේ T1 කියලා කියන්නේ? තන්තුව ආතතිය. මොකද්ද මේ T2 කියලා කියන්නේ? තන්තුව ආතතිය. පැහැදිලිද? ඉතින් එතකොට තන්තුවේ මෙතන ආතතියයි තන්තුවේ තන්තුවේ මෙතන බලයයි තන්තුව මත මෙතන බලයයි කියන බල දෙකම සමාන. T1 තන්තුව මත බලයයි. T2 තන්තුව මත බලයයි. මම යගෙන මේ කතා කරන්නේ. ඇයි මේ තන්තුව වල දාන්නේ? සමීකරණය දාන්නේ තන්තුව වල. හොඳට හරිනවා right? හොඳට හරිනවා අවධානය. උපත මේ ඔප් ඔප් ඔප්. ඔව් තන්තුව. right right. ආන්නේ හරි. ඒක තමයි මේ මේක අවදි වෙන්නේ. ඒක තමයි ෆිසික්ස් වල කොහොමද කරන්නේ? නැත්නම් මම හදේ. මැත්ස් වල තිබුණා කොහොමද කරන්නේ? කොහොමද හදලා 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 හදලා. ඒක මොන හදලා හදලා හදලාද? මොකක්ද මෙහෙම දිනවා? පැටර්න්ස් දැන්. අපි මැත්ස් වලදී මේ ගණිතයේදී අපි ගොඩක් දෙනාට මේ පැටර්න් සම්බන්ධයෙන් හරි හරිම 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 වැදගත්. මොනවාද පැටර්න්ස් කියලා කිව්වේ? අපි හමු පාර්ෂල් ෆ්‍රැක්ෂන්ස් බින්න බාගය. සිංගල් එක බින්න බාගය කියලා ඉංග්‍රීසියෙන් කියන පාර්ෂල් ෆ්‍රැක්ෂන්ස්. එතකොට මේක ගත්තාම මම මොනවා හරි අපිට සමී මොනවා හරි භාගයක් මොකක් හරි සමීකරණයක් හරි එක්ස්ප්‍රෙෂන් එකක් හරි දුන්නා ෆ්‍රැක්ෂන් එකක් දීලා තිබුණා
ඒ ෆ්‍රැක්ෂන් එකක් බලනවා පල්ලෙහා තියෙන ශ්‍රිතයයි උඩ තියෙන ශ්‍රිතයයි. ඒ කියන්නේ මේ මේ නියුමරේටර් එක. අපි කරමුද කියන්නේ නියුමරේටර් එක මොකද ලවේ තියෙන ලවේ කියලා තියෙන එක්ස්ප්‍රෙෂන් එකයි හරේ කියලා තියෙන එක්ස්ප්‍රෙෂන් එකයි බලමු. බලලා ලවය හරේට වඩා මේ ලොකු එකක් නා. ඒ කියන්නේ මේ මේ මාත්‍රයෙන් වැඩි එකක් නා. අපි ඉස්සෙල්ලා බෙදනවා. නේ? බෙදලා එයා වෙන් කරගන්නවා. අපි ඒවට කියනවා ඉම්ප්‍රොපර් ෆ්‍රැක්ෂන්ස් කියලා. ඉම්ප්‍රොපර් එක ප්‍රොපර් එකක් කරගන්නවා. දැන් මේ වගේ. නම්බර් 7 divided by ගම් අංක අදලිදී තුන. මේක ඉම්ප්‍රොපර් ෆ්‍රැක්ෂන් එකක්. වෙනද? ඒක ඉම්ප්‍රොපර් කියලා කියන්නේ මේ ලවය ලොකුයි. හරි පොඩි. කොහොමද? දැන් මේ වලින් කොහොමද? මේ දෙකේ එවුවා 3යි භාගය. අන්න ප්‍රොපර් ෆ්‍රැක්ෂන් එක. අද මේක මේ මික්ස්ඩ් ෆ්‍රැක්ෂන් එක. හරි ප්‍රොපර්ලි 2 times 3 6 plus 1 7. 7 over 2. හරිද? මෙන්න මේ විදිහට ගණන වාගල ඉස්සලා හදා ගන්නවා. හදාගෙන ඊට පස්සේ මේ 3 කියන එක තමයි තියාගෙන මේ ඉවර් කෝල් නම් එකක් නේ. ඊළඟ මේ half කියන තමයි කැරියට කඩයි කඩයි යන්නේ. හරිද? ඉතින් මම ඔතේ එතනදි එක එක පොඩි 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 තියර කීපයක් තියෙනවා. පොඩි මම හදලා තියාගන්න උපක්‍රම කීපයක් තියෙනවා. මොකද උඩ තියෙන නියතයක් යට තියෙන ප්‍රකාශනයක්. ඊළඟ උඩ තියෙන එක්කෙනා යට තියෙන එක්කෙනාට වඩා එකක් අඩුනවා. එහෙනම් මේක කියලා ඔය වගේ නිකන් සිද්ධි කීපයක් තියෙනවා. මේ ටික හරියට ඒ ටික ටෙස්ට් කරන්න මොනවද මොකද්ද මේකට කරන්නේ කියලා දැනගත්තාම මේ පිට භාගය කොටස කියන්නේ මේ ප්‍රශ්නයක් නෙමෙයි. කතාවද නැහැ මම කියෙච්ච. මේක තමයි මොකද තියෙන්නේ. ඔච්චර හැදුවා තවයි කඳුන්නාම වෙන කඳුන්නාම ඒක අමුතුම විදියට සම්බන්ධව හිතන්න වෙනවා. සමහර වෙලාවට අපි ඉගෙන ගන්න තියෙන දුන්නාම මෙලෝ දෙයක් හදන්නේ කොහොමද කියලා හිතා ගන්නවා බැරි වෙනවා. පොඩි උදාහරණයක් මම කියන්නම්. අද ඉතින් මම කියන්නකොනේ මම කියව තමයි නෑ ඉතින් මේ කොහොමද හොඳ දෙයක් නේ. මේ අපේ සාලින්ද ඉන්නේ. මමද සාලින්ද? මමද සාලින්ද අද මේ ප්‍රශ්නයක් අහලා ඉවරනවා සර් මේ ඔන්න ලී කොටයක් ලී කියන්නේ ස්ලැබ් එකක් තියෙනවා. ඒ ස්ලැබ් එකෙන් තමයි අපි සර් ගණන් හදුවා වගේ උණ්ඩයක් කියලා වදිනවා. වැදුනහම ඒ ගානේ කියනවා ඒ ඒ ස්ලැබ් එකෙන් උණ්ඩයේ මේ 120th ඒ කියන්නේ 20න් එකක ප්‍රමාණයකින් උණ්ඩය මොකක් හරි නවත්තනවා. උණ්ඩයේ චලිතය 20න් එකක ප්‍රමාණයකින් නවත්තනවා. එතන ගානේ අහලා තිබ්බේ එවැනි සර්ව සමාන ස්ලැබ්ස් උඩුල් ස්ලැබ්ස් ලී පුරු කීයක් ඕනද වස්තු සම්පූර්ණයෙන්ම නවත්තන්න කියලා. වස්තු කෙනාද චලනය වෙන උඩේ නවත්තන්න කියලා. ඒක මොකද හරි කුඩි ගන්න ආශ්‍රය වෙයි ගැටන එක. ඒක වස්තු එකක් ආශ්‍රය වෙන්න විදිහ දෙකෙන් දෙලා විච එන්සි කියව තමයි ප්‍රශ්නයක් විදිහට කන්වර්ට් කරලා දාලා තිබුණේ. ඉතින් මේ ගොඩක් හොඳයි. මම තමයි ඒක මම කියන්නේ පාසල් එකක් කියලා කල්චර් ට්‍රයි කරන්න. තවට පොඩි ගන්න කියලා. චුට්ට ට්‍රයි කරන්න ට්‍රයි කරලා අපි නේද හදමු. හරි. රයිට්. දැන් මම අයිඩියා එක දුන්නා. එතකොට මේ මම තමයි කො අපේ සාලිදර පුතා සාලිදර පුළුවන් එක දාන්න. සාලිද සුපර්. මම දැන් ගෲප් එකට පෝස්ට් කරන්න පුළුවන්. ඊළඟට ඒක ගෲප් එකේ ඉඳලා පුළුවන්. හරි ගැතින. ඒක හදන්න. අන්න එනයි කරන්නේ. හරි. හදන්න මාගේ අම්බ වුණා. මම ගෲප් එක ගන්න. සර් එතන අර තන්තුවට F සමාන ma කියන අර සමීකරණය දාලා තියෙන්නේ. ඔව්. එතනදී අර අර බිඳුව දාලා තියෙන අර තන්තුවට ස්කන්ධයක් නැති නිසා සර්. දැන් මම දුන්නා. මයිකෝතාවගේ අතේ කීයක්වත් නැත්තම් අපි දානවද ෂෙරෝන්ගේ අතේ ඇති මුදල් රුපියල් 100යි කියලා. නෑ සර්. ආ. එතකොට ඇයි මයිකෝතාවගේ මේක පැහැදිලිව පෙන්නනවා? ඇයි මේ බිඳුව ඇවිල්ලා දැම්මේ? මේ අඳුර සල් සැහැල්ලු හින්දා. එතකොට ඇත්තම සැහැල්ලුයි කිව්වහම දැන් අපි කියනවා මෙහෙම තාරක සැහැල්ලුයි කිව්වහම ඒ කියන්නේ තාරක තාරාදීකරණයක් ගහම මේ 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 හතරින රටර යනවා කියන එකද? නෑ නෑ යම් කිසි වේට් එකක් ස්කන්ධයක් පෙන්නවා. හැබැයි ඒක කොහොමද ලකේෂාන්නේ ඕවර නැංගුවේ? ඒ තරාදී ඩැමේජ්. දැන් තරාදී කියනවා ලොකු එකක්. අර සිමෙන්ති කොටේ මොදේශෝනේ බලන්න. මහලව දාලා මනින්න තරාදි දෙන්නේ. ආන් ඒක ගේන. ඊට පස්සේ කොහොමද අදිස්සියත් බැඳිලා වටින් පිටින් හිම්මෙන් යන අතරතුරේ පුදාශයෙන් එහෙම නැද්ද උගල. ඒකත් ඉවරයි. ඊට පස්සේ ඒක අයින් කළා. තව ඉවරයි ස්කේල් දෙකක් ගේන්න යනවා. ඒ වගේ වගේ කරන්නේ. ඉතින් මම උදාහරණ ඒ වගේ මෙතන මේ
සාපේක්ෂවයි කියන්නේ සැහැල්ලුයි කියලා කියන්නේ සංතු සම්බන්ධ කරලා තියෙන වස්තුන්ගේ ස්කන්ධයන් වල සාපේක්ෂව සංතු ස්කන්ධේ හරිම සැහැල්ලු. කියන්නේ සංතු හරිම සැහැල්ලු. හරිම චූටි. මේ චූටි කියන්නේ මේ ස්කන්ධේ හරිම පොඩි. ඒ හින්දා මෙතන බිඳුව ඉතාමාසන්නාගයක්. ඉතින් බිඳුව ඉතාමාසන්නාගයක් තියෙද්දී දැන් මෙහෙම කිව්වොත් මට තමයි මේ මේ ෂෝන් තමයි මේ කො දුරි මොකද කියන්නේ? දුරි ප්ලේ ගෙදරට දුර කිලෝමීටර 100යි. මිලිමීටර 1යි කියලා ලිව්වොත් අවුරුද්ද. මොකද මේක මේකනේ මේක නිකන් මේ ලෝකේ ගන්න ඉතින් මේක. නිකන් ලෝකයක් නෙමෙයි. ලෝකේ නෙමෙයි. දැන් ලෝකේ ගන්න බලන්න. කිලෝමීටර දුර කිලෝමීටර 100යි. අනිමු මේකට දුරි කිගේ දුරි කිලෝමීටර මේ ගමට එන දුර. ඒවය මනේ දාතිය කොහොමද? අනුරාධපුරේ ගලා තව කිලෝමීටර ගන්න. යාපනය රටට යනවා. ඔන්නම් කියලා කිව්වා. යම කැලයක් හම්බ වෙනවා කැලේ මැද්දෙන් යනකොට පොඩි වල සොරෙමින් හම්බ වෙනවා උගින් වේගයෙන් තමයි ගමට යන්න පුළුවන් නැත්තම් මැදිරි වලට හරි එතන පදවත් දුරිත් ගම යද්දි කියලා එන්නේ ගිහින් එන්නම් කියලා කියලා යන්නේ යන්න කියලා විතරයි එන්නම් කතාවක් නෑ එන්නම් කියන දේ නෙමෙයි ගියාට පස්සේ හරි නේ හරි දැන් එතකොට මොකද කිලෝමීටර් 100යි මිලිමීටරයි මම දා ඔකම කිව්වහම මේක නම් hina මේක කිලෝවක් නෑ කිලෝමීටර් 100 සාපේක්ෂව මිලිමීටර කොහොමද අද අගයක් තියෙනවා බිඳුවනේ මේක අගයක් තියෙනවා හරි ඒක මේකත් එක සංගාමාරක් තියෙනවා කොහොමද ඔව් මේක ලිව්වා මසලක ආහාරයට පුළුවන් තරම් චුටි අන්න එහෙම තමයි මෙතන කරේ මෙතන කැපිටල් එම් කියලා සිම්පල් එම් කැපිටල් එම් කියලා ආදේශ කරන්නේ මෙතන සිම්පල් එම් කියලා ආදේශ කරද්දී මෙතන ආදේශ කරන්න කියන අගය හරිම චුටි ඒ දෙයක් දුන්න එකට ගත්තා එචරයි මෙතන අගයක් ආදේශ කරා කියන මේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ ඒ කියන්නේ මේ මේ අපට මේ වෙනස් වූ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. වැඩගත් මොනවා කියන්නේ වැඩගත් වටින ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. වැලියබල් රිසල්ට් එකක් එන්නේ නැහැ. ඒ නිසා එන්නේ නේ දෙවෙනි දැම්මා. හරි. එතකොට මම හිතන්නේ මේ අන්තිමේ අන්තිමේ දැන් මෙතන T1 T2 සමානයි කියලා ආවා. අන්තිමට අන්තිමේ. ඒ කියන්නේ මෙන්න මෙතන අන්තිමේ මෙතන අන්තිමේ සමානයි කියලා ආවා. රයිට්. හරි. දැන් මේක දිහා ටිකක් බලන්න. මේ මට ප්‍රශ්නයක් තියෙනවා මම තවරි අහන්න. මේකට උත්තර දෙන්න මේ බලාගෙන මයික්‍රෝෆෝන් ඔන් කරගන්න. මයික්‍රෝ මේකට මම උත්තර ඕන මේ දරු කතා කරන්න ඕන කතා කළා වගේ පොඩි ප්‍රශ්නයක්. මොකද මොකද? අන්ත. සර් දැන් අත් සර් අතන T1 වල ප්‍රතික්‍රියාව ඔව් අපි B වල මාක් කරානේ. ඔව් සර් ඒකේ ඒ වල මාක් කරන්නේ ඒ මම නම් කැපිටල් ඒ කියලා කියන්නේ තන්තුවේ අනෙක් කෙළවර. ඕ ඉන්නේ තන්තුවේ එක කෙළවරක්. මේකෙන් තන්තුවේ අනෙක් කෙළවර. තන්තුවේ අඟහර කෙළවර දෙකක් තියෙනවා. වයර් එකකට වයර් එක කොච්චර දිග වුණා කොච්චර කොට වුණා. ලණුවකට තියෙන්නේ නැහැ කෙළවර වල දෙකක්. කොච්චර කැපුවා. කොච්චර කෑලි කෑල වලට කැපුවා. එක කෑල්ලක් ගන්න අනිවාර්යෙන් කෙළවර වල දෙකක් තියෙන්නේ නැහැ. ඒ එක කෙළවරක් මේ අනිත් කෙළවර T1 කියන බලයේ මොකද මොකද T1 කියන බලයේ T1 කියන බලයේ ප්‍රතික්‍රියාව B වල මාක් කරලා තියෙනවානේ සර් ඔව් මෙතන සර් දැන් ඒක A වල මාක් කරන්නත් බැයිද අපිට ඉතින් මම තමයි A වල මාක් කරන්න මේ තන්තුවල ක්‍රියා කරන T1 කියන එක ඇති කරලා තියෙනවා පුදාගුලි A හරි මට මේ උත්තර දෙන්න මම තමයි මේ මට කියන්න ක්‍රියා ප්‍රතික්‍රියා ලබුණු කරද්දී දැන් කැපිටල් A මගින් B මත නම් B මගින් A මත පැහැදිලිද ඔව් ඔව් එතකොට මේ තන්තු වල තියෙන T1 කියන බලය ඇතිකලේ બ્લોක් කැපිටල් B ද නැත්නම් બ્લોක් A ද બ્લોක් B બ્લોක් B බ්ලොක් A එකක් ඇත්ත බලන්නවත් නැහැ. මේ බ්ලොක් එක මේ කියලා කරගෙන ඉන්නේ. එතකොට තන්තු මත මේ T1 කියන බලය ඇති කරන්න දායක වෙන්නේ මේ B කියන ලීපුට්ටිය. එතකොට මම තමයි කියන්න තුන්වන නියමය අනුව තන්තු මගින් ප්‍රතික්‍රියාව ඇති කරන්න ඕන B කුට්ටිය මතද A කුට්ටිය මතද? B කුට්ටිය. B කුට්ටිය මත. දැන් හැදලිද? ඒ වුණාට දැන් ඕක දැන් ඔය රූප සටහන කෙලින්ම දීලා ඔව් T1 වලට ප්‍රතික්‍රියාවක් මේ
බලයක් මොකක් හරි මාක් කරන්න කිව්වොත් ඒ වන්තින් ලකුණු කරොත් වැරදිද? හරියට අහන්න ඕන. මොකද මොකද අහන්නේ? දැන් අපිට මේ ඩීල ඔයම මේ එකක් ඩීල ඉවර වෙලා T1 වල මේ ප්‍රතික්‍රියා දැන් කොහොම අපිට රූප සටහනක් දීලා T1 වල ප්‍රතික්‍රියා මේ ලකුණු කරන්න කිව්වොත් ඒක ඒ මත ලකුණු කරොත් වැරදිද? මොන T1ද? තන්තු මත T1ද? B මත T1ද? තන්තු මත T1. තන්තු මත T1 ලකුණු කරලා මයිකෝතාවලට කිව්වොත් ප්‍රතික්‍රියා මේ T1 කියන එක ක්‍රියාව ලෙසගෙන ප්‍රතික්‍රියාව ලකුණු කරන්න එක්කෝ T1 ප්‍රතික්‍රියාව ලෙසගෙන ක්‍රියාව ලකුණු කරන්න කියලා. අනිවාර්යයෙන්ම ලකුණු කරන්න ඕන මොකද්ද? මේ T1. පැහැදිලිද? මයිකෝතාවදුනි ඒක පැහැදිලි කරන්න මෙහෙමයි. මේ ලකුණු කරපු T1 තන්තු මත ලකුණු කරපු T1 වල ඇටිකලේ කවුද? B වස්තු. මොකද B වස්තුව? එහෙනම් තුන්වන නියමය අනුව according to the third law තුන්වන නියමය අනුව තන්තුව බලය ඇති කරන්න ඕන කවුරු මතද? වස්තුව මත. වස්තුව මත. තන්තුව මත. මෙහෙම ගත්තා කවුද? එයා මතයි තන්තුව මතින් බලය. अमार නෑ මම දැන් ජොයින් වෙලා තියෙන්නේ මේ තන්තු මෙතන කියලා කරා මම ජොයින් වෙලා තියෙන්නේ නමුත් මම මේ වර්චුවලි ඔළුවෙන් හිතාගත්ත මේක කැඩුනා කියලා ඒකට ඇත්තම කැඩිලා නෑ කැඩුනා කියලා හිතාගෙන මේ බල ලකුණු කරනවා අර මම ගාන ඉස්සලා කිව්වා වගේ මෙන්න මේ ගැප් එකක් තියෙනවා මේ ෆ්ලෝ එකයි වස්තුවේ අතර ගැප් එකක් තිබ්බා එහෙම ඇත්තම ගැප් එකක් තියෙනවද නෑ නෑ ඒකට ඇයි අපි ගැප් එකක් තිබ්බේ බල අඳුන අපේ පාස්වර්ඩ් පාස්වර්ඩ් අන්න එහෙම තමයි මම දැක්කලේ තන්තුව සම්බන්ධ වෙලා ඉන්නේ මම තමයි තන්තුව සම්බන්ධ වෙලා ඉන්නේ ඒතර කඩල වගේ යන්නේ ඇයි බලලා කුදු කුදු මියෝසික් මියෝසික් කියන්නේ කුදු බල ලකුණු කිරීමේ පහසු සඳහා හරි අද නම අද දුරින් ප්‍රශ්න අහන්න දරලා මේ එහෙම තමයි වඩා කියන්නේ ඒ කියන වස්තුව T1 T1 ගේ බලයට ලක් වෙනවනේ දැන් T1 වස්තු මත තන්තු මත T1 කියන දැන් ඒ වස්තුව මත T1 බලයක් කතා කරන්න දුලිට කිතුනද මට මොකක් කියන්නේවා ගෙම වෙන මොනවද කියන්නේ බා කිතුනද කැපිටල් A වස්තුව මත T1 ගේ බලපෑමක් ඇත කියලා කිතුනද මොකක් හරි බලපෑමක් තියෙනවා කියලා කිතුනද ඕ ඕ ආ එතකොට මට නම් මේක තමයි උත්තරය දෙන්නකෝ අර මෙහෙම රූප සටහනක් යන්න මතකයිද මේ වෙන මේ දැන් පොඩ්ඩක් කලින් යන්නේ ඒක තීරු කරන්න අන්න ඒක තමයි වෙනස් කර ගන්න ඕන දේවල් දැන් මෙයා කැපිටල් ඒ ඉසි කියලා දාන්නකෝ දැන් මේ ඒ බී වදිනවා මේ පැත්තට එතකොට සී මේ පැත්තට ඇදලා එනවා මං හිතුවේ සී මේ පැත්තට ඇදලා එන්නේ ඒ හින්දාද බී හින්දාද කියලා ඉතින් මම දාන්න එක දුන්නා සර් බී හින්දා කියලා එන්නේ संबंधी දැන් අපි ගුණතරණ එක නම් අයින් කරගන්න ඕනේ. එයා අපිට වෙන ෆිසික්ස් නේ, පොලිටික් ගාන ෆිසික්ස් වලදී අපි හරියට හරියට පේන්නේ අර තියෙන මිතිකල් අයිඩියාස් අර වැරදි දේවල් ඔලුවෙන් අයින් කරගත්ත උත්තරයි. ඒතර වඳුනා ඒ හින්දා මේ දැන් මෙතන අපිට බැලු බැලමට ඕන කෙනෙක් කියන්නේ අනේ කැපිටල් ඒ හින්දානේ මේගොල්ලෝ ඔක්කොම ඡාණය වෙන්නේ. සම්පූර්ණ වැරදි කතාව. කැපිටල් ඒ හින්දා ඡාණය වෙන්නේ බී විතරයි. බී හින්දායි සී ඡාණය වෙන්නේ. ඒකයි මේ බොන්ඩ් එක බ්‍රෝක් වෙන්නේ කියන්නේ මේ වස්තු වන්න කියන්නේ මේ බොන්ඩ් එක බ්‍රේක් කරනවා. මේ කැපිටල් සීව ඡාණය වෙන්නේ නැත්නම් ආපහු මේ බොන්ඩ් එක ඇති කරගන්න මම අදාල කැපිටල් සී ඡාණයක් කරනවා. ඇයි එහෙම වෙන්නේ? මොකද කැපිටල් සී
චරිතය ලබා දෙන්නේ B නිසා. මම තා ඒ වගේ මෙතන කැපිටල් A චලනය වෙන්නේ T1 දුන්ද කියලා කවුරු හරි කතාවක් කිව්වොත් එතන එයා වරද්ද ගන්නවා. එතනින් එහාට කරන කිසිම ප්‍රකාශයක් සම්බන්ධයෙන් උත්තර දෙන එකේ තේරුමක් නැහැ. ඒකට හේතුව අර මුල නරක් වෙලා තියෙන්නේ. අනිවාර්යෙන් ගහමරනවා කතාව දෙකන්න යයි. ඒක 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 වළක්වන්න බැහැ. මුල නැරිලා නම් අනිවාර්යෙන් ගහමරනවා. ඒක වළක්වන්න මොන හේතුව නිසාවත් බැහැ. එතකොට ඒ නිසා මේ දැන් මම පුතා දුලි හැමතිස්සෙම බලන්න සම්බන්ධ වෙලා තියෙන වස්තු ගානවත් අපි බලයේ යොදපු වස්තුව මොකද්ද ඒකවත් නෙමෙයි. මේ අපි චලනයේ චලනය සම්බන්ධයෙන් චලිතය සම්බන්ධයෙන් සැලකිල්ලට ගන්න වස්තුව මත ක්‍රියා කරන බල ඇතිකලේ කවුද? දැන් මම හිතනවා මට කියන්න මොම වෙනස්ද තේරෙන මොනවාගෙන මොනවාගෙන යනවා. මොන බලන්න. දැන් දුලි මට අහන්න. ඒකට තමයි මේ කකල ඉවර කරන්න තියෙනවා මේ. මොන බලන්න මේ ඉවර කරන්නවත් කොහොම හරි. දැන් ඉවර කරන්න. හරි. මොනවා මේක හරි මොනවාගෙන යනවා. හරි. දැන් මට දුලි කියන්න තේරෙන්නේ මොකද? මට වෙන්නේ අපි දැන් මට කියන්න බලන්න. පුතා දුලි මට කියන්න. හරි. කැපිටල් ඒ වස්තුව චලනය වෙන්නේ මොන බලය නිසාද? දුලි වස්තුව මත T2. ආ T2. දැන් මට කියන්න බලන්න මන්තන ඔලුවට එනවා දැන් T1 ක තමයි. ඕ. ඔබත් ඔලුවට එනවා. දැන් මම හිතුවේ කැපිටල් ඒ වස්තුව චලනය වෙන්නේ මොන බලය නිසාද? T2. ආ. දැන් මම ඉක්මනට කරු ඔලුවට එනවද TP1 කතාව? නෑනේ. ඔබේ ඔලුවට ඉන්නේ. ඔලුවට එනවා නම් ඒ ඔලුවට එනවා නම් ඔලුවට එන්න ඕන පුතාතුලි. ඇයි? ඒ බලය මේ වස්තුව මත ක්‍රියා කරනවා. හැදේ. ඔව්. අපි නිකන් මේවා අයින් කරනකොට මේක අයින් කරනකොට මෙතන T1 ඔතන T1 මෙතන T1 මෙතන T1 ගගා දැක්කට මේ කැපිටල් A වස්තුව ඇත්තටම මේ පැත්තට අදින්නේ කවුද? මේ B එහෙනම් මේ B 2 කියන බලය මතන ඇහිඳා T1 ගේ කිසිම සම්බන්ධයක් නැහැ කාගේ චලිතයටද? කාගේ චලිතයටද? කො කියන කැපිටල් ඒ වස්තුවත් ඒ වස්තුවේ චරිතය ඒ වස්තුවත් එක්ක එච්චරයි. අර ඉතින් අර ටික වැහුවාම ලස්සන උත්තර දෙනවා නේ. අන්න ඒක තමයි අන්න ඒක තමයි ෆිසික්ස් වල කරගන්න ඕන දේ. මනස පොඩ්ඩක් දිනු කරගන්න ඕන. අතින් බෞද්ධිකව වහන්න ඕනේ නැහැ. මනසෙන් වහගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ බ්‍රේන් එකෙන් වහගන්න පුළුවන් වෙන්න ඕන. රයිට්. මේක වහගෙන 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 ගියා. අම්මා. කැපිටල් ඒ වස්තුව මත ක්‍රියා කරන ටීප් බලේ විතරයි. එහෙනම් ඉතින් කැපිටල් ඒ වස්තුව චලනය වෙන්නේ කවුරු හින්දාද? T2 වලින් හින්දා. එහෙම කිව්වට පස්සේ මම මේකේ තියෙන පොරටි අයින් කරනවා. වෙන වෙන බල තිබ්බත් නැතත් T2 නිසා තමයි කැපිටල් ඒ වස්තුව චලනය වෙනවා නම් චලනය වෙන්නේ. කියලා තේරෙන්න ඕන මට ගන්න. මම තා හරිද? සර්. ඔව් පුතා දෙලි කියන මට ඉස්සෙල්ලා හරිද කියලා ඩවුට් එක. දෙලි ඩවුට් එක හරිද මම? හරි සර්. එතකොට තන්තුව B ට සම්බන්ධ වෙලා තියෙන හින්දා B වස්තුව මගින් හොඳට අහගන්න B වස්තුව මගින් තන්තුවව අදිනවා මේ පැත්තට. තේරුණාද? තේරුණාද? ඔව්. ඒ ඒ අදින ඇදිල්ල තමයි ඒ බලය තමයි මේ ලකුණු කරේ තන්තුව මත කවුරු කියලාද? T 1 කියලා. දැන් නිව්ටන්ගේ තුන්වන නියමය අනුව තන්තුව මත බලයක් ඇති වුණා නම් මොකද වෙන්නේ? තන්තුව මගින් බලයක් ඇති කරන්න ඕන. ඒ තන්තුව මත බලය ඇති කරපු වස්තුව මත විශාලත්වය සමානයි විශාල ප්‍රතිවෘත්තයි. ඒක රේඛීය වස්තු දෙකයි සමජාතීයයි. සර්
විශාලත්වයේ සමාන අභිෂාන් ප්‍රතිවිරුද්ධ මේ P2 කියලා බලයක් B වස්තුව මත ලබුණු කලේ. දැන් පැහැදිලිද? ඔව්. හරියට හරි. ඊට පස්සේ තන්තුව තන්තුවටනේ ඒ බලේ T1 වස්තුව මත T1 වස්තුව මත T1 වස්තුව මගින් තන්තුව මත T1 තන්තුව මගින් වස්තුව මත T1 වස්තුව මගින් තන්තුව මත T1 හරි ඊළඟට මේකේ වෙන්නේ තන්තුව මගින් වස්තුව මත T2 වස්තුව මගින් තන්තුව මත T2 අපි එහෙම වෙන්නේ නැහැ ඇයි ක්‍රියා ප්‍රතික්‍රියා යුගලෙන්නේ විශාලත්වයේ සමානයි අභිෂාන් එතකොට එතකොට අපි අතන T2 කියලා ගත්තේ අපි මේ කෙලින්ම හිතුවා මේ B අර කියන්නේ B වස්තුව මෙහෙට අදින් නිසා A වස්තුවත් ඒ පැත්තට අදිනවා බලයකින් ඒක T2 කියලා හිතුවා. ඔව්. එහෙම හිතන්නේ නැහැ. ඇයි? එහෙම මොනවා හරි මයිකතරම් දෙන T2 අවුල් වගේ එනවා. T' හරි T බිංදුව හරි T3 හරි T10 හරි ඕන එකක් දාගත්ත හැකි. කිසි අවුලක් නැහැ. නමුත් කතාව තියෙන්නේ මෙහෙම තන්තුවක් සම්බන්ධ කරලා මම බලන නිකොට හිතන්නකෝ මෙතනින් බලයක් දාලා ඇද්දා කියලා මේ තන්තුවකින් මේ කැපිටල් A වස්තුව මේ පැත්තට ඇදගෙන යන්නේ නැද්ද? දැන් ඔව් ඇදගෙන යනවා කියන්නේ මොකද්ද? තන්තුවකින් කැපිටල් A වස්තුව මත ඒ පැත්තට බලයක් යොදලා දිනවා. ඒ බලය තමයි මම ලබු කරේ මම කියන දේ 2 කියලා. 2 තුන්වන නියමය අනුව තන්තුව මගින් කැපිටල් A වස්තුව මත බලයක් ඇති කරා නම් වස්තුව මගින් තන්තුව මත විශාලත්වයෙන් සමාන විශාලම් ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙන්න ඕන. ඒක තමයි මේ ලකුණු කරේ තන්තුව මත මොකක් කියලා T2 කියලා. ඒතර ඇයි T2 කියලා එක විශාලත්වයේ දුන්නේ? තුන්වන නියමය අනුව ක්‍රියා ප්‍රතික්‍රියාවන් කො විශාලත්වයෙන් සමානයි. විශාලම් ප්‍රතිවිරුද්ධයි. හරි. සර් මේ වටේ ගියම අන්තිම මොකද වෙන්නේ? අඳුන ගන්න බෑ කාගේ කවුද කියලා. එහෙමයි. දැන් ඔන්න වස්තුවක් තියෙනවා. මේ බලන්න වස්තුවක් තියෙනවා. මේ වස්තුව මත මෙහෙම බලයක් තියෙනවා. 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 කොහොමද බලයක් තියෙනවා. ඔයදී අන්න මේ බෝඩ් එකේ තලයේ යන වහන කොහොමද තියෙනවා. ඔබට අනුබාර වෙන්නේ කියන්නේ මේ බෝඩ් මේ බ්ලැක් මේ වයිට් බෝඩ් එකේ තලයේ මේ බල විශාල සංඛ්‍යාවක් ඉන්නවා 1 2 3 4 5 6 7 8 හරි ඕන 8ක් කියලා තව එකක් ලවන්නට ඕන ඒක විශාල බල සංඛ්‍යාවක් ඒ කියන්නේ බල පද්ධතියක් a system of forces බල පද්ධතියක් මේ වයිට් බෝඩ් එක කියන තලයේ තියාගන්න වෙනවා වයිට් බෝඩ් එක කියන තලය එක තලයක් එනිසා අපි කියනවා ඒක තල එක බලයක් නෙමේ බල සමූහයක් ඒකට කියනවා පද්ධතියක් කියලා ඒක තල බල පද්ධතියක් එතන මෙන්න ඒක තල බල පද්ධතියේ ස්වභාවය මෙතන මොකද බල පද්ධතියක් නෑ පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද පද්ධතියක් කියලා කියන්නේ එකම වස්තුවක් අරගත්තාම ඒ වස්තුව මත කොහොම විවිධ දිශාවන් ඔස්සේ එකම තලයට මෙහෙම මෙහෙම ඔහොම 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 විවිධ දිශාවන් ඔස්සේ මේ බල ක්‍රියාත්මක කරන හැබැයි එකම වස්තුවක් අපත දැන් මේ මගේ අල්ල මත මේ බලන්න මේ ඇඟිලි පහ දිහා බලන්න මේ ඇඟිලි පහ කියලා කියන්නේ එතකොට එකම තලය ගන්න තියෙන්නේ මෙන්න මේ තලය ගන්න තියෙන්නේ ඒ බල පහට අපි කියද හැකි ඒක තල බල පහක් නැත්නම් අපි කියද හැකි ඒක තල බල පද්ධතියක් දර්ශනෝ පැහැදිලිද සර් සර් එතකොට එතනදී අර වස්තු කීපයක් සම්බන්ධ වෙලා තියෙන නිසා අපිට එහෙම කියන්න බෑ නේ සර්. අන්න වස්තු කීපයක් සම්බන්ධ වෙන එකට ඇයිෂනෝන් බලපද්ධතියක් කියන්නේ වස්තු පද්ධතියක් කියලා එකයි කියන්නේ. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. මල්පුතා එතකොට මෙතන මල්පුතා ෂෙරෝන් මට කියන්න මල්පුතා හරිනම් කියන්න ඕන මෙතන මේ එක වස්තුවකට වඩා වැඩියෙන් වස්තු මෙතන තියෙනවානේ. අඩු වෙලා ඉන්න
මේ ලී කුට්ටිම කීයක් තියනවද? ඔව් දෙකක් තියෙනවා. ඊට අමතරව තව වස්තුවක් තියෙනවා මැද්දෙන්. ඒ කවුද? තන්තුව. එතකොට වස්තුන් ඔක්කොම කීයක් තියනවද මෙතන? තුනයි. වස්තු තුනක් තියෙනවා කියලා කියන්නේ එකට වඩා වැඩිනේ. අන්න කීයද හැටි දැන් මෙතන පද්ධතියක් තියෙනවා. හැබැයි පද්ධතිය මොකද්ද? වස්තු වස්තු. System of objects. වස්තු පද්ධතියක් ඇත. බල පද්ධතියක් කියලා කිව්වම අපි එක වස්තුවක් අරගෙන ඒ වස්තුව මත තමයි විවිධ දිශාවන් ඔස්සේ කො බල විශාල සංඛ්‍යාවක් ලැබෙනවා. ඒකට කියනවා බල පද්ධතියක් කියලා. ඒතර ඒ බල පද්ධතිය ක්‍රියා කරන්නේ එකම තලයක නම් ඒකට කියනවා ඒක තල බල පද්ධතියක් කියලා. ඒතර ඒ බල ක්‍රියා කරන්නේ මාව තම විවිධ තල ඔස්සේ නම් ඒ වගේ හින්ද කියනවා කො ඒක තල නොවන බල පද්ධතියක් කියලා. Non coplanar force system of forces. Non coplanar system of forces. That's how you know it. Oh sir. හරි මම නම් දැන් මේ මෙන්න ප්‍රශ්නේ. ඕක නෙමෙයි දැන් මෙන්න මෙන්න ප්‍රශ්න කියනවා. මේ වැද්දුන්ගෙන් දැන් අහන්න යන්නේ. ඕ උත්තර ඕන. ඉතින් දැන් මේ ඉන්න වෙලාව නිශ්චලතාවය තියාගෙන හරියන්නේ නැහැ. දැන් මොකද දැන් තමයි මයික්‍රොෆෝන් ඔන් කරන්න අපි සද්ද දෙන්න දැන් ටී එක දුන්නා. හරි මේකට මට හනවා අරින් මේ මොනවද මෙන්න මේ ඔය තේ හැඳි මේස හැඳි ඊළඟට ඔය ශවල් අරෝ මේ වෙනම දරවල දාලා ගහන සද්ද හනවා. මම කියන්නේ මේ තේ හදන සද්ද වෙන්නේ. මේ දැන් ලස්සන ප්‍රශ්නයක් අහන්න යනවා. පුළුවන් නම් උත්තර දෙන්න. මේකට උත්තරයක් දුන්නොත් මේකට හරියට උත්තරයක් දුන්නොත් මම මෙන්න මේ පොරොන්දුවක් දෙනවා. එක්සෑම් එකට ඇට්ලීස්ට් මේ වගේ හැටි නතර කරනවා. මෙතන තමයි මයින් ලෙවල් එක. මේ ඇට්ලීස්ට් කියන්නේ අඩුම ගානේ මේක. ඒ කියන්නේ වැඩිම ගානේ කියලා කියන්නේ. අවය හා. හරි. දැන් මේ ප්‍රශ්නේ මේකයි. වෙන බලන්න. මට ළඟින් ඕන මේ තන්තුව තන්තුවේ ආබාධ වස්තු උපදරන්න. මොකද ළඟින් ඕන? ඔ මයික් ඔන් කරලා තරහ මාට මයික් ඔන් කරලා ආබාධ වස්තු උපදරන්න. ආබාධ වස්තු උපදරන්න ළඟින් ඕන. ඉතින් ඔන්න මම උදාලා හරි. මම ගන්නවා මේ මාසේ පැහැදිලි නැහැ. අපි ඒක පොඩ්ඩක් පැහැදිලි නැහැ. ආයි කියන්න ඕන. පොඩේ. අනะ සර් YouTube එක පොඩ්ඩක් පැහැදිලි උන්නේ. මට ඕන දැන් මම හිතුවා මෙතන සිස්ටම් එක මෙතන පද මෙතන මේ වස්තු කීපයක් තියෙනවානේ. එතකොට මට ඕන මේ වස්තු කීපයෙන් තන්තුවේ ආබාධ වස්තු රූපසරණ අඳින්න. පැහැදිලිද? සේ කියන පොඩි ඒ කැලල තමයි මේ හරියට මේ ක්ලියර් නෑ සර් කියපු කියන එක. තන්තුව තියෙනවානේ. මෙතන තියෙනවානේ ලී කුට්ටි බී ලී කුට්ටියත් ලී කුට්ටි දෙකක් තියෙනවානේ ඒ බී කියලා. ඒ ලී කුට්ටි දෙක මතත් බල ක්‍රියා කරනවා. ඊළඟට තන්තුවක් තියෙනවා. ඒ තන්තුව මතත් බල ක්‍රියා කරනවා. ඡන්ද වලින් මට ඕන මේ තන්තුව සලකා බලලා තන්තුව වෙනුවෙන් ආබාධ වස්තු රූප සරහන අඳින්න. ඒ කියන්නේ ෆ්‍රී ෆෝස් ඩයග්‍රෑම් කියලා අපි එදා කිව්වේ. මතකද? උදා ඊමාෂ උඩ පැන කිව්වේ ආබාධ වස්තු නිදහස් වස්තු මතකයි. එතකොට තන්තුව විතරක් සලකලාද? හරි තන්තුවට ආබාධ වස්තු. ඒ කියන්නේ මොකද දුලිප් දැන් කැපිටල් A බ්ලොක් කැපිටල් A වලට ආබාධ වස්තු රූපසරණ දින්න කිව්වොත් මේ සිස්ටම් එකෙන් කැපිටල් A ව බලවලා ගත්තා කියලා හිතාගෙන කැපිටල් D මත ක්‍රියා කරන බල ලකුණු කරන්න ඕන. එතකොට D ට අඳින්න කිව්වොත් ආබාධ වස්තු රූපසරණ කැපිටල් D ව ගලවලා අරගෙන වර්චුවලි ගලවලා අරගෙන එයා මත ක්‍රියා කරන බල විතරක් අඳින්න ඕන. තන්තුවේ ආබාධ වස්තු රූපසරණ අඳින්න කියලා කිව්වොත් තන්තුව විතරක් ගලවලා අරගෙන තන්තුව මත ක්‍රියා කරන බල විතරක් ලකුණු කරන්න ඕන. අන්න එහෙම පද්ධතියකින් යම් වස්තුවක් වෙන්කොටගෙන එම වස්තුව මත ක්‍රියා කරන බල ලකුණු කිරීමෙන් ලැබෙන රූප සටහනට අපි කියනවා මොකක් කියලාද? නිදහස් වස්තු රූප සටහන ඒවත් ආබාධ වස්තු රූප සටහන කියලා. ඒතර මම හිතා සාමාන්‍යයෙන් කියන්නේ කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ FBD short form එක. Free body diagram. එනකම් free body force diagram. Yeah. හරිද? Right. දැන් මම මේ තන්තුවට ආබාධ වස්තු රූප සටහන දෙන්න යන්නේ. මම බලන්න. තන්තුව දැන් පොළවෙන් තන්තුව අතනින් ගලවලා ගන්නවා. අරගෙන මෙතන ආවේ මොකට? මෙන්න තන්තුව.
මොන කියන සම්තුලිතේ මේ පැත්තම ක්‍රියාත්මක බලය කොච්චරද? අයිය සද්දල් කියනවා කො? T1. මම කියන්නේ මේ පැත්ත මේ මේක තමයි ක්‍රියාත්මක බලය කොච්චරද? T2. මම කියනවා මොකද වස්තුවේ ත්වරණය දන්නවා මොකද ඇතර ත්වරණය කරන්නේ කියන්නේ මේ මේ තන්තුවේ ත්වරණය ලකුණු කරන්නේ බලයේ දිශාව T1 පැත්ත. ඒ පැත්ත. ඒ දිශාව. ඒ පැත්ත දැම්ම මේ සිම්පල් ඒක. හරිද? හරිද? right. දැන් මේ මට ඕන වස්තුව මත සම්ප්‍රයුක්ත බලය මේ තන්තුව මත සම්ප්‍රයුක්ත බලය ඉෆ්නෙට් මේ පැත්ත. වස්තුව මත මේ පැත්තට කියලා කරන සම්ප්‍රයුක්ත බලය හොයාගන්න ඕන. එතකොට ඒ ඔය ඔය පැත්තට තියෙන බලය ඉක් බලන්න පුළුවන් යනවා. මේ පැත්තට තියෙන ඒ බලයක් කියන්නේ T1. T1. මම හිතනවා ඊළඟට T2 වල දිශාව මේකට ප්‍රතිවිරුද්ධයි. ඒ හින්දා ඍණ ඍණ T2. අඩු කිරීම T2 මේ මෙතන පෙන්නලා තියෙනවා T1 T2 ට සමානයි කියලා. එහෙනම් මේ T1 - T2 කියන්නේ කොච්චරයිද? බින්දුවයි. බින්දුවයි. එහෙනම් ඊළඟට කියනවා මේ සම්බන්ධය. ඉෆ්නෙට්. තන්තුව මත ක්‍රියා කරන සංයුක්ත බාහිර බලය බින්දුව ලෙස ලැබී ඇත. නමුත් තන්තුව මත ත්වරණය ඇති බව පෙනී යයි. මෙය මට මහත් හිස රදයක් ගෙන දෙයි. සෑම සියලු ත්වරණයක්ම වස්තුවක් අතර ගිනු ලබන්නේ නිකම්ම නෙවෙයි අනුරූප සම්ප්‍රේක්ත බාහිර බලයක් මගින් කිය 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 අපි බලාපොරොත්තු ගොඩ නගාගෙන ඉස්සරහට යනවා වගේ මිරෝ එක පාරට මිනෝනක් දැක්කම ඒ අර අර මවපු සිහින මාලිගා කඩාගෙන යන්නේ නැද්ද ගැටනා ඒ කඩාගෙන පුරා දුන්නේ පොඩක් මිරෝන් වල සම්ප්‍රේක්ක බලය මේ තොරණය වෙනවා දැන් මොකද කරන්නේ මේසේ යට වතුර ඉන්නේ ස ඔව් ස අනිත් පැත්තට තොරණයක් තියෙනවනේ කොයි පැත්තද තියෙන්නේ දැන් T එක පැත්තරනේ ස ඔය තොරණය පෙන්වලා තියෙන T මං කියන්නේ T දෙක පැත්තර ඊට සමාන ප්‍රතිවිරුද්ධ තොරණයක් තියෙනවා ඊට සමාන ඉතින් මට තව ඒකට ඒ තොරණ දෙක සම්තුලනය වෙනවනේ එතන එතන වස්තු නිශ්චලයි සර් බලයන් දෙක සමාන වුණාට ඔතන තොරණයන් දෙක තොරණය මේ ගැන අපිට මොකුත් කියලා නැහැ නේ නැහැ මතක හොඳයි හොඳයි මම අහන්නේ අන්න එහෙම මතක නැහැ මෙන්න අන්න එහෙම පුළුවන් තරම් උත්තර දෙන්න බැහැ වැරදුනාට කිසිම අවුලක් නැහැ උත්තර දෙන්න පුළුවන් තරම් මම ඔය තොරණය අපි සර් ඔව් ඔය තොරණය අපි ගත්තේ පොළොවට සාපේක්ෂව නේද මතකද දැන් මේ සාපේක්ෂ ප්‍රවේගීදී අපි එක වස්තුන් වල සාපේක්ෂව ලකුණු කරාට මේ ඇඳලා තියෙන කිසිම දෙයක් ගැන කිසිම දෙයක් හිතන්න දෙයක් නැහැ මොකද මේ කොහොම ලකුණු කරලා තියෙන්නේ හරි බුදුරින්නේ ක්වෙස්චන් එකේ හැමෝම මම හරියට උත්තරේ දෙන්නම් මේ සියලු ත්වරණ බල ප්‍රවේග විස්ථාපන දිග බල කාලය හරි සියල්ල මන ඇත්තේ පොළොට සාපේක්ෂව සර් දැන් ඔතන T2 බලයක් මේ තොරණයක් අරන් එන්නේ T2 කියන එකත් T1 තොරණයක් ගේනවා ඔව් T1 එතකොට T2 තොරණයක් ගේනවා අපද ප්‍රවීන් මට කියන්නකො T1 දැන් T2 ට සමානයිද විශාලත්වයෙන් මේ ඔව් එතකොට T1
න්ියටන් දහය කියන අනි පැත්තන ක්‍රියාරන්න ඊවන් නියටන් දහයයි නන් ටීට නියටන් කියල් නියටන් දහය කර දහයයි දහය නියටන් දහයමයි නියටන් දහයමයි පයිතකොට මයකතා ට්‍රෙවින් ඔය ටීවන් ටීටු බල දෙක එකම වස්තුවක් මත ප්‍රතිවිරුද්ධ දිශාවන්ට නේද ක්‍රියා කරන්නේ කියන් පවුස එතකොට දැන් දැනට මේ මොහොතේ උදා ජේසන් නිව්ටන් 10යි මේ ජේසන් නිව්ටන් 10යි අනිත් ඔබෙත් එකෙන් උදා කෙනෙක් මත නිව්ටන් 10යි මම අහන්නේ මම උදා කරේ මේ පැත්තට 10යි මේ පැත්තට 10යි නම් සම්ප්‍රේක්ෂිත කොච්චරද 0.0යි දැන් මෙච්චර කල මට මොකද්ද උඩ පැන පැන කිව්වේ කියන්නේ මොකද්ද සෑම සියලු සෑමසය මේනු ලබන්නේ සම්ප්‍රේක්ෂිත उपकल्पने ඒ තොලගර ස්කන්ධයක් තියෙනවනේ පොඩි හරි මේ ඉබ්බඩේ තියෙන මං අන්තේ ස්කන්ධේ චූටි යම් ස්මෝල් යම් චූටි ස්කන්ධයක් හරි තියෙනවා ඉතින් ඒතකොට වෘත්තජ තොරණේ තොරණේට කොච්චර අගයක් ආවත් දැන් අපි අතනත් සමීකරණයට ස්කන්ධේ බිඳුවයි කියලා සැලකුවානේ ඔව් දැන් ඉතින් එතකොට දැන් අපි දැන් සර්වය හොයන්න යන්නේ ඔකට තොරණයක් තියෙනවා කියලා ඒ තොරණේයි තන්තු ස්කන්ධෙන් ගුණ කරලා අරගෙන ඒක තොරණේ මේ තන්තු මත සම්ප්‍රයුක්ත බලය කියලානේ කියන්නේ संप्रुक्त बले बिंदु बार क्रियाकरण මතකද ඉතින් දැන් ඔන්න ආයි කියන තන්තුවේ බලන දැන් තන්තුවේ බලන මේක තාම හරියන්නේ නැහැ නේ ඒක ඉතින් ඉතින් සර් තොරණයක් තිබ්බා තොරණේ බිඳු වුණත් ස්කන්ධේ බිඳු වුණත් මේ වස්තුවේ සම්ප්‍රයුක්ත මේ වස්තු කියන වස්තුවේ සම්ප්‍රයුක්ත බලේ බිඳු වෙනවානේ ඔව් ඉතින් සර් තොරණේ තිබ්බට ආයි කියන්නේ සර් කියන්නේ වස්තුවේ කියන්නේ තොරණේ බිඳු වුණත් बिंदु තොරණේ ගැන වැඩක් නැහැ නේද එතනදී ස්කන්ධේ සම්ප්‍රයුක්ත බිඳුවේ ඉඳලා ඒක කැපිලා ගෙයලා බලේ විතරක් සර් එතනදී අර කෙනෙක් කෙනා විතරක් සැලකුවොත් T1 කෙනෙක් කෙනා විතරක් සැලකුවොත් සම්ප්‍රයුක්ත බාහිර බලයක් ඇත්තියනවා සර් අපි දෙන්නම සැලකුවොත් සර් T1 T2 කියන දෙන්නම සැලකුවොත් එතන සම්ප්‍රයුක්ත බාහිර බලයක් නැහැ නමුත් T1 කෙනෙක් කෙනා විතරක් සැලකුවොත් සර් එතන සම්ප්‍රයුක්ත බාහිර බලයක් තියෙනවා ඒ නිසානේ සර් තොරණයක් ඇති වෙන්නේ ඉතින් මම පුතා ෂෙරෝන් මේකේ තන්තුව තන්තුව කියන එක ගන්න එපා තන්තුව කියන්නේ තනි වස්තුවක් දැන් ඔතන ඔතන සර් ඉතින් ඔතන තොරණය ගෙනාවේ ඔය බලය නෙමෙයිනේ තන්තුවේ සම්ප්‍රයුක්ත බලය නෙමෙයිනේ ඔය තොරණය ගෙනාවේ ඔය තොරණය ගෙනාවේ අර එන්නේ මම පුතා මේ තොරණය ගෙනාවේ කවුද ඔය තන්තුවේ සම්ප්‍රයුක්ත බලය තන්තුවේ සම්ප්‍රයුක්ත බලය නෙමෙයි ඔය තොරණය ගෙනාවේ ඔය තොරණය ගෙනාවේ අර එන්නේ ඒකනේ කියන්නේ ඔන්න බලන්න දැන් ආපහු වර හිටපු වරකම් වැඩනවනේ දැන් හරි
අනුරූප බලය කියන එක ඒ කියන්නේ F ක්‍රියා කරන්නේ තන්තු මතද මම මේ අහන්නේ මේ F බලය ක්‍රියා කරන්නේ තන්තු මතද නැද්ද නෑ 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 නැති බලයකින් කොහොමද තන්තුවකට ස්වරණය වෙන්නේ පොටෙන්ෂියලි වස්තු පද්ධතියක් නේද මම හිතා ඒක පද්ධතියක් වුණාට සංප්‍රයුක්ත බලයේ බිඳුනේ ස්කන්ධයේ බිඳුනේ නිසා නේද? ඔව් මෙතන සංප්‍රයුක්ත බලයේ බිඳුව වෙන්නේ මොකද දුලිත් කිව්ව හරිය සංප්‍රයුක්ත බලයේ බිඳුව වෙන්නේ මේ ප්‍රධාන වශයෙන් මේ මේ ආදති සාන වෙච්ච හින්දානේ එදෙන සමාන වෙච්ච හින්දානේ ඒතර මේ දෙක සමාන වුනේ මේ සංකීර්ණ ස්කන්ධයේ බිඳුවයි කියලා ගත්ත හින්දානේ හරිනේ ඒතර මම අහන්නේ මම ඒක ස්කන්ධයේ බිඳුවයි කියලා ගත්ත වස්තුවකට ස්කන්ධයේ බිඳුවයි කියලා ගත්ත වස්තුවකට සම්ප්‍රේක්ත බාහිර බලයෙන් තොරව ස්වරණයක් පවතින පුළුවන් කියලා තේරෙනවා දෙන්සේ ස්කන්ධයේ බිඳුවයි ස්කන්ධය මොකක්ද ස්කන්ධයේ බිඳුවක් වූ වස්තුවකට සම්ප්‍රේක්ත බාහිර බලයෙන් තොරව गुणा එතකොට ත්වරණය හැමතිස්සෙම කරත්තේ සම්ප්‍රයුක්ත බලය තමයි මම ටී-ෂර්ට් එක ඇඳන් ඉන්න ත්වරණය. කොහොම ගගා කියපු අපි දැන් මේ තැනකට ඇවිල්ලා තියෙනවා ගුණා නැත කරත්තය ඇස්. සර් දැන් ඔගේ අර එක කැලලක විතරක් අපිට x = ma දාලා හැදුවොත් වෙනස් වෙනවනේ. මොකද ඔබලා මිරොන් සර් පළවෙනි b කොටස විතරත් f = ma දැම්මොත් එම f වලට f ධන ඔව් f ධන t1 f ඍණ t1 වෙනවා. එතකොට t1 t1 ක අපිට f විතරක් ක්‍රියා කරනවානේ. සර් ඉතින් ඇයි මේ මම මේ කතා කරන්නේ මේ මම මේ කතා කරන්නේ තන්තුව ගැනනේ. සර් ඔව් ඉතින් ඇයි තන්තුව ගැන කතා කරද්දී ඇයි මේ ආයෙමත් මේ b එක පටලවන්නේ? සර් ඔක මනක්කල්පිත අවස්ථාවක් නේ සර්. ඉතින් ස්කන්ධයේ බිඳුව වෙත මම මේ කියන්නේ දැන් පුතාලා ඔය දැන් ඔය ස්ලිප කියන මේ සම්ප්‍රේක්ත බලයේ බිඳ සම්ප්‍රේක්ත ස්කන්ධයේ බිඳුවක් වෙනවා කියන එක ස්කන්ධයේ බිඳුවක් වෙනවා කියන එක සාමාන්‍ය වස්තුවක් සම්බන්ධයෙන් වෙන දෙයක් නෙමෙයි. අමරින් වස්තුවක ස්කන්ධය බිඳුව වෙන්නේ නැහැ. ඒතර අපි දැන් අපි මෙතනදි පැහැදිලි කරගත්තා මෙතන අපි මේ බිඳුවයි කියලා ගන්නෙ අනිත් වස්තුවකට සාපේක්ෂව වටේ පිටා වින වස්තුවකට සාපේක්ෂව මෙයාගේ ස්කන්ධය හරිම උඩයි. ඒ හින්දා එයාම ලියන එකේ තේරුමක් නැහැ. හරිය නිකන් මේ වගේ. ලක්ෂය يعني 100000. 100000 කියන්නේ ලක්ෂය කියලා කියලා 1.5ක් දාලා ඍණ 1 කියලා ලියනවා. මන්දලා එතකොට ඒක 99999 කියලා ලියනවාද ඕල්මෝස්ට් 100000 කියලා එහෙම ලියලා දානවාද
පොඩි ఐడియా එක. සර් මේ දැන් ඕකට දැන් ස්කන්ධයක් නැහනේ. ස්කන්ධයක් නැති ඉඳ අවස්ථිතිය බිඳුවයිනේ. ඔව්. අවස්ථිතිය බිඳිලා දැන් අවස්ථිතිය කියන්නේ දැන් ඒකේ චලන ස්වභාවය හරි මේ අර මේ චලන ස්වභාවය හරි නිස්සල ස්වභාවය හරි වෙනස් කිරීමට ඇති මේ අර වෙන අකමැත්තනේ. ඔව්. දැන් ඒකින්ද මේ මේ වෙනස් කරන්න දැන් ඒකට දැන් බලයක් ඕනේ නැහැ ඉතින්. ඒකට තොරණයක් දුන්නා. मगेरी ඒක මම ඇත්තම බලාපොරොත්තු වෙන්නේ මේ ඔන්නම අර වටේ 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 යනවා ඉදි කියලා තමයි මම හිතුවේ. මම හිතුවේ නෑ කොහොම පින් පොයින්ට් කරයි කියලා. කොහොම එන්නේ ගහයි කියලා මම හිතුවේ නෑ. ඉතින් එච්චරට දක්ෂ තමන්ව තේරුම් ගන්න නැති මට ඒක මට ගොඩක් කරන්න දුක. يعني දරුවෝ කොච්චර දක්ෂයිද සමහරවිට පුදුම දුකයි මේ දක්ෂතාවය දරුවවක් දන්නේ නැහැ මට දැනෙන මට දැනවත් අනේ උඹලා පම්මට නෝ දැවවා මට නම් බෑ නෙමෙයි උඹලාද පන්නේ මේ සමහරවිට අයිලන්ඩ් කොස්තා බෑ මේ 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 ඊට වඩා එහා ගිය බ්‍රේන් කැපැසිටි එකක් තියෙනේ දරුවට සමහර වෙලාවට සමහර දරුවන්ට ඒ වගේ ඔන්න ඔය වගේ වාද ගන්න පුළුවන් නම් දැන් ඔය දීපු උත්තරේ සම්පූර්ණද බලන් ඉන්න ටිකක් වෙලා මම මුත්‍රි මම හොඳට බලාගෙන මේ මේ දැන් අදලා කතා කරද්දි මම මඩ මම මම ලතිම පොඩ්ඩක් කතා කරන්න කියලා මුළු හොඳට බලාගෙන හිටියා සද්දයක් නැහැ පස්සේ සද්දයක් නැහැ පස්සේ දුර මම හිතා සුළු පොඩ්ඩක් එහෙම හරි පොඩි විදිහට ගියාම සද්ද නැහැ ම්ම් ඒ සංගී දැක්කම නේ එකසරයක් වගේ ලගේ දැක්කම හිතන්නේ ඒකේ පරිණ නැහැ දැන් අද්දරේ දුර බොහොම කල්පෝ ඒ වෙලාවට මම හිතා දුන්න නැහැ අන්තිමට කණක් පැලෙන්න ආයෙ නැහැ මම හරිම සතුටුයි. ඉතින් මේකේ තියෙන හරිම දුකයි මට මේ මේ ළඟ නැති කියන්නේ. මේ ලා කියන මට මේක කම්පියුටර් වස්සට එන්නත් බෑ. කම්පියුටර් වස්සේ මම සම්බන්ධ කරගන්නත් බෑ. එන්න කිදුත් නෑ මත්තර ළඟට. ඉතින් ඒක සම හරි දුකයි මේ වෙනවා කි කරන්න දෙයක් නෑ ඒකට. නමුත් ඉතින් අතර මේ සතුට මාන කියලා තියෙනවා. Right? Really really good and then like so damn happy and wish you all the best coming beyond the track. It become back in him you know in මේ ෆයිල් ගොඩ මොනවද කරගෙන යන්න ඔය ලෙවල් එකේම අල්ලගෙන යන්න उत्तर තාක්කියට දානකොටම මම දැනගත්තා හොඳට බැදෙන්නේ යන්නේ කියලා. ඒකයි හරියන්නේ ඉතින්. මේ පාරේ නම ඉන්න මේ ආස කරා. එක්සලන්ට් රයිට්. ආයි මම ගහ ෆ්ලැටන්ඩ් කතා දෙක. හරි. බලසලු. මම හිතන්නේ මේ බලන්න. නිව්ටන් කිව්වේ පළවෙනි නීතියේ නිව්ටන් කිව්වේ කිසියම් වස්තුවක් මේ වස්තුවක චලිත ස්වභාවය එයා ඒ විදිහටම තියාගන්න කැමති. එතකොට ඒ චලිත ස්වභාවය වෙනස් කරන්න එයා හරි අකමැති. ඒ හින්දා අපි බලපෑමක් නොකර වස්තුවකට චලිත වෙන්න ඉඩ ඇරියෝ. ඒ කියන්නේ අප වටපිට අපි බලපෑමක් කරන්නේ නැතුව වස්තුවකට චලිත වෙන්න ඉඩ ඇරියෝ. එක්කෝ ඒ වස්තුව නිශ්චල වෙන්නවා. එහෙම නැත්නම් එයා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා තමයි නිවන කියන්නේ. එතකොට මේ මිනිස්සු ප්‍රශ්නයක් ඇහුවා නිව්ටන්. එතකොට දැන් ඔය කොහි මොකද්ද ඔය දැන් ඔය ඊළඟට කියන්න හදන්නේ? එතකොට නිව්ටන් මෙන්න කියනවා දැන් ඒකට ඔයගලන්ට තේරෙන්නද මම මේ මොකද්ද කියන්න හදන්නේ කියලා. ඒක අරමින් සෝනවා. මොකද දැන්
අපි බලපෑමක් කරන්න නැතුව ඒ ඒකට තනියෙන් හැසිරෙන්න දුන්නහම තනියෙන් ඔබට ඕන විදිහට හිටපන් කියලා තනියෙන් ඉන්න ඉඩ දුන්නහම ඝර්ෂණ බල අරව මෙව්ව වටේ පිටාව බලපෑම මොකුත් නැහැ right එයාට තනියෙන් ඉන්න කියලා ඉඩ දුන්නහම එයා එක්ක නිශ්චලයි එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් දැන් මේකද කියන්නේ නියුටන් කියන්නේ අර මිනිස්සුන්ට එහෙම යනවා නම් කියලා නියුටන් අර මිනිස්සුන්ගෙන් ප්‍රශ්නයක් අහනවා හරි නිශ්චලව ඉන්න එක නිශ්චලතාවයෙන් වෙනස් කරන්න කොහේ මොකද කරන්නේ කියලා නියුටන් කාර්යය නිලද්ධික ලැහුවා කියලා කියන්නේ මොකක්ද ඊළඟ නියුටන් හරව හරි අර ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන එක දී ඒකාකාර ප්‍රවේගය වෙනස් කරන්න කොහේ කියන බලන්න නිකම් බලන් ගියාම හරියනවද කියලා මේක කළා අපි නිකම් බලාගෙන ඉන්නවා හරියයි කියලා එතකොට අර මිනිස්සු කියනවා ඉතින් නියුටන් එහෙම හරියන්නේ නැහැ අපි මොනවා හරි බලපෑමක් කරන්නේ නැත්තම් දැන් කොහේම නිකුවේ එක්ක ඒක නිශ්චලයි එහෙම නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා ඉතින් මේ එහෙනම් ඉතින් අපි නිකම් බලන් හිටියා කියලා වැඩේ හරියන්නේ නැහැ අපි මොකක් හරි බලපෑමක් කරන්න ඕන එතකොට තමයි නිශ්චලතාවයේ ඉන්න එක නිශ්චලතාවයේ නුයි ඒකාකාර ප්‍රවේගයෙන් යන එක ඒකාකාර ප්‍රවේගයෙන් මිදෙන්නේ ඒ කියන්නේ තමන්ගේ චලිත ස්වභාවය වෙනස් කරගන්නේ එතකොටයි කියලා මිනිස්සු කිව්වා ඉතින් නියුටන් කියනවා අන්න හරි එහෙනම් නිශ්චලව ඉන්න වස්තුවක නිශ්චලතාවයක් චලනය වන ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවක ඒකාකාර ප්‍රවේගයක් වෙනස් කරන්න අපිට මොකක් හරි බාහිරින් ඈ මොකක් හරි අටමගලයක් දාන්න වෙනව නේද කියලා නේද මිනිස්සු කියනවා ඔව් ඇත්ත කතා හැරුණ සැනින් නියුටන් කියනවා අන්න ඒ බාහිර බලපෑම මම කියන්නේ බලය කියලා කියලා කිව්වා. ඔන්න මම දුන්නා නියුටන් නියම. නැතුව මේ පළවෙනිම නම්බේ. ඒක සිතන මේ දෙවෙනිම නම්බේ. ප්‍රියා දැක්කම දිශාන්තේ සමාදින ප්‍රවේදේ තුනවෙනිම නම්බේ. මො පුත පුතල් දරු ළමයි කියලා මතුලා දාගෙන ප්‍රවාද මොකද්ද ආලේක. ඉම්බස්. එහෙනම් ගැටු. ලගට ගැටු. බින්දුවයි මතුදාලා එහෙම කරනවා නම් එහෙම කරලා නම් මේක කරන්න හදන්නේ අද වෙනකන් භෞතික විද්‍යාවට ක්‍රීස් වලට හයස් සිස්ටම්ස් දාලා තියෙන්නේ නේ එහෙනම් ඉතින් ඒක වෙන්නේ නැහැ නේ ඒක වෙන්නේ නැත්තේ ඇයි සිස්ටම් එක වැරදි නිසා අපේ මේ රට හදන්නේ නේ මේ සිස්ටම් එක වැරදි නිසා සිස්ටම් එක වැරදි ඒ සම්බන්ධ හදන්න බෑ හදන්න බෑ ඇත්තටම හදන්න බෑ මම දන්නේ මම දකින්න තාක්කල් මම මුඛ්‍යම ඔබ්ජෙක්ට් එක දකින්න දුර තාක්කල් මේක හදන්න බෑ ඒ කියන්නේ අවශ්‍ය වෙනස් කරන්නම ඕන පොයින්ට්ස් වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැතුව හදන්න බැහැ. ඒ වගේ අර ඊට තමයි එක්සැක්ට්ලි කමොන්ස් සේම් කතාවක් මේ කියන්නේ. එතකොට නියුටන් ඉඳන් කිව්වා හරි එහෙනම් අර නිශ්චලතාවය ඒකාකාර ප්‍රවේගීය ස්වභාවය වෙනස් කරන්න ඔයාලට දැන් තේරෙනවද? කියලා නියුටන් කිව්වා ඔයාලට දැන් තේරෙනවද? බාහිර බලපෑමක් කියන්න වෙනවනේ. එතන මිනිස්සු කියනවා ඔව් ඔව් ඒක නම් ඇත්තමයි අඩුවට පයින් හරි ගහන්න වෙනවා හරිනම් කිව්වා හරියට හරි පයින් හරි ගහන්න වෙනවා කියලා නිකන් කියනවා අන්න ඒ පයින් ගහින්න ඒ ਬਾහිරින් යොදන බලපෑම තමයි මම කියන්නේ බලය කියලා කිව්වා කියලා තමයි මම හිතන්නේ කිව්වේ මොකද්ද යම් කිසි වස්තුවක් මත ਬਾහිර සම්ප්‍රේරක බලයක් ක්‍රියාත්මක නොවේ නම් එක්කෝ එම වස්තුව නිශ්චලතාවයේ පවතින ඒ කියන්නේ ਬਾහිර මොනවත් බල නැහැ මේ වස්තුව කටපණින් ඉන්නේ එකනිශ්චලයි එන්න තමයි ඒකාකාර ප්‍රවේගයෙන් යනවා මොකද ඒගේ ස්වභාවය නිශ්චලතාවයේ ඉන්න කැමත බාහිර බලයක් නැහැ කවුරුත් මොකද ඩිස්ටර්බ් කරන්නේ නැත්නම් අනේ මම කැමති මේ විදිහේ ඉන්න අනේ මට තමයි මගේ ආසාව අනේ ඉන්නවා මගේ ආසාව අනේ වෙනස් කරන්න එපා අනේ මට කරදර කරන්න එපා ලීනියර්ව උනානේ අන්න මොකද ඒක අවස්ථිතිය ඒකාකාර ප්‍රවේගයෙන් යනවා දැන් මොකෙක් හරි ළඟින් අරේ මේ වගේ කියනවා අනේ අනේ මේ ගෝ වේ යන්න කියනවා ටේක් කෙයාර් ඔෆ් යෝ ඕන් බිස්නස් දෙමළු මයිස්ටර් ආගේ වැඩි කරලා දින කවුන්සලර් කවුන්සලින් කරලා තමයි පාඩු වෙන්නේ දින මට ඒකාකාර ප්‍රවේගයෙන් යන්න දින මොකක්ද අවස්ථිතිය මගේ ඒකාකාර ප්‍රවේගය රැක ගන්නවා හැමති ඒක මගේ අවස්ථිතිය ඉතින් මයි පුතා හරියටම හරි නේද මයි පුතා කො මේ අපේ පුතා ජීසන් කියවගන්න
හරියටම හරිනේ. ඉතින් ඒ අවස්ථිතිය තියෙන්නේ වස්තුවකට ස්කන්ධයක් තියෙන වණා. අපි ඒක දන්නවා. අපි කොහොමද කියන්නේ? අලියෙන් දුවගෙනේනවා. නොකෝ හිතෙන්නේ. බුදුහම්මේ කියලා අලි බලන්න නෙමෙයි බුදුහම්මේ කියලා අලිය දුවගෙනේ ඉස්සරහට. අපි හරි ආසන්නේ අලි බලන්න නේ. දැන් ඔය කොයි තියෙන උඩවලව අලි අනාථාගාරය හරි අලි වනාථාගාරය හරි මොකක් හරි කියලා ගන්නවා නේද? එතනදී ගින්න අපි අලි පැටව කිරි පොනව දකිනවා. අලි පැටව කිරි පොනව දකිනවා. අලි පැටව පරපට් කිරි කිරි පොනවක් අපි දකිනවා. ඒක අලි පැටව ඒගොල්ලන්ගේ කිරි පොනවක් අපි දකිනවා. ඒ වගේ දෙකකට තියෙනවා. ඉතින් දැන් ඕවා බලන්න යන්නේ අපි ඇයි අලි අලි බලන්න ආසකින්ද? කොහොම නිහිර ඉන්න වෙලාවක අලිය කරනවා. ඒ ගාගෙන ඉස්සරහට. අනේ නුගේ ලස්සන අපා කට හරියනවා නේ ලොකු ගාමකගේ වණි කියලා ප්‍රැක්ටිස් අදිනවා ඉන්නෝනේ හිමෙන් කියලා අපි එහෙම කියනවා. පාන දාගෙන හැරුවෙන් හැම වෙලාවෙම දුවනවා. යාළුවෝ මාළුවෝ නම් කවුරු මතක් වෙන්නේ අර වෙනද මරණ අමිතාත් මතක් වෙන්නේ. ඔය හරි 10ක් 10ක් හරි උඩරණ කරපස් තමයි පොලේ ගිහින් ආවකට කියලා මතක් වෙන්නේ. මනුස්ස ඇයි අපිට අපේ ඇතුලෙන් එනවා අපි ඉපදෙනාත් එක්කම අපේ ඇතුලෙන් එනවා ප්‍රෝග්‍රෑම් එකක්. ස්කොන්දේ රෙඩියක් නොවෙන්නේ මේක නවත්තන්න ලේසි නෑ. ඒ කියන්නේ එයාගේ පැටස් මහය වෙනස් කරන්න ලේසි නෑ. චූටි එකක් පෙන් අර අපේද එකක් නිකන් අර මොනවද කියනවා. ඒ කියන්නේ විහාරයක් වගේ කොහොම මොන කැරක්කද වෙන්නේ ගිනිට ඇවිල්ලා මුන්නේ ගෑවිලා එහෙම එහෙම යම්බෙලා ඉතින් කියලා පිටේ මේ අගේ දිහා ආයේ කිචි යන්නේ මොකද නේද? ඒකෙන් මෙහෙම කියලා වැටෙනවා. මේ ප්‍රශ්නේ මේ අපිට. ඇයි මුල් වෙනවා කියලා ගැටලුවක් නෑ. ඇයි? හරිම අනුස්කම්දයක් තියෙනවා. එයාගේ දැක්ස භාවයේ මුල් වෙනවා කියලා මේ එයාගේ දැක්ස භාවය වෙනස් වෙනවා. නමුත් මුල් වල බලපෑමක් නෑ. අර ඇති කරන ප්‍රතික්‍රියා වලින් හරි අඩුයි. කවුරු හරි ඔය අර ටිකට් ගන්න වෙලාවක වගේ නේ පැටි කිලෝමීටර් ගානකින් බෝලයක් වගේ දාන වෙලාවක නේ මොකද අර සමහර වෙලාවට මේ ගාඩ් සරවන්න ඔක්කොම දාගෙන ඉඳිලා ඇදිලා නේ ඇදුනහම කලංග දාගෙන වගේ ඉන්නේ නැත් කිව්වට ඉතින් ඒ නිසා මේ ස්කන්ධය තිබුණ තමයි අවස්ථිතියක් තියෙන්නේ මනුර ඇත්ත වශයෙන්ම කතාව ස්කන්ධය කොච්චර ලොකුද කියන එක අවස්ථිතියෙන් වෙන්නේ ස්කන්ධය කොච්චර චූටිද කියන එක අවස්ථිතියෙන් නෙමෙයි. දැන් මගෙන් අනිත් පැත්තට මගේ ප්‍රශ්නයක් අහන්න ඕන. සර් එහෙම නෙමෙයි. අපිට ස්කන්ධයෙන් ස්කන්ධය මෙන්න නෙමෙයිද අවස්ථිතිය ගැන කියන්න පුළුවන්. මගුත නැහැ. දැන් මම පොඩි කතාවක් අහන්නද? ඔන්න හරි පාර කියනවා කියලා කියන්නකෝ ගඩොල් ගිරියක් වගේ වස්තුවක් තියෙනවා. හරි මම උදාලමට කියන්න මේක තමයි. මම හෙව්වොත් ඕක දිහා බලලා කියන්න බලන්න ඔගේ ස්කන්ධය කොච්චරද කියලා කිව්වොත් කාටද කියන්න පුළුවන්? එහෙම කියන්න පුළුවන්ද? කිලෝ දෙකයි ග්‍රෑම් 500යි එහෙම කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බැහැ. සමානවට ගිහිල්ලා මුස්තල බලනකොට තමයි තේරෙන්නේ අප්‍රස. සමානවට මොකක් හරි ලොකු වස්තුවක් තියෙනවා වගේ තේරෙනවා ගිහිල්ලා හෙන්න ඩම් එකක් දාලා බලන්න හරි මුකුස් ගැලිලා එනවා මෙහෙම අතට. පෙට්ටි ඉස්සෙල්ලා එනවා බලවල මුකුත් නැහැ. ඒක හරි හරිම ස්කන්ධය ආනි. සමානව තියෙන වස්තුව පොඩි වගේ හැබැයි ගිහිල්ලා උනවා. නිකන් එහෙම ගන්න හදුවා එන්න ආයි කයි ගිහිල්ලා බලනවා. අර තෝරේ හැමයිම තියෙන්නේ අර ඒකසරය කියලා වැටලා තියෙන්නේ අන්තිමට අර මේ මොකද මේ ඩබල් කැප් එකේක මේ අර චේන් එකක් සෙට් කරලා අදින්න හදලා මොකද වෙන්නේ ඩබල් කැප් එකේ ට්‍රේල් එකක් ගැලවිලා කෙනෙක් ඉලිසි කියන්නේ අනේ වගේ දින. එතකොට ඊම ගියව බලද්දී මේක මතක් වෙන්න ඕන. චක්කු තෝරුගේ හැමර එක දැන් ඉතින් කට අරගෙන බලන්නේ මේ සිද්ධිය ගැන. පොඩ්ඩක්වත් මතක් වෙන්නේ නැහැ. ඇයි ඒක මූව් වෙන්නේ නැත්තේ? ඇයි තෝර්ගේ හැම එක නිශ්චලතාවයේ කියන තෝර්ගේ හැම එක එයාගේ නිශ්චලතාවය වෙනස් කරන්න බැරි ඇයි කියලා නිකොරම් මතකට මතක් වුණාද මොකද උත්තරේ තෝර්ගේ හැම එකේ තියෙන අවස්ථිතිය ඉතින් ඒකනේ අර මෙහෙම කරලා ඇදලා ගැහුවාම ඔක ගිහලා හල් ගියනවා නේද වෙන්නේ හල් ගිය නූර නිකන් නේ ඇඹරිලා කැරකිලා යන්නේ ඇයි එච්චර අවස්ථිතියක් තියෙන්නේ අන්න එතකොට හදිස්සියවත් අපි නිමිලමුකෝ මොනවා හරි වස්තුව දැන් බොක්ස් එකක් වගේ එකක් තියෙනවා මේ බොක්ස් එකේ යට ඇතුලේ තියෙන මහා හෙන්න අඩි කන්දල් සෙට් එකක් සෙට් කරලා තියෙනවා. ඒක අපට පේන්නේ නැහැ. නිකන් බිස්කට් ටිකක් තමයි වටෙන් ඇඳලා තියෙන්නේ. ඒත් අපි හිතනවා මේ බිස්කට් එකේ ටික ඉතින් උස්සලා බලන්න හැදුවොත් තමයි අපට තේරෙන්නේ මේකේ ලොකු ස්කන්ධයක් තියෙන්නේ කියලා. එහෙම නෙමෙයි මාතා. චරිත ස්වභාවය වෙනස් කරන්න හැදුවොත් ගිහිල්ලා මේ දින කියලා අදම ෆුට්බෝල් එකක් කියලා. ෆුට්බෝල් එක ගිහිල්ලා ෆයින් එක ගේනවා නිකන් මේක යනවා නැතම ගානක් ඇත. අදලා දුවපද කියන්නේ. ආ ඕ. එතන හරි සෝට් එක. අනිත් සීමා කියන මොකද රොක් එක කියලා. බලුම් බෝලයක් මෙතන තියලා ෆයින් ගේනවා නේ.
ඒ වගේ සමාන වෙලාවට ෆුට්බෝල් එකක් කියලා මේ ඇතුලේ සම්පූර්ණයෙන්ම යකඩ වලින් පුරවලා ෆුට්බෝල් එකක් තියෙනවා. මේකට කියලා පයින් එකක් ගෙනවම මොකක් යනවා. ආ අපුලේ ඉන්නේ මම මාස ගන්න පොස්ටල් එකේ ඉන්නවා. අන්න රෙඩි. එතකොට චරිත ස්වභාවය වෙනස් කරන්න යද්දි අපිට දෙන්නවා කියන්නේ මේ වගේ කියන. එතකොට කියන්නේ අවස්ථිතිය කියලා. එතකොට කෙලින්ම ඒකට එක සම්බන්ධ වෙච්ච ස්කන්ධය කියලා තමයි කියවෙන්නේ. මාන ස්කන්ධයත් මේකට මාන ස්කන්ධය කියන්නේ නැහැ. ඉතින් එදා බුදු වහන්සේ තමයි අපි බර අපි කියන බර කියන්නේ මාන බරක් නෙමෙයි කියලා කියනවා. යාළුවෙක් උස්සන් යන හදලා නැද්ද? අපි ඕතරම උත්තර කළා දින අපි ඉස්කෝලේ ගහන්නේ මේ ඔය කාරයි බර්ත්ඩේ එක අපිලවට ආවද කිෂාන් හැපි බර්ත්ඩේ රයිට්. අපි හිතනවා මේ ඊළඟ පාර අපිට අපේ ෆිසිකල් ක්ලාසේ වඩගත් වෙලාවට අපිට මේ චොකලට් කේක් එකක් හම්බෙයි කියලා. මම නම් කන්නේ දිනදාසගේ කලබුලි. මම කිව්වා. මට නම් කේක් අරම මේවා දිනදාසගේ කලබුලි කියලා ගහපු කලබුලිම ඕනමට. හරි පහක් දෙලි බං හොඳටම එන්නේ. ඒ කියන්නේ එක සැරේකට පහක් දෙලි බං හොඳටම එන්නේ. හරි. ඉතින් මේ එතකොට දැන් නගුණා මේ අපි දැන් සමහරට යාළුවෝ හැරෙන හඩාවගෙන දුනෝනේ. ක්ලාස් එකේ සමහර වීඩියෝ ජෝක් එකට සමහරවට කවුරුන් සම ගිහිල්ලා මේව කරලා යවුවා. මොනවාර කන්නේ? එහෙම කියලා කන්නේ නැහැ නේද? ඇයි? ඒක අපි පෙනුමෙන් නෙමෙයි ඒකගේ පෙනුමට වැඩිය උදුර වරක් තියෙන්නේ. ඒක අපිට පේන්නේ. හැබැයි අපි දන්නවා මේක චලිත ස්වභාවය වෙනස් කරනවා කියනවා. මේක ලේසි නෑ. ඒතර අර මොකද කියන්නේ? අපි කියන්නේ කොම්මා. මේ අවස්ථිතිය එහෙම කියන්නේ. අර මොකද කියන්නේ? බරුනි. ඇත්තටම බර කියලා කියන මොකද මොකද කියන්නේ? ස්කන්ධය. මොකද ස්කන්ධයක් නෙවෙයි. ඉතින් මෙන්න බලන්න මේ මෙච්චර ප්‍රෑවිලා चलित स्वभाव स्कंदे बिंदु ඒ කියන්නේ එයාගේ අවස්ථිතියේ බිඳුවයි අවස්ථිතියේ බිඳුව නම් එයා චලිත ස්වභාවය ඒ කියන්නේ නිශ්චලතාවයේ ඉඳින්දි නිශ්චලතාවයේ රැක ගන්නවත් ඒකාකාර ප්‍රවේගයෙන් යද්දි ඒකාකාර ප්‍රවේගයේ රැක ගන්නවත් එයාට කිසිම කැමැත්තක් නැහැ ඒ අවස්ථිතියක් නැහැ නිශ්චලතාවයේ ඉන්න එක වෙනස් කරන්න හදනකොට ඒකට අකමැත්තක් වත් ඒකාකාර ප්‍රවේගයෙන් යන්න හදනකොට ඒක වෙනස් කරන ඒකාකාර ප්‍රවේගයෙන් යමින් ඉන්නකොට ඒක වෙනස් කරන්න හදනකොට ඒකට අකමැත්තක් වත් නැහැ. ඇයි? අවස්ථිතියක් නැහැනේ. මයිකලා මොකද්ද මේ වෙනස් කරන්න හදනකොට කියන්නේ? බාහිර බලයක් යොදනවා කියන එකයි. එහෙනම් මට කියන්න අපි මේ කියන ඔන්න බලන්න අපි මේ මොකක්ද පොඩ පොඩ ස්ටෙප් බයි අපි ඉස්සරහට ඉස්සරහට යද්දී අපි ඉගෙනගෙනම තියෙන දේවල් අපි රිෆයින් කරන විදිය ලස්සන කරගන්න විදිය දියු කරගන්න විදිය මට කියන්න නිව්ටන්ගේ දෙවන නියමය නිව්ටන්ගේ පළවෙනි නියමය නිව්ටන්ගේ දෙවන නියමය අදාළ වෙන්නේ අවස්ථිතියක් කියන වස්තු උන්ටද අවස්ථිතියක් නොමැති වස්තු උන්ටද කියන්නේ අවස්ථිතියක් තියෙන වස්තු මාකට අවස්ථිතියක් තියෙන වස්තු උන්ට අවස්ථිතියක් තියනවා කියලා කියන්නේ ඒ වස්තුවේ මොන ඛණ්ඩයක් තියනවා කියන එකද? ඔක කියන්නේ කොහොමද කියලා කියන්නේ? ඛණ්ඩයක් තියෙනවා. ඔය මයික්‍රෝෆෝන්ස් තියෙන්නේ ඕෆ් කරන් ඉන්න නෙමෙයි අවශ්‍ය කරන අන්තරේ කතා කරන්නේ කියන්නේ ඛණ්ඩයක් තියෙනවා. ඛණ්ඩයක් තියෙනවා. ඒ සමතර තියා ගන්න. මොන්තර අතර තියා ගන්න. වස්තුවේ F = ma equation එක දාද්දී m කියන එක බිඳුව වෙච්ච ගම වස්තුවේ අවස්ථිතිය බිඳුවයි. බිඳුවක් වෙච්ච අවස්ථිතියක් තියෙන වස්තුවක් එයාගේ චලිත ස්වභාවය රැක ගන්නවා එයාගේ චලිත ස්වභාවය වෙනස් කරනවට අකමැත්තක්වත් චලිත ස්වභාවය රැක ගන්න කැමැත්තක්වත් කියන කිසිම ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ ඒ නිසා එවැනි වස්තුවකට සම්ප්‍රයුක්ත බලයක් නොමැතිව තොරණයක්ද තොරණයක් නොමැතිව සම්ප්‍රයුක්ත බලයක්ද ආදී වශයෙන් එකිනෙකට පටහැනි වූ දේවල් පැවතිය හැකිය पटंगन मुकदमे बाहर बल पैम
එයා මේකට නමක් දුන්නා මොකද්ද බලය ඉතින් මම හිතනවා එහෙනම් අවස්ථිතියක් තිබුණොත් තමයි සම්ප්‍රිත බාහිර බලයක් ඕන වෙන්නේ වස්තුවට ප්‍රණය ලබා ගන්න ඒ කියන්නේ වස්තුවේ ඒකාකාර ප්‍රවේගය වෙනස් කරන්න එහෙනම් නැත්නම් නිශ්චලව තියෙන වස්තුවක් චලනය මේ චාලනය කරවන්න ආරම්භ කරවන්න මේ සම්ප්‍රිත බාහිර බලයක් ඕන වෙන්නේ වස්තුවකට අවස්ථිතියක් තිබුණොත් විතරයි දැන් මෙතන තන්දුව සැහැල්ලුයි අන්තිමේ ස්කන්ධේ බිඳුවයි කියලා ගත්තාම ඒ තන්දුවේ අවස්ථිතිය බිඳුවයි අන්තර අවස්ථිතියක් නැහැ ඒ නිසා අවස්ථිතියක් නොමැති වස්තුවකට න්ියුටන්ගේ නියම වළංගුද අවලංගුද කියන්නේ මොකක්ද වසාවක් කියන්නේ වළංගුද අවලංගුද අවලංගු අවලංගු හරි එතන දැන් මම උදාහරණ මට කියන්නේ ආවේගය ගැටුම් අපි ළඟ ඔසේ කතා කරනවා මට දෙන සතුට සහ දුක දරුවෝ මේව පාස් කරගෙන ඉන්න දරුවෝ ඕන තරම් ඉන්නවා right මේව පාස් කරගෙන ඉන්න දරුවෝ ඕන තරම් ඉන්නවා හැබැයි මේ මේව ගැන හිතුවේ නැතුව මම හිතා එහෙම හිතන්නේ නැතුව ගිහිල්ලා මට ගියාගෙන පාස් ඉවර කරන්න දැන් එකක් දෙකක් කරගෙන හැම තැනම ඇරෙන්න තමන්ව සංසර කරනවා ඇරෙන්න චැලෙන්ජ් එකක් දෙන්න ලැබෙයි කියලා हारसेगा ඉතින් මලක් වන්න නැහැ. ඒ සෙකන්ඩ් ෂයි කරපු දරුවෝ එන්නේ ගොඩක් කලකට ගියරි පාට් එක මොකද කරද්ද? ඔප්පෑම්ස් එහෙම කරලා දිනවද? ඉලෙක්ට්‍රොනිකස් වල. ඔප්පෑම්ස් කරලා දිනවද? ෆැරඩේස් ලොස් කරලා දිනවද? කොහොමද මාකේ ගියා? මොකද ඔප්පෑම්ස් එහෙම කරලා දිනවද? එතකොට මොකද මම ඩිෆරෙන්ෂියල් ඉන්පුට් කියන්නේ? ආන්තර ප්‍රදානය කියලා කියන්නේ මොකද්ද? මොකද ඒක කියන්නේ? ඔප්පෑම්ස්. ඔප්පෑම්ස් කරා, ඔප්පෑම්ස් ඔප්පෑම්ස් කරා. එතකොට ආන්තර ප්‍රදානය अचर लक्ष्य මේ මහපඩය කියලා තියෙනවනේ කකුලේ ඒකෙන් හෘදයේ පරිදියම දෙනවා දැන් මතක් කරනවා කියලා මතක්ද හෘදය අචර ලක්ෂයකට කො නියත දුරකින් පිටි ලක්ෂයන්ගේ පතේ පමණයි හෘදයේ සැහැදිලි කේන්ද්‍රය ඇදිත් නැහැ සර්වසේරය ඇදිත් නැහැ පරිදිය පරිදිය කියලා දින කො මේ පතේ ඉඳලා පරිදිය කිව්වම ඒක මතක් අධිගතයි කියන්නේ හරි ඉතින් ඒ නිසා මේ लक එතකොට එතන සම්පූර්ණ බාහිර බලයක් කොහොමත් එදෙන්නේ නැහැ නේද සර් මමලා උදේ මේ දැන් පුදා ෂෙරෝන් දැන් මේ දැන් මම හරිම සතුටුයි මම පුදා ෂෙරෝන් දැන් බලන්නේ කතා කරන දේවල් දුව දේවල් කතා කරන්නේ right නියුට දැන් මමලා මට කියන්න දැන් බලලා හරි සතුටුයි දැන් ඕවා කාරේ හෙන්න කිව්වොත් එහෙම මේ ප්‍රොෆෙසර් කෙනෙක් හරි කාරේ හෙන්න කිව්වොත් එහෙම ළඟටම කතා කරන්නේ දරුවෝ මොනවද කරන්නේ මොනවද මොනවද ස්ටඩිස් මොනවද කරන්නේ කොයි ස්කූල් එකේද කොහොමද ආවා හරි කියලා අහයි සතුටුයි चलित्वभावे वस्तु वस्तु बिंदु
ස්කන්ධයේ බිඳුව වෙච්ච වස්තුවක්. ඔව් ඉතින් ඒකනම් මම කියන්නේ. මත්තර මම කියන්න ගියේ උදාහරණේ දැන් ආලෝකයේ ප්‍රවේගයට වඩා වැඩි වේගින් ගමන් කරන බෑ වස්තුවකට බෑ කියලානේ අපි කියන්නේ. හරිද? එතකොට මල්බුදා මේ දැන් ඔය ඔය සාපේක්ෂතාවාදී අපි අපි අපේ තියෙන ඒ කියන්නේ හදවත අපි වර කියනවා මේ ලයිට් බැරියර් කියලා. ඒ කියන්නේ රොස්ලි බැරියර්. ප්‍රවේග බාධකය කියලා අපි වර කියන්නේ. ඒ කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. 3 වැඩි කිරීම 10 බලය 8යි මීටර්ස් පර් සෙකන්ඩ්. අපරේට මීටර් කියන අගේ. ඔකනිස්ටන් කිව්වේ මේ ආලෝකයේ ප්‍රවේගයට වඩා වැඩි වේගින් වස්තුවර යන්න බැහැ. දැන් එතකොට මල්බුදා මේ ඕක අපි කවුවත් මේ එහෙම එකක් කියලා නෙමෙයි. එහෙම එකක් අපිට තියෙනවද? ඕන ආලෝකීය ප්‍රවේගයෙන් යන හදන වස්තුවක් කියලා. එහෙම එකක් නැහැ. සෛද්ධාන්තිකවයි ඔපකලේ. සෛද්ධාන්තික ඔපකලා එහෙම කරන්නේ නැහැ කියලා. ඊ සමාන mc ස්ක්වයර් ඩිෆ්‍රේෂන් එක. මල්බුදා දුරි. ඒක තමයි මල්බුදා ඔක්කොම හොඳට මතක තියාගන්න. රයිට්? ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. ඕනෙකින් ඕනෙක සර්ච් කරලා බලන්න. ඕන එක්සෑම් එක පස්සේ කරන්න ඕනේ තේරෙන්නේ මොකද කියන හින්දා. මේ ඕන සම්පත් කුලයකින් සබ්ජෙක්ට් එක දන්නවා කියලා නොදන්නවා කියලා හිතන්නේ මේ සබ්ජෙක්ට් එක දන්නවා කියලා හිතන ඕන ගුරුවරයෙක්ම බලලා මල්බුදාගේ හදවතට එකඟ සබ්ජෙක්ට් එක දන්න ගුරුවරයෙක් ගැන අන්තර දන්නවා. එක දවසක් වැඩිමහල් දවස් දෙකක් ඕනේ. සමහරවල් මේ වචනෙන් දෙකෙන් මුලින් ඇවිල්ලා හම්බ වෙලා වචන දෙක තුන කතා කරනවා මේක දන්නවා මූණා අම්මා කියලා අන්න එහෙම තේරුම් ගන්නවා. ඒ කයිද ගිහිල්ලකින් නෙමෙයි ඒ අප්‍රෝච් එක. පටසෙවි මේක වෙනවා මේක එනවා නේ මාරේ එනවා මට මට මෙච්චර දෙනවා නම් කොහොමද එහෙම කියන්නේ අන්න එහෙම කියනවා. අන්න ඒ වගේ ගුණවලින් කිම අපිට අත්ත බලන්න. ටීච කෙනෙක්ගේ සර් කෙනෙක්ගේ කතා බලන්න. ඒ මම ඒ කියව කතා මේ ඔන්න මේ එක මේක ඊළඟට දැන් මේ මල්පතා දැන් ඔය කිව්ව වගේ එක එකක් තමයි මල්පතා දුලි අපිට එහෙම එකක් වෙන්න බෑ. ඊළඟට මල්පතා දුලි මන් කිව්ව කතාවක් අහන්න. මේ අපි චූටි කාලේ ගණන් හදුවේ නැද්ද? සුමට තලයක් මත ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5ක් වෙන වස්තුවක් චලනය වේ. ආ මට කියන්නේ එහෙම එක කියලාවත් නැද්ද කියලා අහලවත් නැද්ද කියලා. සර් පැහැදිලි නෑ සර් කැඩි කැඩි ඇහෙන්නේ. නෑ මම කියන්නේ මල්පතාට කවදාවත් අහලා නැද්ද? කවදාවත් අහලා නැද්ද? මේ මෙන්න මෙහෙම එකක්. සුමට තලයක් මත චලණය වන වස්තුවක් කියලා එහෙම අහලා නැද්ද කවදාවත්? අහලා තියෙනවා. ආ මට කියන්නකෝ සුමට තල කොහෙද හොයාගන්න තියෙන්නේ? අනේ ගන්න පුළුවන් නම් මටත් එකක් ගෙනලා දෙන්නකෝ මම සල්ලි දෙන්නම් දෙගුණයක්. එකක් අනක් කල් විදයිද? මල්පතා මේ පුරා දුලි මෙන්න මේකයි අපි තේරුම් ගන්නවා. මෙන්න මේකයි අපි තේරුම් ගන්නවා. මොකද්ද? අපි සුමට තලයක් කියලා කිව්වේ අපිට සුමට තලයක් ඕන දුන්න නෙමෙයි. සුමට තලයක් කියන එක මගින් අපිට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒවි හරියට ඉගෙන ගත්තට පස්සේ ඊළඟට සුමට නොවන තල වුණා අපිට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මල්පතාගේ මං චුටි දත්ත අහන්නම්කෝ. අපේ මේ බයෝ කරන අපේ ડોක්ටර්ස්ලා ඊළඟට අපේ මේ මැක්ස් කරන අපේ ඉංජිනියර්ස්ලා ඔක්කොම කතා කරලා තියෙන දෙයක් නේ මේ මේ කො බලන්න මේ මොනවද මේ අපි කියන්නේ සිංහලෙන් මොන වායු කියලාද මේ උච්ච වායු කියලා අප්‍රිය වායු කියලා අපි කියන්නේ නිෂ්ක්‍රීය වායු කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් කියනවා ඉනර්ට් ගෑසස් නෝබල් ගෑසස් කො කියන බලන්න හීලියම් නියෝන් ආගන් ක්‍රිප්ටෝන් සෙරන් රෙඩෝන් හරිද 8 කොලම් එක 8 වෙනි කාණ්ඩය හීලියම් නියෝන් ආගන් ක්‍රිප්ටෝන් සෙරන් රෙඩෝන් ඔන්න කිව්ව කට්ටිය සෙට් එක හීලියම් නියෝන් ආගන් ක්‍රිප්ටෝන් සෙරන් රෙඩෝන් වෙලා ඉය අක්‍රියයි. දැන් මම හිතනවා මේ මට තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. මන්නා අහලා තියෙනවද මේ මොනවද පරිපූර්ණ වායු කියලා જાතියක්? මට කියන්නේ නිකමට හරි අහලා තියෙනවද කියලා අයිඩියල් ගෑසස් කියලා පරිපූර්ණ වායු කියලා જાතියක් අහලා තියෙනවද? කෙමිස්ට්‍රි වල ෆාස් පේපර් එකේ තියෙනවා නේද? එතකොට මම හිතා දන්නවද මොකද්ද පරිපූර්ණ වායුවක් කියලා කියන්නේ කියලා. පරිපූර්ණ වායු සහ අපේ අපි සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි වලදී අපි ෆිසිකල් ලෝකයට තියෙනවා ගන්නවා කේම්ටි කියලා කයිනටික් මොලිකියුලර් තියරි. අපි කියනවා මේ අණුක චාලක වාදය කියලා. ඉතින් ඒක මම ගන්න හස් දවසේදී තර්මොඩයනමික්ස් කියන පාඩක කියන මේ තාප ගති විද්‍යාව කියන පාඩකයි. මතුනවා මේ එතනදී අපිට වායු වර්ග දෙකක් අපි කතා කරනවා. එකක් තමයි තාත්වික වායු
real gases. ekena taapi volume api oda pilama kiyenne kowa monada oxygen nitrogen hydrogen ilangata po carbon dioxide ne kowa ena dewa iwarama api taapika api oda adiyen taapika volume real gases ilangata api thawa pettakin katha karana me paripurna volume parama taapika mewa ataapika nam thawa api ataapika kiyala api samanya kiyanne api kiyanne paripurna kiyala paripurna volume එතකොට ideal gases නැත්නම් perfect gases. ඒතර ideal gases කියන්නේ ඒවට විශේෂ ලක්ෂණ අපි දීලා කියනවා. මගුණ ඒ වගේ පරිපූර්ණ වායුවක් මේ ලෝකෙ කොහේවත් හොයන්න නැහැ. හැබැයි අපි ගණන් හදන්නේ සමීකරණ දාන්නේ ඉගෙන ගන්න theory සියලු දේවල් පරීක්ෂණ කරන්න පමණයි යන්නේ මේ පරිපූර්ණ වායු සම්බන්ධයෙන් අපි ලබාගත් ප්‍රතිඵල පාවිච්චි කරලා. එතකොට එහෙම එහෙම පරීක්ෂණ කර කර යද්දී අපිට මේ පරීක්ෂණවල යම් යම් මේ අපි කියනවා මේ ඩීවියේෂන්ස් යම් අපගමනයන් පේනවා කියනවා. ඒ අපගමනයන් ඊළඟට අපි අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා අපි කියනවා මෙන්න පරිපූර්ණ වායුවකයි තාත්වික වායුවකයි වෙනස්කම් කියලා ඔන්න අපි පටන් ගන්නවා කියන්නේ. ඉතින් දැන් අලුත්ම අපේ සොයා ගැනීම තමයි තාත්වික වායුවක් වුණා. ඉතා අධික උෂ්ණත්වයකදී සහ ඉතා අඩු පීඩනයකදී ඉතා අධික උෂ්ණත්වයකදී පරිපූර්ණ වායුවකට ඉතා ආසන්න ගති ලක්ෂණ පෙන්වයි. ඉතින් මම හිතා ඒ නිසා මතක තියාගන්න ස්කන්ධේ නැති වස්තුවක් අපිට හොයන්න බෑ. සුමට තල අපිට හොයන්න බෑ. පරිපූර්ණ වායුව අපිට හොයන්න බෑ. ඒ අපිට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. පරිපූර්ණ වෝල්ට් මීටර අපිට හොයන්න බෑ. අයිඩියල් වෝල්ට් මීටර්ස්. පරිපූර්ණ ඇමීටර අපිට හොයන්න බෑ. අයිඩියල් ඇමීටර්ස්. පරිපූර්ණ පරිණාමක අපිට හොයන්න බෑ. අයිඩියල් ට්‍රාන්ස්ෆෝමර්ස්. ඕ අපිට හොයන්න බෑ. නමුත් ඒවා ඒ විදියට කියලා ගත්තහම අපිට ලේසියෙන් සිද්ධාන්ත ගොඩනගන්න පුළුවන්. සමීකරණ ගොඩනගන්න පුළුවන්. ඒ වගේම තව දුරටත් ඒ සෙක්ෂන්ස් අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසායි අපි අර මේ ඒ වගේ වස්තු ගැන, ඒ වගේ තල ගැන, ඒ වගේ වායු ගැන මතුවා මේ තිබුණා නම් කෙසේ විය යුතුද කියලා අපි හාර කරා. හරි. මතුවා මට නම් දැන් කියන්න මෙතන සම්ප්‍රයුක්ත බලයක් නැතුව තන්තුවට ත්වරණයක් ලැබීම ගැන අපි පුදුම වෙනවද? දුක් වෙනවද අඳා වැළපෙනවද මොකද කියන්නේ අපේ තියරිය බිඳලටන කියලා අපි නිකන් මොකක් හරි දුක් වීමක් මොකක් හරි අපේ තියනවද මොකද කියන්නේ ඔව් එහෙම හිතේ කිසිම දුක සංකාවක් මොනවත් කියන ප්‍රශ්නයක් නැහැ ඇයි අපි දන්නවා අපි තවදුරටත් ශක්තිමත් වෙනවා අපි දන්නවා න්‍යූටන්ගේ පළවෙනි නියමයේ සහ දෙවෙනි නියමයේ අනුව තුන්වෙනි නියමයේ අනුව ඒ කියන්නේ න්‍යූටන්ගේ නියම වලනු වෙන්නේ යම්කිසි අවස්ථිතියක් තියෙන වස්තුවකට පමණයි. අවස්ථිතියක් නැහැ නැති වස්තුවකට. ඒ කියන්නේ අවස්ථිතියක් නැහැ කියන්නේ ස්පන්දයක් නැති වස්තුවකට මොකද කියන්නේ? ඔව් ත්වරණයක් ලබා ගන්න. අත්වරණයක් ලබා ගන්න සංප්‍රයුක්ත බලයක අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ සංප්‍රයුක්ත බලයක් නැතුවත් ඕනනම් ත්වරණය වෙන්න පුළුවන්. සමහර වෙලාවට සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා ඒ ත්වරණයක් නැහැ. සම්ප්‍රයුක්ත බලයට සරිලන ත්වරණයක් නැති වෙනවා වෙන්නත් පුළුවන්. දැන් සමාන m a කියන ඉක්වේෂන් එක බලමු. හොඳම සමාන m a කියන ඉක්වේෂන් එක බලමු. මේ ඉක්වේෂන් එක බලමු. ස්කන්ධයේ නියතයි නම් අපිට තේරෙන දෙයක් තියෙනවා. මොකද සම්ප්‍රයුක්ත බාහිර බලයයි ත්වරණයයි අනුලෝම වශයෙන් සමානුපාතිකයි. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බාහිර බලය දෙගුණයක් කරොත් ඒ වස්තුවේ ත්වරණය දෙගුණයක් වෙනකොට දැන් අවස්ථිතිය තියෙන වස්තුවක් නිශ්චලව තිබ්බොත් ඒ වස්තුවේ නිශ්චලයි කියලා කියන්න පුළුවන් නිව්ටන්ගේ නියමයට අනුව. ඒ වගේම දැන් අවස්ථිතිය බිඳුවයි කියලා
තියෙන අවස්ථිතී බිඳුවයින ඒ වස්තුව අපිට නිශ්චලයි කියලා කියන්නත් පුළුවන් කියන්නත් බෑ නේද සර්? ඔව් මරද අවස්ථිතී නෑ. වස්තුව නිශ්චලද? එතන සරෝ නිහමයි ගන්න ඕන. අවස්ථියක් නැත්තම් ඒ වස්තුව දැන් නිශ්චලව තිබුණා. ඒ වස්තුව නිශ්චලතාවයේ ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ වස්තුව නිශ්චලතාවයේ හිටියා වුණා මේ ඒ වස්තුවට බාහිර බලයක් ක්‍රියා කරනවා වෙන්න පුළුවන්. හොඳට අහගන්න. හොඳට අහගන්න මම මේ කියන එක. අවස්ථිතියක් තියෙන වස්තුවක් නිශ්චලතාවයේ ඉන්න වනම් ඕන අපිටම වස්තුවක් තියෙනවා ඒ වස්තුවට ස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අවස්ථිතියක් තියෙනවා. හැබැයි නිශ්චලතාවයේ ඉන්නේ. මම අහන ෂෙරොන්ට අර වස්තුව බෙන්දලා. හොඳ ෂෙරොන්. අර තියෙන අවස්ථිතියක් තියෙන වස්තුවක්. හැබැයි ඒක නිශ්චලයි නේද? මම දෙක ගැන කියන්න පුළුවන්. ෂෙරොන් පැන්නගම කියනවා සර් නිව්ටන්ගේ පළවෙනි නියමය අනුව එයාට එයා මේ නිශ්චලතාවය නම් ඉන්නේ අනිවාර්යයෙන්ම එයාමත බාහිර සම්ප්‍රයුක්ත බලයක් නම් ක්‍රියාත්මක වෙන්න බෑ. හරියටම හරි. ඒ වගේම තමයි මම හිතනවා ඒක ඒ විදිහටම වෙනවා. කියලා කෙක්කල බැලුවොත් එහෙම බාහිර සම්ප්‍රයුක්ත බලයක් නැහැ. කවදාවත් ක්‍රියාත්මක වෙන්න බෑ. හැබැයි මතක තියාගන්න ඔන්න අවස්ථිතියක් නැති වස්තුවක් කියලා. අපි හිතමු යම් යම් විදිහකින් තිබුණා කියලා. පොතතුලින් කොහොමද අපි ගමු අර පරිපූර්ණ වායු වගේ ඒ වගේ සුමට තල වගේ ඒ වගේ මොනවා හරි පරිකල්පනය කරපු වස්තුවක් තියෙනවා කියලා. එහෙම වගේ මේ අවස්ථිතියක් නැති වස්තුවක් දිහා බලලා නිශ්චලතාවයේ ඉන්නේ මම කියන චරවලට පුදා චරවල. අර තියෙන අවස්ථිතියක් නැති වස්තුවක්. හැබැයි මම කියනවා ඒක නිශ්චලතාවයේ ඉන්නේ. මොකෝ කියන්න පුළුවන් ඒ කියන. චරවන් හැමදාම මම කියන්නේ සු අවස්ථාවක් නිශ්චලතාවයේ ඉන්නේ. ඒ එනම් ඉතින් සම්ප්‍රයුක්ත බාහිර බලයක් අනිවාර්යයෙන්ම නැති වෙන්න ඕන. මතක. ඒක තමයි ඉන්ද්‍රන්ගේ පළවෙනි නියමය. ඒකට ඒක ඇප්ලයි වෙනවද අවස්ථිතියක් නැත්තම්? නැස් නෑ ඒ නිසා පොත ෂෙරොන් මතක තියාගන්න අවස්ථිතියක් නැති වස්තුවක් නිශ්චලතාවයේ හිටියට මම පුතාට කවදාවත් කියන්න බෑ ඒ වස්තුව මත සම්ප්‍රයුක්ත බාහිර බලයක් ක්‍රියාත්මක වේ එහෙම නැත්නම් ක්‍රියාත්මක නොවේ කියලා ස්ථිර කරන්න බෑ. එහෙනම් මම කියන්නේ ඔව් සර් ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලයක් තිබිලා සමහර ලාට යන ගැට නිශ්චලව ඉන්න පුළුවන්. සම්ප්‍රයුක්ත බලයක් නැතුව සමහරවිට එයාට නිශ්චලව ඉන්න පුළුවන්. ඒ කියන්නේ එයා නිව්ටන්මයි පුතා නිව්ටන්ගේ නියම පිළිපදින කෙනෙක් නෙමෙයි. එයාට සම්ප්‍රයුක්ත බාහිර බලයක් තිබෙන ස්වරණයක් තියෙනත් පුළුවන්. සම්ප්‍රයුක්ත බාහිර බලයක් නැත්ත පලාමදක නැහැ. මේ නෙමෙයි සම්ප්‍රයුක්ත බාහිර බලයේ බිඳුවල්. හැබැයි මේ ස්වරණයක් තියෙනවා. සිස්ටම් එකේ ස්වරණයම යන්නේ මේ තන්තු ගමන් කරනවා. හැබැයි තන්තු මත සම්ප්‍රයුක්ත බාහිර බලයක් නැහැ. ඒ කියන්නේ අපි පුදුම වෙන්නේ සතුට වෙනවා නිසා. එයි අවස්ථිතියක් නැහැ කියලා කියන්නේ. නිව්ටන්ගේ නියම බලන්න වෙන්නේ. එහෙනම් සම්ප්‍රයුක්ත බාහිර බලයක් නැතුව ත්වරණයක් තියෙනවා කියලා කියන අපි පුදුම වෙන්නේ. හැබැයි මෙයාට ස්කන්ධයක් තිබුණා නම් මේ ප්‍රශ්නේදී මම නම් මෙහෙම සිට්යුේෂන් එකක් හැදුණොත් අවස්ථිතියක් තියෙද්දී, ඒ කියන්නේ ස්කන්ධයක් තියෙද්දී අනිවාර්යෙන්ම අන්න එදා නිව්ටන්ගේ නියමවල අවසානය උදාහරණ. මෙතනම ඒක තමයි. මොකද ඒක අවස්ථිතියක් නෙවෙයි.